සුබ උදෑසනක් අපේ සියලුම හිතවතුන්ට. ඉතින් හොඳ වුණාද අපි වෙනදා වගේම සුපුරුදු පරිදි සෑම බ්‍රහස්පතින්දාවකම ඔබට ගෙනෙන වැඩසටහනක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන අපනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් වූ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අද ඉදිරිපත් කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේදී මතක් කරන්න සූදානම් අපනයන කුසලන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් APP දිස්නමෙනවි, ඒ වගේම අධ්‍යක්ෂ සංවර්ධ ජනකල ඉන්දර මහතා, සහකාර අධ්‍යක්ෂ සංවේදී නරුණ දිසානායක මහතා, ඒ වගේම අපිට පරිවිද සහයෝගය ලබා දෙනවා ජයතිලක මහතා, ඒ වගේම Facebook සජීවි සම්බන්ධතාවයේ ලසන්ත අබිරත්න මහතා අපිට ලබා දෙනවා. ඉතින් ඒ වගේම සේවා සංස්කෘත පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුහුණු නිලන් ලක්ෂ්මන් මහතාගේ පුහුණු අධීක්ෂණය සමග පෙන්වීම යටතේ මේ වැඩසටහන මෙසේ සමයෝජනය කරමින් මම ඔබත් එක්ක ඉකතු වෙන්නේ අතලෙස සංස්කෘත පුහුණු මධ්‍යස්ථානයේ රවිජයසූරි. හොඳයි. එහෙමනම් අද වැඩසටහන ආරම්භ කිරීමට මත්තෙන් මේ දේවල් මම මතක් කරන්න. ඉතින් අද දවසේදී පවතින විදුලි අරුද සහ මේ දත්ත හෝමාරු පද්ධතිවල ඇති වෙන දෝෂයන් නිසා අපි ඔබ යම් මොහොතකට විසන්දිවීමක් සිදු වුණොත් ඔබ අප හැර යන්නේ නැහැ. ඒ නිසා ඔබ දිගටම අපිත් එක්ක රැඳී සිටින අපි නැවතත් ඒ දේවල් යථාවත් කරගැනීමට ඉතාම ඉක්මනින් කටයුතු කරනවා. ඒ වගේම අද දවසේදී වැඩසටහන අපගේ නිල Facebook පිටුව ඔස්සේ සජීව විකාශනය කරනවා. Department of Export Agriculture කියන Facebook පිටුව ඔස්සේ සජීව විකාශනය කරනවා. ඉතින් ඔබට සජීව සම්බන්ධීමේ හැකියාවක් තියෙනවා. ඒක මීට සමගාමීව කෘෂි සේවා වෙනත් කෘෂි සේවාවන් වලත් Facebook පිටුවලත් අපගේ මේ වැඩසටහන සජීව විකාශනය වෙනවා. ඒකම ඔබට Facebook හරහා සම්බන්ධ වෙන අපගේ හිතවතුන්ට පුළුවන් chat box එක හරහා ඔබගේ ගැටලු ඉදිරිපත් කරන්න. ඉතින් ඔය ටික තමයි අද මතක් කරන්න තියෙන්නේ. ඉතින් සුපුරුදු පරිදි ඒ වගේම ඔබට පුළුවන් අර ඔබගේ පොදු සටහන් කරගන්න පොත ඔබ ළඟ තියාගෙන බෑන සූදානම් කරගෙන ඉන්න අද දවසේදීත් ඔබට විශාල තොරතුරු ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔබ දන්නවා අපනයන කුසකර්ම දෙපාර්තමේන්තුවට වසර 50ක් පිරීම නිමිත්තෙන් තමයි අපි මේ වැඩසටහන් මාලාව මෙසේ ආරම්භ කරනු ලැබුවේ. ඉතින් ඒ වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් තමයි ඊතර දිනමු ඩොලර් රුපියම් කියන වැඩසටහන. ඉතින් මේ වැඩසටහන් මාලාවක් විදිහට අපි පවත්වාගෙන යනවා. එහි සුවිශේෂී අවස්ථා කීපයක් අද දවසේදී ඔබට මතක් කරන්නට ඕනේ. ඊට සමගාමීව ක්‍රියාත්මක වෙන ඒ තමයි අපනයන කුසකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපාර උපදේශන ඒකකයේ සැපයුම් කරුවන් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. මේ සැපයුම් කරුවන් අපනයන කුසකර්ම ශිෂ්‍යයන් සම්බන්ධ සියලුම සැපයුම් කරුවන් පහසුකම් සපයන්න, එකතු කරන්නන්, අගය එකතු කරන්නන් මේ සියලු දෙනාම අපි ව්‍යාපාරංචි කරගන්නවා. ඉතින් අවසාන දිනේ විදිහට අගෝස්තු 30 තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒකම ඔබට මේ හා සමගාමීව ඔබගේ තොරතුරු ටික අපිට ලබා දුන්නාම අපගේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් සයිට් එක හරහා ඔබ සහ ගැනුම් කරුවන් සම්බන්ධ කිරීමට අප කටයුතු කරනවා ඉදිරියේදී. ඉතින් ඒකම තවත් වැඩසටහන ක්‍රියාත්මක වුණා. WhatsApp group එකක් අපි නිර්මාණය කරලා තියෙනවා ව්‍යාපාර උපදේශන ඒකකින්. ඉතින් මෙහිදී ගෙනු කරුවන් හා සැපයුම් කරුවන් සම්බන්ධ වෙලා මේ වෙනකොට ඉතාම සක්‍රීයව මේ WhatsApp group එක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඔබගේ නිෂ්පාදන අපේ සැපයුම් කරුවන්ට ලැබෙනවා, සැපයුම් කරුවන්ගේ අවශ්‍යතාවයන් ලබා දෙනවා. මෙන්න මේ සම්බන්ධතාවයේ මේ WhatsApp group එක හරහා සිද්ධ වෙනවා. ඉතින් ඔබටත් පුළුවන් මේ අවස්ථා දෙකටම සම්බන්ධ වෙන්නට. ඒ නිසා මම ආරාධනා කරනවා ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් අපරණ කුසකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපාර උපදේශන ඒකකයට සම්බන්ධ වෙන්න. මම දුරකථන අංකය සඳහන් කරන්නම්. ඔබට ඉදිරියේදී දුරකථන අංකය ඉදිරියේදී දිස් වෙනවා 0811 207 9090, නැවතත් 0811 207 9090. ඒකම ජංගම දුරකථන අංකය 0711 60 99 99 0 0711 60 99 99. මේ දුරකථන අංකයෙන් ඔබට අමතලා ඔබට හැකියාව තියෙනවා අර උක්තමන් සඳහන් කරපු වැඩසටහන සඳහා සම්බන්ධ වෙන්න. ඉතින් අද දවසේදී වැඩසටහන ආරම්භ කිරීමට සූදානමින් ඔබ දන්නවා මේ දිනවල රටේ පවතින උග්‍ර ආර්ථික අර්බුදයක් තියෙනවා. මේ ආර්ථික අර්බුදය හැමුවේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම බොහෝ ගැටලු ඇති වෙලා තියෙනවා අපේ නිෂ්පාදකීන්ට, සේවා සපයන. මෙන්න මේ ගැටලු නිරාකරණය කරගෙන කොහොමද අපි ඉදිරියට යන්නේ? ඒකම බැංකු ණය අරගෙන තියෙනවා, පුද්ගලික අංශින් ණය අරන් තියෙනවා, හිතවතුන්ගෙන් ණය අරන් තියෙනවා. ණය පීවීම සඳහා දවසේ ආදායම ඔබට සමහර ප්‍රමාණවත් නොවෙන්නට පුළුවන්. මේ ගැටලු සියල්ලම මැදේ තමයි අපේ මධ්‍ය පරිමාණ හා කුඩා පරිමාණ අපේ පාර්ශ්වකරුවන් කටයුතු කරමින් පවතී. ඉතින් මේ කටයුතු කරමින් පවතින මේ වකවානු මේ තියෙන අපහසුතාවයන් වල මිදෙන්නට අපි උදව්වක් කරන්න තමයි ඔබට සූදානම් වෙමින් පවතින්නේ. ඉතින් අද දවසේදී අපි කතා කරන්න
බලාපොරොත්තු වෙන්නේ උද්දමනයේ උග්‍ර පිරිවැය වර්ධනය වැනි වර්තමාන ආර්ථික අර්බුද හමුවේ මධ්‍ය පරිමාණ සහ කුඩා පරිමාණ ව්‍යාපාර නොනැසී පවත්වා ගන්නා ක්‍රමයේ සහ ඒකම නව ව්‍යාපාරික අවස්ථා කොහොමද හඳුනාගන්නේ? ඒ කියන්නේ අපි දන්නවා ඕනම අඳුරු වලාවත් තුළ රිදී රේඛාවක් තියෙනවා. ඉතින් මේ රිදී රේඛාව හඳුනා ගැනීම තමයි දක්ෂ ව්‍යවසායකයෙක්ගේ ලක්ෂණයක්. දක්ෂ ව්‍යවසායකයන් බිහි කිරීම තමයි අපරණ කුසලකර්ම දෙපාර්තමේන්තුවේ අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් මේ අරමුණ කරා යන්නට අපි ඔබට ඔබගේ ඒ රිදී රේඛාව හඳුනා ගන්නටයි අපි අද උදව් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා සුවිශේෂී හැකියාවක් තියෙන, සුවිශේෂී දක්ෂකමක් තියෙන, සුවිශේෂී වූ අත්දැකීම් සහිත පුද්ගලෙක් තමයි අද සම්බන්ධ කරගන්නේ. තමා එතුමාගේ නම සඳහන් කරන්නට කලින් මේ පිළිබඳව පූර්විකාවක් අපට ඉදිරිපත් කරන්න. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණයේ පිළිබඳව ප්‍රථම පෙළ විශේෂ උපාධිධාරී. ඒ වගේම ව්‍යවසායකත්ව පුහුණු කිරීමේ සහ ව්‍යාපාර උපදේශන කටයුතු වල නිපුණ ලංකාවේ අංක 1 දේශකයෙක්. ඒ වගේම ඔබ දන්නවා අපේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකා, ඒ වගේම ගුවන්විදුලි වැඩසටහන් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙනවා. මේ ලංකාවට ඩොලර් ගෙන එන්නට විවිධ ව්‍යවසායකත්ව වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ ගුවන්විදුලි සහ රූපවාහිනී වැඩසටහන් වල සම්පත් දායකත්වය අතින් සපයන අංක 1 දේශකයෙක් තමයි අද දවසේදී අපි සම්පත් කරගන්නේ. ඒ විතරක් නෙමෙයි. ඔහු HCP consulting පෞද්ගලික සමාගමේ ආයතනයේ සභාපති සහ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් විදිහට කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි. ආසියා පැසිෆික් මුදල් හා ව්‍යවසායකත්ව සංවර්ධන ආයතනයේ සභාපති. මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ජාතික පුහුණු උපදේශක. ඒ වගේම ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙක්. PIM ආයතනයේ ආචාර්යවරයෙක්. මා මේ සියල්ල තව ඉස්සරහට සඳහන් කරගෙන ගියොත් ඔබට දේශනේ සඳහා වූ කාල වේලාව මදි වෙනවා. ඒ නිසා හිතවතුනි මම වැඩසටහන ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ. ඔහු තමයි චාමින්ද කුමාරසිරි. චාමින්ද කුමාරසිරි ඔබ නම ඇසූ පමණින් ඔහු දන්නවා. ඔබට තව දුරටත් ඔහුගේ දේශන අහන්නට අවශ්‍ය නම් අද දවසේදී අපි කැටි කරන පුළුවන් තරම් ඔහුගේ උපරිම සේවාව මේ අවස්ථාවට ගොනු කරගන්න. හැබැයි සමහර විට ඔබ දන්නවා මේ කාල සීමාව මදිවේ මේ මාතෘකාව ගැන කතා. ඉතින් ඒ නිසා ඔබට හැකියාව තියෙනවා, පුළුවන්කම තියෙනවා YouTube නාලිකාව වලට ගිහිල්ලා ඔබ බලන්න, YouTube වලට ගිහිල්ලා බලන්න චාමින්ද කුමාරසිරි කියලා සර්ච් කරලා ඔබට ඇති තරම් වීඩියෝස් බලාගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි, මා එපමණයි සඳහන් කරන්නේ. ඉතින් මේ වැනි බාරදුර කාර්යාවයකට අත ගහලා තියෙන අපරණික කුසගර්ම දෙපාර්තමේන්තුව. මොකද අපරණික කුසගර්ම දෙපාර්තමේන්තුවේ 1972 ඉඳන් අද වෙනකොට අවුරුදු 50ක් සැපිරුවේ අපේ විවිධ පාර්ශ්ව කරුවන්ට විවිධ උපදෙස් සහ අපි සහයෝගයක් ලබා දෙමින්. ඉතින් මේ තවත් පුළුල් කරන අදහසින් තමයි අපරණික කුසගර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන ජනක ලින්දර මහතාගේ විශේෂ උනන්දුව කැපවීම සහ මේ කටයුත්ත කෙරෙහි එතුමා විශේෂ උනන්දුවක් දක්වනවා. එතුමා තමයි ව්‍යාපාර උපදේශන ඒකකයේ භාරව කටයුතු කරන දෙපාර්තමේන්තුව. ඉතින් එතුමා තමයි අද දවසේදී අපි ප්‍රථමයෙන් සම්බන්ධ කරගන්නේ. ඒකට හේතුව තමයි මේ චමින්ද කුමාරසිරි මහතාව මේ සජීවී වේදිකාවට ගෙන ඒමට මම හිතනවා මා සුදුසු නෑ කියලා. ඒ නිසා තමයි මම අධ්‍යක්ෂ සංවර්ධන ජනක ලින්දර මහතාට ගෞරවයෙන් ආරාධනා කරන අපගේ මේ අද සුවිශේෂී උදේශකයා වේදිකාවට ගෙනෙන්නට. හොඳයි, බොහොම ස්තුතියි රවි. මාව ඇහෙනවා ඇති නේද? ඇහෙනවා සර්. ඔව්, බොහොම ස්තුතියි. ඇත්තටම 1972 අගෝස්තු වගේ මාසයේ දවසක අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ කළා. ඇත්තටම ඒ දවස තමයි 1972 අගෝස්තු මාසේ තමයි කැබිනට් පත්‍රිකාවක් මාර්ගෙන් මේ දෙපාර්තමේන්තුව ස්ථාපනය කරලා තිබෙන්නේ. ඉතින් එහෙම ස්ථාපනය කරනකොට ඇමරිකානු ඩොලර් මිලියන 60ක් කුළුබඩු හා ඒ ආශ්‍රිත අපනයනයෙන් ශ්‍රී ලංකාව ලබාගෙන තිබුණා. බොහොම කියන්න සතුටුයි, 50 වසර සම්පූර්ණ කරන අද වගේ දවසක අපි ඇමරිකානු ඩොලර් මිලියන 517ක් හොයනවා. ඒ කියන්නේ පහුගිය අවුරුද්දේ අපි රුපියල් මිලියන 103,000 වගේ ආදායමක් විදේශ විනිමයක් මේ රටට ලබාගෙන තියෙනවා. ඔබෙත් අපි සැමගේම දායකත්වය ඇතුළු. ඒ කියන්නේ මිත්‍රවරුනි, අපි මේ පහුගිය මාස 3-4 ජීවත් උනේ ඉන්දියානු ණය සහනය යටතේ. ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් කියලා ඩොලර් මිලියන 500ක මුදලකින් තමයි අපි මේ ජීවය ලබා දුන්නේ මේ දේශයට. එතකොට ඔබට තේරෙනවා ඇති අපි පහුගිය අවුරුද්ද වෙන විට ආදායම උපදවලා තිනවා ඇමරිකානු ඩොලර් මිලියන 517.
එතකොට මේ ක්ෂේත්‍රය තුළ තව දුරටත් අපේ ඉලක්කය වෙලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1ක වගේ ඉලක්කයකට යන්න අවුරුදු 100 ඉලක්කයක් නෙමෙයි නමුත් අමාරු කන් තිබුණත් අපිට ඒ සඳහා විභවයක් තියෙනවා ඒ විභවය ඔස්සේ හඹා යාම සඳහා අපිට හොඳ පිරිසක් ඉන්නවා ඒ පිරිස සවිබල ගැනීම තමයි අපනායන කුසකර්ම දෙපාර්තමේන්තුවේ හැටියට අපේ දායකත්වය ලබා දෙන්නේ එතකොට අද දවස වන විට අපි දල දේශීය නිෂ්පාදනයෙන් 10.7%ක දායකත්වයක් මේ ක්ෂේත්‍රය තුලින් ශ්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදනයට දායකත්වයක් ලබා දෙනවා එතකොට අපේ ඉලක්කය වෙන්නේ 1%ක ප්‍රමාණයට ළඟා වෙන්න. ඉතින් ඒ ඉලක්කය සුළු නොවුනත් අභියෝග මැද්දේ අපිට යන්න වෙනවා. ඉතින් මේ අභියෝගකාරී වාතාවරණයක් තුල අපි හමුවට එන අපේ ව්‍යවසායකයෝ කියනවා මට ඩීසල් ටික නැහැ මට භූමි තෙල් ටික නැහැ මට ඕන තරම් ඕඩර්ස් තියෙනවා මම කොහොමද මේක කරන්නේ ඇයි ඔබතුමාලා නිහඬ වෙන්නේ ඇයි ඔබතුමාලා මේ සඳහා මොකුත් කරන්නේ නැහැ එතකොට ඊයේ දවසට මට ඔය වගේම තුන් දෙනෙක් ඇවිල්ලා කිව්වා මේ අපිට වැඩ කරගන්න පුළුවන් නමුත් මෙන්න මේ අභියෝග ඇවිල්ලා තියෙනවා මේවට උදව් කරන්න කියලා ඒක මේ අභියෝග වගේම අලුතෙන් ඇවිල්ලා ආවා තවත් තුන් දෙනෙක් මේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සහ වාහන ආනයනය කරපු ක්ෂේත්‍රයේ පුද්ගලයන් තුන් දෙනෙක් ඇවිල්ලා කතා කරුවා අපි මේ ක්ෂේත්‍රය ආයෝජනය කරන්න කැමති. දැන් අපි ආයෝජනය කරපු ක්ෂේත්‍රය තුළ අපිට ප්‍රශ්නවත් වෙලා තියෙනවා. හැබැයි අපි ජීවත් වෙන්න ඕන. අපි ඒ ගමන යන්න ඕන. අපි ඒ ගමන යනවන අපිට උදව් කරන්න ඔබතුමාලා මෙන්න මේ පැත්තෙන් ආයෝජනය කරලා මේ රටට විදේශ විනිමයක් දෙන්න කියලා. ඒ වගේ හිතාමත් හොඳ තත්ත්වයන් අපි දකිනවා මේ අර්බුදයෙන්. එහෙමනම් මේ අර්බුදයේ කලමණය කරගෙන අපි කොහොමද ඉදිරියට යන්නේ කියන එක තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ අපනයන ක්‍රියාපටිපාටිය සහ ඒ වැඩසටහන සම්බන්ධයෙන් මේ වෙනකට 10 වෙනි වැඩසටහන මේ යන්නේ වර්ෂ 50ක් සම්පූර්ණ කිරීම නිමිති කරගෙන පටන් ගත් මේ වැඩසටහනේ 10 වෙනි එක තමයි අද සම්බන්ධ කරගන්නේ. ඉතින් මම ඔව්ව හඳුන්වා දෙනවට වඩා මට හිතෙනවා මේ අපේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ හිටපු සභාපති ඒ වගේම ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාල උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහත්මයා අපේ සම්පත් දායකයා ගැන මෙන්න මෙහෙම කියනවා. සපෘත ආර්ථික විද්‍යාඥයෙක් වශයෙන් මම වඩාත් අගය කරන්නේ ආර්ථික විද්‍යාවේ කුහා වරලත් ධනකාධිවරයෙකු ලෙස සීමාවන් ඉක්මවා යාමට ඔහුට ඇති හැකියාවයි. ඔහු උපාය මාර්ග චින්තනයේ අති දක්ෂයි. ඔහු ජීවිතය පිළිබඳ දක්වන ධනාත්මක දැක්ම ආදර්ශමත් චරිතය සහ වගකීම් ඉටු කිරීමේදී ප්‍රදර්ශනය කරන සුවිශේෂී කුසලතාව ඔහු වඩාත් හොඳ අනාගතයක් සහිත පුද්ගලයෙක් බවට පත් කරනු ඇත. මේ කියලා තියෙන්නේ මම නෙමේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහත්මයා. එසේනම් අද දවසේ අපි අපේ සම්පත්දායක ශ්‍රී ලංකාව පිළිගත් තමත් හොඳ විද්වතෙක් ආර්ථික විද්‍යාඥයෙක් ජාමීන්ද කුමාරසිරි මහත්මයා එතුමා අපේ රවි කිව්වා වගේම සභාපති ආසියා පැසිෆික් මුදල් සහ ව්‍යවසායික සංවර්ධන ආයතනයේ නිර්මාතෘවරයා එක්කම ඔහුගේ HCP කන්සල්ට් පුද්ගලික සමාගමේ සභාපතිතුමා එක්කම ජ්‍යෙෂ්ඨ වරලත් ධනකාධිකාරීවරයෙක් කළමනාකරණ උපදේශකවරයෙක් එක්කම ආයතනික පුහුණුකරුවෙක් ඔහු විසින් පුද්ගලයන් 100,000කට වඩා සංඛ්‍යාවක් පුහුණු කරලා සවි බල ගන්නලා තියෙනවා. ඉතින් ආර්ථික අර්බුදය තුළ සුළු හා මධ්‍ය පරිමාණ අපනයන ව්‍යවසායකින් අභියෝග තුලින් කොයි ආකාරයකද ජයටම්බ කරා මෙහෙවන්න ඕන. මෙන්න මේ ක්‍රියාවලිය තුළ ඔහු කියන ඔහුගේ අන්තර්ජාලය තුළ දාම් ක්‍රීඩාවයි චෙස් ක්‍රීඩාවයි කියන්නේ එක වගේ පුණට ඒක දෙකක්. දාම් ක්‍රීඩාව එක පැත්තකට අපි යන්නේ. හැබැයි චෙස් ක්‍රීඩාව වඩා ගතිකයි. ඒ තුල චලනයන් සැලසුම් කිරීමේදී වඩා උපාය මාර්ගික චින්තනයක් අවශ්‍ය වෙනවා. මට ඔබේ ජීවිතය වෘත්තිය හෝ ව්‍යාපාරය තුළ විශාරදය වන්නේ කෙසේදයි උගන්වන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔහු කියනවා every move counts let me choose your right move. සෑම පියවරක්ම වැදගත් වෙනවා මට ඔබේ නිවැරදි පියවර තෝරා ගැනීමට ඉඩ දෙන්න. එහෙමනම් මැතිතුමනි ජමින්ද කුමාරසිරි මැතිතුමනි අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක වෙනුවෙන් අද දින දේශනයක් සිදු කිරීමට
ඔබතුමාට ආරාධනා කරනවා අපනයන් කුසිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුමිය සහ සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන් සහ අප සමග සම්බන්ධ වෙලා ඉන්න සියලුම ව්‍යවසායකින් වෙනුවෙන් ඔබතුමාට මම බාර කරනවා මේ වේදිකාව. බොහොම ස්තුතියි. අයිබෝන් මම ඇහෙනවා මං හිතන්නේ හොඳට නේද? ඔව් හොඳට ඇහෙනවා කවින් මහත්මයා. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ඇත්තටම මේ දවස්වල ඉතාමත්ම කාර්ය බහුල අවස්ථාවක්. ඒ වුණාට මගෙන් මේ ඉල්ලීම කරාට පස්සේ මට මේක අහක දාන්න බැරි වුණා. මොකද මෙතන තියෙන්නේ මම පිළිබඳ ප්‍රශ්නයක්වත් මේ ආයතනයේ පිළිබඳ ප්‍රශ්නයකටත් වඩා අපි රටක් විදිහට අද අපි හැමෝම මුහුණ දෙන දැවැන්ත ආර්ථික අර්බුදයකට විසඳුමක් හොයන්න දායක වෙන අවස්ථාවක් විදිහට මම මේක දැක්කේ. ඉතින් ඒක නිසා මම සම්පත්දායකයකට වඩා රටේ පුරවැසියෙක් විදිහට මගේ යුතුකමක් තියෙනවා මේ වෙලාවේ. මොකද විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය අපි ඉගෙනගෙන මේ රටට යමක් කරන්න ඕන වෙලාව. ඉතින් ඒ හින්දා මට හිතුණා කොහොම හරි මේ අවස්ථාව මම ගන්නවා කියලා. එමෙතන තමයි මම මේක දුන්නේ. ඉතින් මම මුලින්ම සුබ පතනවා මේ ආයතනයේ 50 සංවත්සරයට. ඉතාමත්ම කාලෝචිත වැඩපිළිවෙලක්. මම හිතන්නේ මේක 10 වැඩසටහන මේ කරගෙන ආපු වැඩසටහන් මාලාවේ. මෙතන ඉන්න පිරිසට වඩා මම හිතන්නේ බොහෝ පිරිසක් අපි සජීවීව මම හිතන්නේ සමාජ ජාල ඔස්සේ නරඹනවා ඇති. ඒ වගේම මෙතනින් එහාටත් මේ වීඩියෝ එක තියෙන හින්දා ගොඩක් අය බලන්න පුළුවන් ඉස්සරහා. ඒතර මගේ මාතෘකාව විදිහට මම විශේෂිත මාතෘකාවක් විදිහට ලඟු කරලා මේක ගන්න ගත්තේ නැහැ. මොකද මට කිව්වා මේ දැන් මේ වැඩ පුළුව කොටස් 9කින් ගිහිල්ලා යම් යම් ප්‍රතිපිළිබඳව මේ අයට අවබෝධය ලැබලා දීලා තිනවා. ඒක නිසා මේ වෙලාවේ ටිකක් මේ සමස්තයම දිහා බලලා විශේෂයෙන්ම මේ තියෙන උද්දමනකාරී තත්ත්වය ආර්ථික තත්ත්වය ඒ දේවල් සලකලා අපි කොහොමද ව්‍යවසායකෙක් විදිහට මේ අභියෝග ජය කරගෙන මේ වැඩසටහන ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එක. මම ස්ලයිඩ්ස් කීපයක් හදාගෙන ආවා. නමුත් මේක මම ඉංග්‍රීසියෙන් තියන්නේ එච්චර ඩීටේල් යන්නේ නැහැ. මම ඒක පාවිච්චි කරන ගමන් මගේ කතාව කරගෙන යන්න අපිට පුළුවන් මේ සාකච්ඡාවෙන් පස්සේ, කියන්නේ මගේ මේ ඉදිරිපත් කිරීමෙන් පස්සේ ඕගොල්ලන්ට තව ගැටලු තියෙනවා නම් ඒවා සාකච්ඡා කරන්න සහ වැඩිදුර අපිට අදහස් තියෙනවා නම් ඒකට අවධානය යොමු කරන්න. මම මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරගන්නම් ඉස්සලා. මගේ ස්ක්‍රීන් එක පේනවද? හරි සර්, අපිට පේනවා සර්ගේ ස්ක්‍රීන් එක. Right. ඔබතුමාලා කතා කරා වගේ දැන් මේ ආයතනය මේ අවස්ථාවේ ගොඩක්ම මේ අපනයන. මොකද අපි දැන් සරලව ගත්තොත් මම නිතරම මාධ්‍යයට ගිය වෙලාවල් වලට වැඩසටහන් කරනකොට කියන කාරණාවක් තමයි අපි හැමෝම හරියට තේරුම් ගත්ත නැති කාරණාවක් තියෙනවා. සහ විශේෂයෙන්ම රජය සහ වගකීම් නිලධාරීන් උනත් ඒ අවධානය යොමු කරන ප්‍රමාණය පිළිබඳ මට ලොකු සැකයක් තියෙනවා මම මේ කතා කරන කාරණාව. ඒ තමයි අපි කතා කරනවා මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නය. ඇත්තටම අද වෙනකොට මේක උද්ගත වෙලා තියෙන්නේ අපේ විදේශ සංසිතත් එක්ක. විදේශ සංසිත පිළිබඳ තියෙන හිඟය, අපේ ආනයන ආදාය අභියදම සහ ආපනයන ආදායම කියන දෙක අතර පරතරය. මේ පරතරය බත්තම පහුගිය කාලේ වෙනකොට 2020 වගේ කාලේ තමයි අපි මේ කොරෝනා වසංගත තත්ත්වයක් එක්ක යම් කිසි ප්‍රමාණයකට මේ ආනයන සීමා කරන තත්ත්වයක් ඇති කළ රජය යම් දේවල් කරන්න පටන් ගත්තේ. මේක එනකන් ඒ වෙලාව වෙනකොටත් අපේ ආනයන වියදම අපනයන ආදායම වගේ දෙගුණයක්. ඒ කියන්නේ මේ රටෙන් එළියට රුපියල් දෙකක් යනකොට රුපියලයි ලංකාවට එන්නේ. රුපියල් වලින් කිව්වා. ඩොලර් වලින් ගත්තත් එහෙමම තමයි. ඩොලර් දෙකක් යනකොට ඩොලර් එකයි එන්නේ. ඒතකොට සුද්ධ වශයෙන් මේක අපිට ඍණාත්මක දෙයක්. අඩුවීමක් තමයි තියෙන්නේ. අනෙක් පැත්තෙන් බලනකොට අපි ලොකු ණය බරකින් ඉන රටක්. ඒතකොට අපි මේ ණය ගෙවන්න ඕන. ඒතකොට සාමාන්‍යයෙන් අපි
බාහිර පාර්ශවයකට ගෙවීමක් කරන්න තියෙන වෙලාවක තවත් පාර්ශවයකින් ණය අරගෙන ඔක ගෙවනවා කියලා කියන්නේ අපි ඒකින් ගැලවීමක් වෙන්නේ නැහැ. අපි තවත් පාර්ශවයකට ණයවීමක් තමයි වෙන්නේ. ඒ ආදී වශයෙන් ගත්තම අපි මේ තියෙන ආර්ථිකයේ තියෙන විදේශ සංසි පිළිබඳ ප්‍රශ්නය සහ මේ ණය ගෙවීම පිළිබඳ ප්‍රශ්නය මේ සියල්ල අපි එකතු කරලා ගත්තොත් මේ සියලු දේටම තියෙන මම දකින දිගු කාලීන සාධනීය එකම විසඳුම තමයි මේ රට ඇතුලේ ව්‍යවසායකත්වය සංවර්ධනය කරන එක. ව්‍යවසායකත්වය සංවර්ධනය කරනවා කියලා කියන්නේ මේ රටේ ඉන්න ව්‍යවසායකයන් ප්‍රමාණය වැඩි කිරීම පමණක්ම නෙමෙයි. ඔය දැනට ලංකාවේ 3% කෝ යාසන ප්‍රමාණය පිරිසක් තමයි ව්‍යවසායකයන් විදිහට ඉන්නේ. ඊට අමතරව අපේ ඉන්න ව්‍යවසායකයන් දැනට මේ රට තුල ඉන්න ව්‍යවසායකයන්ගේ ධාරිතාව වැඩි කිරීමත් ඒකට අයිති. මොකද අපි යම් යම් සමීක්ෂණ වලින් අඳුනගෙන තියෙනවා මේ ව්‍යාපාරිකයෝ දැනට ලංකාව තුල ක්‍රියාත්මක වන ව්‍යවසායයන් මේ ව්‍යාපාරිකයන් ගත්තම ඒගොල්ලන්ගේ ඒ ක්‍රියාත්මක වන කැපැසිටි එක ඒගොල්ලන්ගේ මේ වැඩ කරන ප්‍රමාණය ගත්තම Tamanට තියෙන හැකියාවෙන් 40% වගේ ප්‍රමාණයකට තමයි ඒගොල්ලන්ගේ අකින පළදායිතාවය තියෙන්නේ. මොකද ඒගොල්ලෝ සමහර වෙලාවට මේ ව්‍යාපාරයක් විදිහට පටන් ගත්තට ඒකේ තියෙන ගුණාත්මකභාවය වැඩි කරන්න, වෙළඳපළ ප්‍රමාණය වැඩි කරන්න, තමන්ගේ නිෂ්පාදනය වැඩි දියුණු කරලා අගේකතු කිරීමක් කරන්න, ඊළඟට කාර්යක්ෂම තීරණ අරගෙන තමන්ගේ ව්‍යාපාරයේ තියෙන සම්පත් වලින් වැඩි ප්‍රමාණයක් ගන්න කොහොමද කියන කාරණා ඒ වගේ දේවල් පිළිබඳ ලොකු අවබෝධයක් ගොඩක් අයට නැහැ. සමහර අයට දැනුමක් නැහැ, සමහර අයට පළපුරුද්දේ සමහර අයට ඒවා කරගෙන සම්පත්. ඉතින් මේවා එක ගත්තම අපි අද කතා කරනවා ලංකාවේ ආර්ථිකයෙන් 60%කට ආසන්න ප්‍රමාණයක දායකත්වයක් දෙන්නේ මේ සුළුහා මධ්‍ය පරිමාණ ශිෂ්ටය කියන. ඉතින් මේ ශිෂ්ටය අපි හිතුවොත් දැනට ක්‍රියාත්මක වන ප්‍රමාණයෙන් 10%ක් ඵලදායිතාව වැඩි කරා කියලා මේ කිනි ක්‍රමවේදයන් එක්ක. ඉතලා බලන්න කොයිතරම් දායකත්වයක් ආර්ථිකයට දෙන්න පුළුවන්ද කියලා. ඒකෙත් උපරිම තැන තමයි මේ ව්‍යවසායකත්ව සංවර්ධනය කියන එක ව්‍යවසායකයන් කියන එක බිහි කරන ගමන් අපනයනය අරමුණු කරගෙන කරන එක ඉතනින් එහාට යන තවත් වැදගත් තැනක්. මොකද අපනයනය කියන රටින් එළියට දෙයක් ගිහිල්ලා අපි රටතුලට විදේශ විනිමය ගේනවා කියන එක. ඉතින් මේ සියලු දේවල් එක ගත්තම මේ රට ඇතුලේ ව්‍යවසායකත්ව සංවර්ධනයට තියෙන අවධානය බරතබීම ප්‍රමාණවත් නැහැ කියන එක මගේ පුද්ගලික මතය. නමුත් මම දකින හොඳ දෙයක් මේ මෑත කාලීනව මේ සියලු ආයතන රාජ්‍ය පෞද්ගලික හැම දෙනෙක්ම දැන් මේක වෙනුවෙන් ලොකු වෙහසක් ගන්නවා, උනන්දුවක් ගන්නවා මෙතන මේක වැඩි දියුණු කරන්න. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවයක්. ඒ වගේම මේ මම නියෝජනය කරන ආයතනය වුණත් අපිත් උත්සාහ කරන්නේ මේ ව්‍යවසායකත්ව සංවර්ධනය කියන කොටසට අපින් දෙන්න පුළුවන් දායකත්වය කොහොමද දෙන්නේ කියලා. ඉතින් එතෙන්දී අපි තරගකරුවෙක් විදිහටවත් එම නැත්තම් මේ මුදල් හම්බ කරගැනීමේ අරමුණ ඇතිවවත් නෙමෙයි මේක ආරම්භ කරේ. මේක ආරම්භ කරේ මේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගේ මේ ශ්‍රේෂ්ඨ වෙනුවෙන් වැඩ කරන සියලු ආයතනත් එක්ක සහයෝගයෙන් එකතු වෙලා අපිට පුළුවන් දායකත්වයේ මේ කියන සමස්ත රට තුල ව්‍යවසායකත්ව සංවර්ධනය සහ අපනයන වැඩි කිරීම කියන කාරණාවට ලබා දෙන්න. හරි. ඒ කාරණාවත් එක්ක මම ඉස්සරහට ගියොත් එහෙම මම හිතන්නේ මේ සෝෂල් මීඩියා වල එන එකේ ස්ක්‍රීන් එකේ පොඩි වැටලුවක් වෙන පුතුම පොඩ්ඩක් බලන්න එක මේක හරියට ඉන්නේ නැහැ මේ ප්‍රසන්ටේෂන් එක මගේ මේක ඉන්නේ නැහැ එතන මම හිතේ පින් කරන්න ඕනේ පොඩ බලන්න එක රයිට් මම යන්නම් එතකන් සරහට දැන් අපි පහුගිය කාලේ අන්තර්ජාලේ ශ්‍රී ලංකා කියලා සර්ච් කරා නම් කවුරුහරි ලංකාව ගැන හොයන කෙනෙක් උනන්දුවත් තියෙන කෙනෙක් නම් අහලා අපි මේක බලනවා ලංකාව කියන්නේ මොකද්ද මොනවාගේ රටක්ද කියලා. දැමුත් මෙන්න මේ වගේ පින්තූර ටිකක් තමයි සාමාන්‍යයෙන් ඔය අන්තර්ජාලයේ Google එකේ උඩින්ම ආවේ. මේ රට දැන් මේ අර්බුදයක තියෙන්නේ ගෑස් පෝලිං අරගල ආර්ථිකය කඩා වැටෙනවා, මිනිස්සුන් අසහනකාරී තත්ත්වයට පත් වෙලා, ඔය දේවල් තමයි අපිට මේ දකින්න සාමාන්‍යයෙන් බැලුවම. ඉතින් මේක සෑහෙන දුරට අපේ රට ඇතුලේ තියෙන තත්ත්වයේ කෙසේ වෙතත් පිටින් රට දිහා බලන පාර්ශවයකට විශේෂයෙන්ම සංචාරක ශ්‍රේෂ්ඨීන් මේ රටට එන්න බලන් ඉන්න සංචාරකයන් මේ රටට ආයෝජනය කරන්න බලන් හිටපු ආයෝජකයන් ඒ වගේම මේ රටේ ආර්ථිකමය වශයෙන් ගනුදෙනු වලට සම්බන්ධ වෙන පාර්ශව ඒගොල්ලන්
ගත්ත මතය නැත්තම් අදහස තමයි මේ මේ රූපත් එක්ක තමයි ගත්තේ. ඒක විවිධාකාරව නිර්වචනය කරන්න පුළුවන් වුණත් රටේ සමස්ත ආර්ථික විද්‍යාව ගත්තම ඒක සුබවාදී දෙයක් නෙමෙයි එළියට ගියේ. නමුත් මේ කාරණා ඇතුලේ අපි දකිනවා දැන් යම්කිසි ප්‍රමාණයකට මේ ලංකාවේ ඉන්න මිනිස්සු කියලා කියන්නේ එහෙම ලේසියෙන් වැටෙන පිරිසක් නෙමෙයි. කොමන අභියෝගාවත් අපි ඒකත් එක්ක හැප්පිලා උඩට එන්න හැකියාවක් තියෙන මානසිකත්වයක් තියෙන ධෛර්යයක් තියෙන පිරිසක්. අපි දන්නවා අපි සුනාමි වසංගත තත්ත්වයේදී කොහොමද අපි හැසිරුනේ, ඒ කාලෙදී කොහොමද නැවතත් රට ගොඩදාගත්තේ, 30 වසරක යුද්ධයක් තිබිච්ච රටක්, ඒ සියලු දේවල් වලින් අපි ගොඩාවා. ඉතින් ඒ වගේ මේ තැන්වලදීත් යම් යම් පසුබෑම් වලට ලක් වුණත් රටක් විදිහට අපි ඉදිරියට එන්න තියෙන අවස්ථාව අනිවාර්යයෙන්ම තියෙනවා කියන එක නැවතරක්ම මතක් කරන්න ඕනේ. මම මේක දැන් ඉස්සරහට මම ටිකෙන් ටික එතනට එනවා. මෙන්න දැන් මෑත කාලේ දැන් මේ අද ඊයේ ලංකාව ගැන දකිනකොට මේ තියෙන දේවල් ඔය කියපු කාරණාත් එක්ක දැන් ඔන්න අපි සුබවාදී පැත්තට ගමන් කරනවා කියන එකට අපේ මිනිස්සුන්ගේ තියෙන අපි කියන රෙසිලියන්ස් නැවත අර්බුදයකින් ගොඩ එීමේ හැකියාව පෙන්නන අවස්ථාවක් මේ. දැන් මේ තියෙන්නේ මම කීපයක් විතරයි මේ අන්තර්ජාලයට ගියාම මේ නිවුස් අයිටම්ස් වල තියෙනවා. එක්ස්පෝස් ටු ද යුනයිටඩ් ස්ටේට්ස් ශ්‍රී ලංකා සිංගල් ලාජස්ට් එක්ස්පෝර්ට් ඩෙස්ටිනේෂන් ඉන්ක්‍රීස් බයි 46%. රයිට්. ඇමරිකා සජ්ජාපතේ කියන්නේ ලංකාවේ අංක 1 අපනයන වෙළඳපොළ. අපේ තියෙන භාණ්ඩ සේවා ගත්තා. ඒ වෙළඳපොළ තුල 146% වර්ධනයක් කියන්නේ සෑහෙන සැලකිය යුතු ප්‍රමාණයක්. ඊළඟට ඉන්දියාව අපේ අසල්වැසියා බ්‍රිතාන්‍ය විශාල මාකට් එකක මේ මාකට් එකේ වැඩිවීම ඊළඟට එංගලන්තේ මේ එංගලන්ත ගැන කතා කරනවා රයිට්. ඒ රටට අපේ දායකත්වයේ පහුගිය අවුරුද්දට සාපේක්ෂව 16% වර්ධනයක් පෙන්නනවා මේ අවුරුද්දේ සමස්ත අපනයන ප්‍රමාණය. මේ තියෙන්නේ අර මම කියපු ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්නයක් ආපු වෙලාවට ඒකෙන් ගොඩ එන්න තියෙන හැකියාව. යම්කිසි දෙයකදී ඒ තියෙන සියලු දේවල් විතදරාගෙන යම් කිසි ප්‍රමාණයක් හොස්බෑම කරලා ලක්ුණත් අපිට ගොඩ එන්න පුළුවන් කියන ඒ හැකියාව. ඉතින් මේ මේ තියෙන ආරම්භයක් විතරයි මම දකින විදිහට. මේ ආරම්භය ඉස්සරහටත් යන්න ඕන. මොකද අපිට සාමාන්‍යයෙන් එකපාර ආනයන සීමා කරාම එකපාර අපේ වෙළඳපොළ අපි හිතුවොත් ලොකු අවස්ථාවක් ඕපන් වුණාට අපි එකපාරට කියන අපිට ලොකු වෙළඳපළක් ආවා කියලා. දේශීය වශයෙන්ම විදේශීය වශයෙන් වෙළඳපළක් නිර්මාණය වෙච්චි පමණින් අපිට ඒ වෙළඳපළට ඇතුල් වෙන්න බෑ එකපාර. මොකද අපේ ඉන්න ව්‍යවසායකයින් ඒ සඳහා සූදානම් විය යුතු, සම්පත් රැස් කරගත යුතු, නිෂ්පාදන ක්‍රියාවලියක් කරලා ඒකෙන් ඒ ප්‍රතිඵල නිෂ්පාදන එළියට ගන්න ඕනේ. ඒකට යම්කිසි කාලයක් ගත වෙනවා. අන්නේ කාල සීමාව තමයි පහුගිය කාලේ අපිට ගත කරන්න සිද්ධ වුණේ. දැන් ඒ කාල සීමාව ගිහිල්ලා, ඒ කියන්නේ මේ නිෂ්පාදන ආරම්භ කරපු ඒ ක්‍රියාවලියට අවතීර්ණ වෙච්චාගේ ප්‍රතිඵල දැන් තමයි එළියට එන්නේ. ඒතකොට ඒකද තමයි මේ අපනයන ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්න. ඉතින් මේක දැන් තව ඉදිරියට තවදුරටත් වැඩි වෙනවා. ඒ වැඩිවීමට අපි කොහොමද දායක වෙන්නේ කියන එක තමයි අද මේ ඉන්න කණ්ඩායම විශේෂයෙන්ම කතා කරන්නේ. සහ අපි මෙතන වැඩි අවධානයක් යොමු කරනවා මේ කෘෂිකර්ම ආශ්‍රිත අපනයන වෙළඳපොළට කොහොමද යන්නේ කියලා. මොකද ලංකාව අපි දන්නවා, මම වැඩි කතා කරන්නේ මේ ගැඹුරු දේවල් පොත අපි අද විශේෂ කාරණා ටිකක් කතා කරන ඕන හින්දා, ලෝකයේ තියෙන සමහර නිෂ්පාදන නැත්තම් කෘෂිකාර්මික භෝග ගත්තොත් ලෝකේ තියෙන හොඳම ප්‍රමිතිය තියෙන ඒ නිෂ්පාදන තියෙන ලංකාවේ යම් යම් භෝග සම්බන්ධයෙන් ගත්තම කතා කරන තේ ගැන අපි කතා කරන කුරුඳු ගැන ඒ වගේ තව ගොඩාක් භෝග මම හිතන්නේ මට වඩා මෙතන ඉන්නයි සම්බන්ධයෙන් දන්නෝ. ඉතින් එහෙම තියෙනවා. නමුත් අවාසනාව තමයි මේ තරම් ප්‍රමිතියක් මේ තරම් ලෝකේ අංක 1 තියන්න පුළුවන් භවභෝග ලංකාවේ තියෙද්දි ඒවාට නිසි තැනක් නිසි මිලක් නිසි ඇගයීමක් ගත්තද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා මේ දේවල් දිහා බලනකොට. මොකද අපිට වඩා අපේ රටේ තියෙන නිෂ්පාදනවල ප්‍රයෝජනය ගන්න අපේ රටෙන් මේ දේවල් අරන් ගිහිල්ලා වැඩි දියුණු කරන අනෙක් රටවල්. දැන් විශේෂයෙන් අපි ගත්තොත් තේ වගේ දෙයක් ගත්තා. ලංකාව ලෝකයේ අංක 1 තේ අපනයන කරන රටක් විදිහට මම කියන්නේ ප්‍රමාණවත්
ගුණාත්මකව නෙමෙයි ගුණාත්මකව ගත්තම අපි තවමත් බල්ක් ටී ඒ කියන්නේ මේ අමුද්‍රව්‍ය මට්ටමේ තමයි අපි මේතේ යවන්නේ වැලියු වැඩඩ් කියන තැනට ඒ කියන්නේ ඒ ගත්ත ටිකෙන් තව ඉස්සරහට වැඩි දියුණු කරලා ඒ අතරමඟදී කරන වැඩි දියුණු කිරීමේ වාසියත් ලංකාවට එන විදිහේ ක්‍රමවේදයක් තවමත් අපිට නිර්මාණය කරගන්න බැරිලා තියෙනවා යම්කිසි ප්‍රමාණයකට යම් යම් ආයතන පුද්ගලික ආයතන මේ දේවල් කරලා තියෙනවා නමුත් රටක් විදිහට අපි එතන පස්සෙන් ඉන්නේ ඒ වගේම තමයි අර අනෙකුත් මම කියපු භෝග සම්බන්ධෙනුත් ඒ වගේ තත්ත්වයන් තියෙනවා ඉතින් එහෙම ගත්තම අපි මේක ටිකක් ගැඹුරින් විශ්ලේෂණය කරොත් අපිට ඉතාමත්ම හොඳ වෙළඳපළක් නිර්මාණය කරගන්නවා වගේම අපිට මූල්‍යමය වශයෙන් හොඳ ආදායමක් ගන්න පුළුවන් තැන් තියෙනවා. ඉතින් මේක අපි තව බැලුවොත් මම හිතන්නේ මෙතන ඉන්න අය ගොඩක් මේ දේවල් ගැන කතා කරලා ඇති. අපේ නිෂ්පාදන කොයිතරම් අපි අපතේ යවනවද, නාස්ති කරනවද කියන කාරණාව. එතකොට ඒ අපි නාස්ති කරන අපි කැලේට ඇරලා තියෙන දැන් අපි සරලව ගත්තොත් මේ අපි කොස්ගස් වල තියෙන අපි කතා කරන්නේ කොස් ගෙඩිය, පොලොස් ගෙඩිය, වරක ගෙඩිය ඕ ටික කතා කරනවා. සමහරවිට කොස් ගහේ ලිය ගලක් කතා කරනවා. දැවවල. නමුත් මේ කොස් ගහේ කොළ ටික අන්තර්ජාලයේ ගිහලා බැලුවොත් ඔබට පේනවා පැකට් කරලා විකුණනවා. මේ කොළ හතරක් පහක් දාලා ඩොලර් 5යි 6යි කියලා විකුණනවා. ඉතින් එහෙම වෙළඳපළකුත් තියෙනවා. අපි මෙච්චර සම්පත් එකක් තියාගෙන අපි මේ දේවල් වලින් ප්‍රයෝජන ගන්නවද කියන කාරණාව තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ ආයතන මේ අපනයන කුෂිකර්ම දෙපාර්තමේන්තුව වගේ ආයතනෙ මම හිතන්නේ කරන්නේ අන්නේ මැදිහත් වීම මේ රටේ තියෙන සම්පත් ටික කොහොමද අපි විදේශ වෙළඳපළට ගෙනහිල්ලා රටට විදේශ විනිමය ගේන ගමන්ම මේකේ ඉන්න ඒ ව්‍යවසායකයන්ට ඒ නිෂ්පාදකයන්ට හොඳ ආදායමක් ගෙන මාර්ගයක් හදලා දෙන්න. දැන් මම මේක තව පොඩ්ඩක් එහාටිකුත් මම ගොඩක් මේ වැඩමුළු කරනකොට එහෙම අපි දකින දෙයක් තමයි රටක් විදිහට දැක්කත් මම දකිනවා මේ අපේ මිනිස්සු යම්කිසි ප්‍රමාණයකට හරි සංවේදී. එහෙම වුණාම අපි හැඟීම්වලව තීරණ ගන්න තියෙන අවස්ථා වැඩි. ඒක අපි හැමතැනදීම දකිනවා. ආර්ථිකමය ප්‍රශ්නේ විතරක් නෙමෙයි දේශපාලනික කාරණාවලදීත් අපි හැඟීම්වලව තීරණ ගන්න ප්‍රමාණය වැඩි. ඒක නිසා අපි මේ වගේ අර්බුදයක් එහිම ආපු වෙලාවට එකපාර වැටෙන ස්වභාවයක් තියෙනවා. නැවත නැගිටින එක වෙනම කතාවක්. නමුත් වැටෙනවා. අපි ඒක අපේ ඇඟට දාගන්නවා. අපි ඒ ගැන හිතනවා. සමහරු අසනීප වෙනවා. ඒ වගේම සමහර වෙලාවට මේ ව්‍යාපාරිකයෝ හැඟීම් බර වෙලා ඉතාමත්ම අවාසනාවන්ත තීරණ කලබල වෙලා තීරණ ගන්න අවස්ථා මම දකිනවා. දැන් මෙන්න මෙතෙන්දී අපි අන්නේ කාරණාව දකින විදිහ කියන්නේ මේ ක්‍රයිසිස් එක කියන එක අපි කොහොමද දකින්නේ? අර්බුදයක් කියන එක, කලබලයක් කියන එක දකින්න ඕනේ. ව්‍යවසායකයේ සාමාන්‍යයෙන් අර්බුදයක් කියලා කියන්නේ එයාට හොඳ තෝතැන්නක් එයාගේ වැඩ පෙන්නන. අර්බුදයක් කියන්නේ මොකක්ද? අර්බුදයක් කියලා කියන්නේ හැමෝටම ප්‍රශ්නයක්, ගැටලුවක් ඇති කරන තැන. විවිධ පුද්ගලයෝ විවිධ පැති වලින් බැටකන. තන විවිධ පුද්ගලයන්ට විවිධ ප්‍රශ්න මතුවෙනවා. සම්පත් වල සීමාවන් නැති වෙනවා. තමන්ගේ ව්‍යාපාර කරගන්න බැරි වෙනවා. ආදායම් හිර වෙනවා. ඊළඟට අපි නොහිතන අලුත් අභියෝග එනවා. දැන් පහුගිය කාලේ අපි දැක්ක මේ වසංගත කාලෙත් එක්ක මිනිස්සුන්ට ගමනක් බිමනක් යාගන්න බැරි තත්ත්වයක්. ඒතකොට කොහොමද අපි මේ තමන්ගේ තීර බාණ්ඩ සේවාව හිට පිට ගෙනියන්නේ? මිනිස්සුන් හම්බ වෙන්නේ. ඔය වගේ ප්‍රශ්න අලුත් ප්‍රශ්නත් නිර්මාණය වෙනවා. ඒතකොට මේ සියලු දේවල් එක්ක අපිට දෙන පණිවිඩය තමයි අපිට අර්බුදයක් තියෙනවා කියන්නේ මිනිස්සුන්ට ගැටලු තියෙනවා කියන්නේ ඒ ගැටලු විසඳීමට ඒ ගැටලු වලට පිළිතුරු හෙවීමට පිරිසක් අවශ්‍යයි කියන්නේ. අන්න ඒ පිරිස තමයි ව්‍යවසායකය කියලා කියන්නේ. එතකොට ව්‍යවසායකයා හැම වෙලේම බලන්නේ අර කියපු ගැටලුව තමන්ගේ ගැටලුවක් කරගන්නවා වෙනුවට තමන්ගේ පැත්තෙන් ඒකට දෙන්න පුළුවන් උත්තරය. දැන් මේ ආයතනය සහ මෙතනට සම්බන්ධ වෙලා ඉන්න ඔබත් මේ කරන්නේ රටේ තියෙන දැවැන්තම ප්‍රශ්නේ කියන්නේ මේ ආර්ථික අර්බුදයේ මූල බීජය වෙලා තියෙන මේ විදේශ සංචිතවල හඩා වැටීමට උත්තරය තමයි රටේ අපනයන ආදායම වැඩි කිරීම. ඒක කරන්න අපි කොහොමද මෙතනට දායක වෙන්නේ? ඒ දායක වෙනකොට ඒ ක්‍රියාවලිය තුළ යම් යම් දේවල් තියෙනවා අපිට බලන්න. දැන් අද අපි විශේෂයෙන් කතා කරනවා මේ මූල්‍යමය තත්ත්වයන් වලට කොහොමද අපි මේක ඇඩගස්සගන්නේ. මූල්‍යමය තත්ත්වයන් ගැන අපි අවධානය යොමු කරන්නේ
කොහොමද කියන කාරණා. ඒක නිසා අපි මුලින්ම මේ අර්බුදයට මුහුණ දෙනකොට අර්බුදයත් එක්ක වැඩ කරනකොට අපි විශේෂයෙන්ම කරන්න ඕන දේ තමයි අපි මේ අර්බුදය අර්බුදය අර්බුදයක් විදිහට දැකලා ඒක මැත්තේම ඉන්නවට වඩා අපි කොහොමද මේ අර්බුදය තුලින් අපිට නිර්මාණය වෙන අවස්ථාව ව්‍යාපාරික අවස්ථාව ග්‍රහණය කරගන්න. ඒක ඒක තමයි මම කියන්නේ අපනයනය කියන එකට ඉතාමත්ම හොඳ අවස්ථාවක් තියෙනවා. ඒක අපි කොහොමද ග්‍රහණය කරගන්නේ කියලා. මම හිතන්නේ මේ පහුගිය වැඩමුළු කීපයත් එක්ක මේ පිළිබඳව යම් යම් ඇතිකඩ වලින් ඔයගලන්ට අවබෝධයක් දෙන්න ඇති. ඒ මම දැක්ක සමහර වැඩමුළු වල කතා කරලා තියෙනවා මේ මිල ගැන කතා කරන්නේ කොහොමද, භාණ්ඩයේ පිරිවැය ගැන කතා කරන්නේ කොහොමද, ඇසුරුම් කරණය කරන්නේ කොහොමද, ඒ තත්ත්ව පාලනය ආදී වශයෙන් මේ ක්‍රියාවලිය තුළ යම් යම් තැන්වල අවබෝධයක් ඔයගලන්ට ලැබලා දෙලා තියෙනවා. ඒක මම හිතන්නේ මේ වෙනකොට මම අමුතුවෙන් ඒක කතා කරන්න අවශ්‍ය නැහැ. එහෙම ගත්තම අපි ව්‍යවසායකයෙක් කියන කෙනා ඉස්සරහට යන්නේ අපේ තියෙන භාණ්ඩය හෝ සේවාව කියන එක හඳුන්වා දීම තුලින් පමණක් නෙමෙයි. දැන් මම මේක මෙන්න මේ පින්තූරයක් මම උඩට දාගෙන තියෙනවා, මම පොඩ්ඩක් පෙන්නන්නම්. අපි සාමාන්‍යයෙන් ව්‍යවසායකයෙක් කියන කෙනා පටන් ගන්න ඉතින් ලංකාවේ ව්‍යවසායකයෙක් කියන කෙනා එකපාරෙන්නේ නැහැ. ලංකාවේ තියෙන තත්ත්වය මත ඇත්තටම ව්‍යවසායකයෙක් කියන කෙනාට වඩා මෙතන බිහි වෙන්නේ මේ ව්‍යාපාරිකය කියන කෙනේ. කියන්නේ තමන්ගේ තියෙන ආර්ථිකමය ගැටලුවක්, එහෙම නැත්නම් ආදායම් පිළිබඳ ප්‍රශ්නයකදී තමන්ට රැකියාවක් කරන්න විදිහක් නැහැ, අසරණ වෙලා, එහෙම නැත්නම් තමන්ට ඒ අවස්ථාව නැහැ, ඒ මොනවා හරි හේතුවක් නිසා අපි පටන් ගන්නවා කුංචියට මොකක් හරි දෙයක්. මට බයිසිකලයක් තියෙනවා, මට මොනවා හරි කරන්න ඕන, මම තැඹිලි ටිකක් විකුණනවා. ඒතර මේ ව්‍යාපාරයක් නැත්නම් වෙළඳාමක් කියලා තැනින් තමයි මේක ඉස්සෙල්ලම පටන් ගන්නෙ. ව්‍යවසායකත්වයේ කියන ගැඹුරු දේවල් ගැන ලොකුට අවධානයක් අවබෝධයක් ඇතුව කරන දෙයක් නෙමෙයි මේක. මෙන්න මෙතන තමයි මම අර ඉස්සෙල්ලත් කිව්වා වගේ අපි කොහොමද මෙන්න මේක මෙන්න මේ නිකන්ම නිකන් බිස්නස් එකක් කඩයක් ආදායම් උපය ගන්න මොකක් හරි කරනවා කියන තැනින් පටන් ගන්න දේ අපි කොහොමද ක්‍රමානුකූලව කරගෙන යන ව්‍යවසායක් බවට පරිවර්තනය කරන්නේ. මොකද එතන තමයි අපිට ඒ ව්‍යවසායකයාගේ වර්ධනය වගේම ඒ භාණ්ඩය හෝ සේවාවට ගන්න පුළුවන් උපරිම අගය ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඒක පුද්ගලිකව විතරක් නෙමෙයි රටක් විදිහටත් අපිට වැඩි අවස්ථාවක් ආදායමක් ගන්න තියෙන තැන. දැන් ඒක මම මේ ඊළඟ පින්තූරේ බලමු ඔයගොල්ලන්ට මම කියන එක පැහැදිලි. දැන් මේ මෙන්න මේක. දැන් බලන්න අපි මේක කොහොමද දැන් ওই තැඹිලි ගෙඩිය right අපි එක ගහකින් තැඹිලි ගෙඩි 10ක් ගන්න පුළුවන් නම් අපිට පුළුවන් ওই තැඹිලි ගෙඩි 10ක් කඩලා රුපියල් 60 ගානේ තැඹිලි ගෙඩි 10 විකුණුවොත් රුපියල් 600ක් හම්බෙනවා. ඒතර ඔය රුපියල් 600 හම්බුනට පස්සේ රුපියල් 600 ඒ අදාළ පුද්ගලයා අරගෙන ඒක විදන් කරලා ඒ තමන්ගේ ආදායම තමන්ට කිම් විදන් කරනවා. එතකොට මේ කියන ඒ ගහෙන් ගත්ත තැඹිලි ගෙඩි 10ට අපි ගත්තේ රුපියල් 600යි වටිනා. දැන් ඔය තැඹිලි ගෙඩි 10ම තව ටිකක් වැඩි දියුණු කරලා ඒකට තව අංගෝපාංග එකතු කරලා අගය වැඩි කිරීමක් කරලා. මොකද අගය වැඩි කරනවා කියන එක හැම වෙලෙම වෙන්නේ නිෂ්පාදනයේ අගය වැඩි කිරීමක්ම නෙමෙයි. ඒකේ රස හෝ ඒකේ තියෙන ප්‍රමාණය මො නෙමෙයි. අගය වැඩි කිරීම කියන එක ගොඩක් පැතිවලින් වෙන්න පුළුවන්. ඒ නිෂ්පාදනයේ තියෙන ගුණාත්මකභාවය වැඩි කරන්න පුළුවන් යම් යම් දේවල් එකට එකතු කරලා. ඊළඟට ඒ නිෂ්පාදනයේ තියෙන ආකර්ෂණීය භාවය වැඩි කරන්න පුළුවන් ඒක යම් යම් දේවල් එකතු කරලා ඒක දාලා තියෙන පැකේජ් එක දාලා තියෙන ඇසුරුම වගේ දේවල්. ඊළඟට මේකට බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කළා. බ්‍රෑන්ඩ් එක හරහා අපි විකුණනවා සාමාන්‍ය ගුණන් අහලා ඇති බ්‍රෑන්ඩ් එකකට වැඩි වටිනාකමක් ගන්නවා. බ්‍රෑන්ඩ් එකට මිනිස්සු වැඩිපුර මිලක් ගෙවනවා. එහෙම ගත්තම අර රුපියල් 600ක් ගහෙන් කඩලා රුපියල් 60 ගානේ right අර මම කිව්වා වගේ ගහෙන් ගෙඩි ටික කඩලා රුපියල් 60 ගානේ ගෙඩි 10ක් විකුණලා රුපියල් 600ක් ගන්න එක අපි යම්කිසි මුදලක්
වියදම් කරලා ඒක වැඩි දියුණු කරලා අපි හිතුවොත් සාමාන්‍යයෙන් අපි average cost එකක් විදියට ගත්තොත් ඔය ගෙඩි 10ක එක ගෙඩියකට අපි හිතුවා තව රුපියල් 50ක විතර වියදමක් කරලා ඔය කියන දේවල් ටික වැඩි දියුණු කරන්න යනකොට එහෙම ගත්තොත් අර ගහෙන් කඩා ගන්න මනුස්සයාට 50ක අමතර වියදමක් යනවා මේක වැඩි දියුණු කරන්න දැන් මේක 50ක වැඩි දියුණු කිරීමක් කරලා අපි මේ එක ගෙඩියකට රුපියල් 300ක විතර අගයක් ගන්න පුළුවන් තත්ත්වයට නිර්මාණය කරනවා එතකොට කලින් රුපියල් 600ක් ගන්න තිබිච්චි ඒ එක ගහෙන් නිෂ්පාදනය කරපු ගෙඩි 10ට දැන් අපි රුපියල් 3000ක් ගන්න. ඒතර එකම නිෂ්පාදනය එකම ගහ එකම ප්‍රමාණය. ඒතර අන්න අපි අර අගය වැඩි කිරීම තුලින් ඒක දේශීය වෙන්න පුළුවන් අපලයන් වෙනද බලන්න. අර අපේ තියෙන සීමිත සම්පත්තික අගය වැඩි කිරීම තුලින් වැඩි වටිනාකම ඒක පුද්ගලයන් විතරක් නෙමෙයි ඒ වටිනාකම රටටත් එනවා. Right? රටටත් ඒ ආදායම එනවා. ඉතින් එහෙම ගත්තම අපිට ඊටාම වැදගත් වෙන්නේ මෙන්න මේ කාරණා අපි හරියට තේරුම් ගන්න එක. Right? මේ කාරණා අපි හරියට තේරුම් ගන්න එක. මොකද ව්‍යවසායකයෝ විදිහට වැඩ කරනකොට මෙන්න මේවා තමයි අපි ඔළුවට දාගන්නේ. මේවත් එක තමයි අපි වැඩ කරන්නේ. අපි නිකන් හරි ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා මේ යම්කිසි භෝගයක් වගා කරගෙන ඉමු නැත්නම් මොකක් හරි නිෂ්පාදනයක් කරලා කීයක් කරගෙන කියලා නෙමෙයි. ඒ එකම සම්පතෙන් එකම දේවල් වලින් අපිට වැඩිපුර අගයක් ගන්න පුළුවන්. ඒතර මේ අපනෑන වෙළඳපොළ තුල තියෙන්නේ මේ කාරණා. මොකද අපනෑන වෙළඳපොළ තුල අපිට ඔය කියන සාමාන්‍ය තත්ත්වයෙන් බඩු විකුණලා ඒක ගන්න බෑ. අපනෑන වෙළඳපොළට යනකොට දැඩි තරගකාරීත්වයක් තියෙන අපිට හැප්පෙන්න තියෙන්නේ ජාත්‍යන්තරයත් එක්ක රටවල් එක්ක තිබුණ අපේ ප්‍රමිතියක් තියෙන්න ඕන. ඔය කියන ආකර්ෂණීය බව සියලු දේවල් එතන තියෙනවා. ඒතර ඒක නිසා තමයි අර අපි අපේ දේශීය නිෂ්පාදකයා පුළුවන් තරම් අපි මෙතනින් එළියට ගෙන අපරාධවලට ගෙනියන එකේ වැදගත්කම තියෙන්නේ මොකද සමහර වෙලාවට අපේ රටේ තියෙන සමහර බවභෝග අපිට ගාණක් නැහැ අපිට මේවා කැලේ අපි මේ කැලෑවට යන්න දරලා තියෙනවා අපි මේ කැලෑවට යන්න දරලා තියෙන සමහර දේවල් පිටරටවල වලට ඉහළ වෙළඳපළක් තියෙන බාණ්ඩය ඉතින් ඒවත් ඒත් එක්කම අපි මේ සාමාන්‍යයෙන් අපේ දේශීයව ගන්න දේ වුණා දැන් මම පහුගිය කාලේ මට හම්බ වුණා මට කතා කරා ඇත්තටම මේ දකුණු පළාතේ ඉන්න පුද්ගලයෙක් මම මේ රූපවාහිනි වැඩසටහනකට හරි රේඩියෝ වැඩසටහනකට මම ගිහිල්ලා එන ගමන් මේ වැඩසටහන ගැන යහන් ඉඳලා මට කතා කරා. කතා කරලා කිව්වා සර් මේ මට පුළුවන් අපේ තියෙන ප්‍රදේශයෙන් එකතු කරලා කොස් සර් කියන ප්‍රමාණයක් දෙන්න පුළුවන්. මම කොච්චරද ප්‍රමාණාත්මකව කියන්නේ? සර් ඕන නැව තුනකට උනත් පුරවන්න කොස් වල දෙන්නම් අපි. ඒ තරම් අපිට තියෙනවා. අපිට තේරෙන්නේ නැහැ මෙතනින් ඉහළට මේ ගෙනියන්නේ කොහොමද කියලා. අපේ ගොඩාක් නාස්ති වෙලා යනවා ගහේම. අවශ්‍ය ප්‍රමාණයට වඩා තියෙන ඉඳන් ප්‍රයෝජනයක් ගන්න. සමහර වෙලාවට අපි මේක ගිහිල්ලා පොලේ ගිහිල්ලා විකුණුවත් අපි එක ගෙඩියකට මට හම්බ වෙන්නේ රුපියල් 800ක් වගේ ගාණක් තමයි උපරිම. එක ගෙඩියකට. හොඳ කොස් ගෙඩියක. දැන් මම නිකමට ගිහිල්ලා එක බැලුවම මේ අන්තර්ජාලයේ ඔය අපි 800යි කියලා යා කියපු කොස් ගෙඩිය අන්තර්ජාලයේ විකුණනවා ලංකාවේ මුදලින් රුපියල් 39000ක් විතර වෙනවා. එක ගෙඩියක් මේ කොස් ගෙඩියක්. ඉතින් බලන්න අපි මේ එතනින් මේ වෙළඳපළෙන් එළියට ගියාම අපිට ගන්න පුළුවන් ඒ අගය වැඩි කිරීම. හැබැයි අපි උතන පටලවගෙන තැන තමයි ඔය කියන අගය වැඩි කිරීම මේ එකපාර ගන්න බෑ. දැන් මගේ ළඟට ගොඩක් අය එනවා අපි දැන් ව්‍යාපාරයක් තියෙනවා මම කැමති එක්ස්පෝට් කරන්න. අපිට එක්ස්පෝට් කරන්න ඕන. තොර එක්ස්පෝට් කරනවා කියන එකේ තියෙන ලොකු ප්‍රොසෙස් එක. මොකද මේ එක්ස්පෝට් කරනවා කියලා කියන්නේ මේ ගෙඩියක් දෙකක් දෙන කතාවක් නෙමෙයි. අපිට මේ ප්‍රමාණාත්මකව මේ වෙළඳපළට යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේ ක්‍රියාවලිය අනුගමනය කරන්න. මේ ගුණාත්මකභාවය තියාගන්න. අනිත් එක මේ ඔක්කොමත් එක ක්වොලිටි කියන එක පෙන්වන්න අපිට නිකන් මට මගේ ගෙඩිය ෂුවර් කියලා හරියන්නේ නැහැ. ඒක ඒ ගන්න උද්ගලයන්ට අපේ ගැලුම් කරුවන්ට ඒ බාණ්ඩේ තියෙන ගුණාත්මකභාවය පිළිබඳ තහවුරුවක් ගන්න පුළුවන් සහතික අපිට පුළුවන්කම තියෙනවනේ ඉදිරිපත් කරන්න. ඒවෙන් තමයි මේගොල්ලෝ මේ දේවල් මනින්නේ. ඒතර ඒ ක්‍රියාවලිය තුළ අපි යන්නේ. ඊළඟට තව වැදගත් දෙයක් තමයි කන්සිස්ටන්සි කියන එක. ඒ කියන්නේ අපි මා අනු මම කොස්ගිරි 1000ක් දෙන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි අද කොස්ගිරි 1000ක් දෙනවා. ලබන මාසේ කොස්ගිරි 1000ක් දෙන්න පුළුවන්. ඒතර මගේ ළඟ තියෙන ක්‍රමවේදය මොකක්ද? මම මේ සප්ලයි එක මේ නිෂ්පාදනයේ දිගින් දිගටම මේ අදාළ ගණන්කරුවාට
ලබා දෙන්න පුළුවන් කියන එකට දෙන තහවුරු මොකද්ද? මගේ තියෙන වැඩ පිළිවෙල මොකද්ද? මගේ ළඟ ඉන්නවද ඒ සැපයුම් කරුවෝ? දැන් එකම සැපයුම් කරුවන්ගෙන් හැමදාම එකම ප්‍රමාණය ගන්න බෑ. මොකද එයාගෙත් ඒ පළදාවට කාලයක් තියෙනවා. යම් යම් ප්‍රශ්න නිසා එයාට පළදාව දෙන්න බැරි වෙන්න පුළුවන්. ඒතර කොහොමද අපි ඒක මේන්ටේන් කරන්නේ? ඒතර මේ මේ සියලු දේවල් මම මේ කාරණා කීපයක් විතරයි මම මේ කිව්වේ. මගේ ළඟට ගොඩක් අය මම ඔයක පැහැදිලි කරලා කියවුවම තමයි ඒක තේරුම් ගන්න මේ කියන කාරණා අපි කියන තරම් විතර තරම් සරල නෑ. හැබැයි ඒක දුෂ්කර කටුක කාර්යයක් වුණත් ඔය කියන ක්‍රියාවලිය තුලින් ඔයගොල්ලෝ ගියොත් ඒකේ ප්‍රතිඵලය ඉතාමත්ම සුබවාදී. මොකද අපි ලංකාව ඇතුලේ පොස්ගෙඩි 1000ක් විකුණන්න දරන උත්සාහයට වඩා අපි පොස්ගෙඩි 100ක් අපරාධ වෙළඳපොළට ගෙනියන තැනට අපි හදාගත්තොත් ඒකෙන් ලැබෙන ආදායම පුද්ගලිකවම රටට ඉතාම විශාලයි. අනිත් පැත්තෙන් අපේ නාස්තිය පුළුවන් තරම් අවම වෙනවා. ඒකයි අපි ප්‍රයෝජනයක් ගන්න. ඒකම කියන්නේ මේ සම්පත්තික මේ ප්‍රමාණයම තියාගෙන වැඩි කරන්න පුළුවන් අපේ තියෙන ආදායමස අගේ. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕනේ ව්‍යවසායකෙක් විදිහට බලනකොට අන්න ඒකයි අපි තියෙන වෙනස. ව්‍යවසායකයා හැම වෙලේම උත්සාහ කරන්නේ අර වෙලෙන්දා වගේ ගත්ත විකුණුවා ලාභය ගත්තා හරි එහෙම නෙමෙයි. ව්‍යවසායකයෙකුට වඩා පුළුල් විදිහට දේවල් දා දකින්නේ. එයා දකින්නේ මේ තමන්ගේ ළඟ තියෙන බාණ්ඩයේ සේවාව දිහා විතරක් නෙමෙයි. මේක සමස්ත මාකට් එක ලංකාව විදිහට ලංකාවේ හැදෙන්නේ කොස්ගරි ලක්ෂයයි නං ඔය කොස්ගරි ලක්ෂය ලංකාව ඇතුළම කාලා ලංකාවේ ඉන්න කවුරු හරි කීයක් හරි හම්බ කරනවට වඩා ඔය ලක්ෂය රටෙන් එළියට ගෙනියන්න ක්‍රමවේදයක් ලංකාවේ මිනිස්සුන්ට ප්‍රමාණවත් තරම් තියාගෙන එළියට ගෙනියන්න ක්‍රමවේදයක් තිබුණොත් අර එකම නිෂ්පාදන ප්‍රමාණයෙන් අපිට වැඩිපුර ආදායමක් ගන්න හැකියාව තියෙනවා. ඒතර ඒක හැමෝටම වාසිදායක තත්ත්වයක්. මෙන්න මේ මයින්ඩ් සෙට් එක මේ තින්කින් එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ රටක් විදිහට ඉස්සරහට යනකොට මේ ව්‍යවසායකයෝ කියන කාරණා. දැන් ඊළඟට අපිට එන කාරණාවක් තමයි අපි මේ විදිහට අපනයන වෙළඳපොළට යනකොට අපි ඒක කරන්න නම් කොහොමද ඒක කරන්නේ? දැන් මම හිතන්නේ මේ ආයතනයේ ගොඩක් දුරට ඔයගොල්ලන්ට යම් යම් දේවල් දෙන්නේ. අපි විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන දේ තමයි අපි මේ දේ කරද්දී සෑම දෙයක්ම කවුරු හරි අපිට ගෙනල්ලා දෙයි කවුරු හරි කරලා දෙයි කියන මානසිකත්වයෙන් මේක කරන්න අමාරුයි. මොකද මේ ක්‍රියාවලියේ ලොකු වගකීමක් ඕනර්ෂිප් එකක් නැත්තම් ඒකේ තමන්ගේ කියන එක ඇඟට දාගෙන තමන් ඒ දැනුම සහ ඒ අවශ්‍ය කුසලතාවයන් රැස් කරගන්න යම්කිසි කැපකිරීමක් කළ යුතු වෙනවා. මොකද ඒකට එකක් තමයි මම සරල උදාහරණයක් කියන්නම්. මේ මම මේ දේවල් කියන්නේ මෙතන ඉන්න අයට ඒකේ තියෙන සංකල්ප ගන්න. දැන් මෑතකදී මම වැඩමුළුවක් කරද්දී මේ වැඩසටහනකදී අපිට ඒ සම්පත්දායකයෙක් විදිහට ඒ කණ්ඩායමේ හිටිය මහත්මයෙක් ඒ මහත්මයා මේ කිරි කොවි කිරිහරක් පට්ටියක් තියාගෙන ඒකෙන් ආදායමක් ගන්න කෙනෙක්. එයා කිව්වා මුලින් පටන් ගත්තම මම හිතන්නේ හරක් දෙන්නකින් විතර පටන් අරගෙන අද වෙනකොට එයාට මම හිතන්නේ 300ක් විතර ඉන්නවා. එයාගේ කිරිහරක් ප්‍රමාණය සහ එයාගේ ව්‍යාපාරය තුළ පවුල් 500ක ප්‍රමාණයක් යැපෙනවා කියලා මට කිව්වා. ඉතින් ඒ තරම් දියුණුවක් ලැබලා තියෙන බොහොම කෙටි කාලයක් ඇතුළත. ඉතින් මට කියන්න ඕනේ ඒ එයාගේ තියෙන ආකල්පේ තා වැදගත් කොටසක් තියෙනවා. දැන් එයා කියනවා මහත්තයෝ මම දන්නේ නැහැ කොරෝනා තිබ්බා කියලා. මම දන්නේ නැහැ රටේ මේ තියෙන ඩොලර් ප්‍රශ්නේ. මම දන්නේ නැහැ ඔය කියන තෙල් ප්‍රශ්නේ. දන්නේ නැහැ කියලා කියන්නේ යා මේ වෙන ලෝකෙ හිටියගෙන නෙමෙයි යා කියන්නේ යා ඒක ඇච්චර ඇඟට දාගත්තේ නැහැ. මොකද ඔය තියෙන ප්‍රශ්න සියලු දේවල් තිබුණා. නමුත් මම කල්පනා කරේ දැන් ඔය ප්‍රශ්නේ දිහා බල බල හිටියොත් මගේ ගමන මට යන්න බැරි වෙනවා. ඒ හින්දා මම හැම වෙලෙම උත්සාහ කරේ මට මගේ එළියේ තියෙන තැන්වලදී යම්කිසි ගැටලුවක් වෙච්ච වෙලාවට මම බැලුවා ඒකට කොහොමද මම උත්තරයක් පාගන්නේ කියලා. දැන් මෙයාට එක ප්‍රශ්නයක් තමයි කිව්වා දැන් ඔය හරක් පට්ටිය කරගෙන යනකොට එයාට එන්නක්කරණය කරන්න ඕනේ යම් යම් කාලවලු. එතකොට ඔය යම් කාලවකවානවල කොරෝනා ප්‍රශ්න ඒවා කිසි දෙයක් එක්ක ඒ එයාගේ ඒ ඉන්න අදාළ පුද්ගලයන්ගේ ඒ පශු වෛද්‍යවරුන් ඒගොල්ලෝ ගෙන්න ගැනීමේ ප්‍රශ්නයක් මතුවුණා. සහ ඒ බෙහෙත්වලත් යම් යම් ප්‍රශ්න තිබුණා. එයා මොකද කරේ? එයා හොයාගත්තලු ගිහිල්ලා. ඒ අධ්‍යයනය කරලා එයා හොයාගත්තලු කොහොමද මේක කරන්නේ? දැන් එයා බලන් ඉන්නේ නැහැ කවුරු හරි ඇවිල්ලා කරන එකක්. දැන් එයාට අවශ්‍යතාවය මත එයාම කරගන්නවා. ඊළඟට යාට තව තිබිච්ච ගැටලුවක් තුව මේ එයාගේ ඒ තියෙන අර පට්ටිය තියෙන සාමාන්‍ය ජනවාසී මිනිස්සු ඉන්න
ප්‍රදේශයක් අසල හින්දා මේ මිනිස්සු විතරම මේ කම්ප්ලේන්ට් කරන චෝදනා කරනවා කියලා මේ ගඳයි කි. ඉතින් මෙයා ඒකට කරපු උත්තරය තමයි එයාගේ ආගේ තියෙන ප්‍රමාණයට එයා සම්බන්ධකම් තිබුණා ජපානයේ එයා කරන්නේ ගොඩක් වෙලාට ඒ වගේ දේවල් වලදී ජපානයෙන් ආදර්ශ ගන්න පුළුවන් ගොඩක්. එයාගේ ව්‍යාපාරේ ගොඩක් දේවල් ගත්තා කියලා. එයා හොයලා බලනවා ජපානයේ මේ වගේ හරක් ඇති කරන තැන්වල කොහොමද මේක කරන්නේ කියලා. ඒකෙදි අර ජාන විද්‍යාවක තාක්ෂණය පාවිච්චි කරලා ඒගොල්ලන් යම් යම් ක්‍රමවේද තියෙනවා මේ ශාක පැලෑටි යම් යම් අපි කියන්නේ ලංකාවේ ඉදිරි කරතෝ කෙම් ක්‍රම කියලා කියන්නේ අර ඒ වගේ යම් යම් උපක්‍රම තියෙනවා ඒගොල්ලන්ගේ ඒ තැන්වල පාවිච්චි කරනවා මෙයා ඒජා ඒ විදිහේ ක්‍රමවේදයක් අරගෙන එයාගේ තියෙන ප්‍රශ්න විසඳගත්තා ඒ වගේ තව ගොඩාක් මට කියන්න පුළුවන් දැන් මට එතන දෙන්න ඕන ඕන කාරණාව තමයි මේ ව්‍යවසායකය කියන කෙනා අන්න එහෙම කෙනෙක් ව්‍යවසායකය කියන කෙනා කිසිම වෙලාවක අරයා වැඩේ කරේ නැහැ මට ආණ්ඩුවෙන් මේක හම්බුන්නේ නැහැ බැංකුවෙන් නැටික හම්බුන්නේ නැහැ මගේ ප්‍රාදේශීය සභාවෙන් මේක ගුණේ නැහැ එහෙම කිය කියා ඉන්නේ නැහැ. එයා හැම වෙලාවෙම උත්සාහ කරනවා මේක අවසානයේ මේක මගේ ව්‍යාපාරය. කවුරු උදව් කළත් නොකරත් මම මේක ගොඩ දාන්න ඕනේ. ඒ මානසිකත්වයෙන් වැඩ කරනකොට ඔයාට අර ප්‍රශ්නය ඒ නැත්තම් මිනිස්සුන්ට චෝදනා කරනවා කියන තැනින් එහාට ගිහිල්ලා තමන් මේකට විසඳුමක් හොයන්නේ කොහොමද කියන කාරණාවට තමන්ගේ තියෙන ශක්තිය ගොඩක් කරලා අපේ තියෙන එනර්ජි එක අපේ ශක්තිය ප්‍රශ්නයට සාප කරන්න මිනිස්සුන්ට සාප කරන්න අනිත් ඒ දේවල් කරන්න ගත කරන වෙලාව සහ ඒ ශක්තිය විසඳුම් හැවීමට භාවිතා කරා නම් අපිට ඉක්මනට විසඳුමක් හොයාගන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මේ අරුමුදයක් තියෙන වෙලාවේ තියෙන වාසිය කියන්නේ හැමෝම ප්‍රශ්න ගැන හිතේ තා ඉන්නකොට විවසයගේ බලනවා මේකස්සේ තියෙන උත්තරේ මොකක්ද කියලා. තමන් විසඳුවන්නේ. මේ මානසිකත්වය ඉතාම වැදගත්. මම හිතන්නේ මේ වැඩමුළුවේදී ඔයාලට ගොඩාක් දුරට දෙන්න ඇති ඔය කියන න්‍යායාත්මක දැනුම නමුත් එතනින් එහාට ගිහිල්ලා තමන් කොහොමද මේක ඉස්සරහට ගෙනියන්නේ කියන එකට තමන් කරන්න ඕනේ මොනවද කියන එක ගැන අවධානය යොමු කරන්න. ඒක ඉතාම වැදගත්. ඒකයි මම දැන් මේ හැම වෙලාවෙම මම මේ පින්තූරයක් දාගෙන ආව පෙන්නන්න මේක පින්තූර දිලි දැම්මොත් තමයි ඔළුවට යන්නේ. මම සැරෙන් සැරේට මේක මේ ස්ලයිඩ් එක ෂෙයා කරගෙන යන්නේ මොකද මේ සමහර වෙලාවට මේ මෙතන මේ ඉන්න මේ සමාජ ජාලාවල සජීවීව බලන කට්ටියට මාව පේන්නේ නැහැ. මොකද ඒකේ පේන්නේ ස්ක්‍රීන් එක විතරයි ඒක දැම්මම. ඒ හින්දා මම පොඩ්ඩක් ස්විච් කර කර යන්නේ ඒකයි. මම හිතන්නේ Zoom එකකින් ඉන්න කට්ටියට නම් මාවත් පේනවා ඇති. දැන් මෙන්න මේක තමයි ව්‍යවසායකත්වයේ ව්‍යවසායකයේ තියෙන වෙනස. අනිත් මිනිස්සුන්ට ප්‍රශ්න දැන් මට ගොඩක් කරා සර් ප්‍රශ්න නේද? දැන් අපි මේ වෙලාවේ ව්‍යාපාරෙන්ද මේ ප්‍රතිපත් මම වැඩසටහනක් කරා මේ ගුවන්විදුලි කාලිකාවක් සමග එතනදි ප්‍රධාන ප්‍රශ්නයක් තමයි දැන් මේ වෙලාවේ අපි ව්‍යාපාරයක් කරන්න පුළුවන් වෙලාවක්ද මේක? අලුතෙන් ව්‍යාපාරයක් අත ගන්න හොඳයිද මේ වෙලාව? මොකද මේ තියෙන තත්ත්වෙත් එක්ක මතරම ප්‍රශ්න. ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා, විදේශ සංදේශ ප්‍රශ්නයක් තියෙනවා, දේශපාලනික පැත්තෙන් යම් යම් ගැට ගැලහැප්පීම් තියෙනවා. බැංකු වල ණය පොලිය ඉතාමත්ම ඉහළයි. ඉතින් කොහොමද මේ වෙලාවේ ව්‍යාපාරයක් කරන්නේ? ප්‍රශ්නනේ හැමතැනම. ඉතින් මම දුන්න උත්තරේ තමයි ඔයගොල්ලන් දැම්මේ. More problems, more opportunities. ප්‍රශ්න වැඩි වෙන තරමට අවස්ථා වැඩි වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන් ප්‍රශ්න වැඩි වෙනකොට මිනිස්සු හොයනවට විසඳුම්. ඒකට විසඳුම් හොයලා දෙන්න පිරිසක් අවශ්‍යයි. ඒ පිරිස තමයි මේ ඉන්න ව්‍යවසායක. ඒතර ඒගොල්ලොත් අර මිනිස්සු සාමාන්‍ය මිනිස්සු හිතන විදිහටම හිතන්න ගත්තොත් ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ තමන්ගේ ප්‍රශ්නයක් කරගෙන ප්‍රශ්නෙට සාප කරලා හිටියොත් ඒ උත්තරේ හම්බෙන්නේ නැහැ. අපි බලන්න ඕනේ ඒකට උත්තරේ. නිර්මාණාත්මක විදිහට උත්තරේ. අන්න ඒක තමයි මෙතන කරන්නේ. මේ මානසිකත්වයේ ඉතාලි වලකට මොකද මම මේ කතාව කියන්නේ මේ උඹලට අද නෙමෙයි මේක තේරෙන්නේ. දැන් විශේෂයෙන් මෙතන ඉන්න ගොඩක් අය මම හිතන්නේ දැනටමත් සම්බන්ධ වෙලා ඇති විදේශ වෙළඳපොළට සමහර අය සම්බන්ධ වෙන්න බලාගෙන ඉති. විදේශ වෙළඳපොළ කියන්නේ ඉතාමත්ම තරඟකාරී වෙළඳපොළ. අපි විතරක් නෙමෙයි කියන්නේ. ඒකේ විවිධාකාර රටවල් තියෙනවා. දැන් ඔබ සමහරලාට පළමු වතාවට භාණ්ඩයක් අපරණය කරනවා වෙන්න පුළුවන්. ඔබ අපරණය කරන රටටම මේ වෙනකොටත් ඒ භාණ්ඩයට සමාන භාණ්ඩයක් අපනයනය කරන ඊට උරුදු සමහරලාට 50ක් 60ක් 30සේ සපයුම කරන සපයුම් කරු වෙන්න පුළුවන් ඒ වෙළඳපොළේ. සමහරට ලංකාවෙන් යවන එකම කෙනා ඔබ වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. සමහරට ඔබ ලංකාවේ අංක 1 වෙන්නත් පුළුවන්. ඔබ ඒ භාණ්ඩේ ක්වොලිටි එක ප්‍රමාණය ගන්න. නමුත් ජාත්‍යන්තර වෙළඳපොළේ ඔබ තවත් තරඟ කරුවෙක් පමණයි. ඒතර ඔබගේ මානසිකත්වය තමන්ගේ නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට තියෙන මානසිකත්වය ඊළඟට දේවල් දිහා නව විදිහකට අලුත් ඇහැකින් මම ඔබට උදාහරණයක් කියන්නම් මේක ලංකාවේ හදන එකක් මට හම්බ වුණා ලංකාවේ ජාත්‍යන්තර වෙළඳපොළේ අපි කියන ස්පෝර්ට්ස්
equipments කියලා කියන්නේ ඒ කියන්නේ ක්‍රීඩා සම්බන්ධ උපකරණ ඇඳුම් සම්පාදනයේ සම්බන්ධයෙන් ලෝකයේ ඉන්න අංක 1 ආයතනයේ නියෝජිත ආයතනයක් ලංකාවේ තියෙනවා. ඒතොර මේ ආයතනය හරහා ඒ දාත්‍යන්තර වෙළඳපොළට දාන්න පුළුවන් ඔය කියන ස්පෝර්ට්ස් ඒ ක්‍රීඩා සම්බන්ධ ඇඳුම් උපකරණ ඒ දේවල්. මේ ආයතනය ලංකාවේම තියෙන ආයතනයක් එක්ක නිෂ්පාදන ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා නව නිෂ්පාදනයක් කරනවා. ඒ පුංචි වෙනසක් කරලා කරේ බලන්න මේ හිතන විදිහ දැන් ඕගොල්ලන්ගේ කතා කරන කෘෂිකර්මාන්තේ සම්බන්ධ කැලලක් මම කියන්නේ කොහොමද කෘෂිකර්මය කියන එක තවත් පාණ්ඩයක් සමග බද්ධ කරන්න පුළුවන් සමහ නව නව විදිහකට හිතන්න පුළුවන් අපි මේගොල්ලන් සප්ලයි කරන එක අයිටම් එකක් තමයි යෝගා මැට් කියන්නේ යෝගා මැට් කියන ගෝල අහලා ඇතිනේ අරගෙන අපි අර ඔය යෝග කරනකොට යට දාන පොඩි පැදුරක් වගේ ප්ලාස්ටික් රබර් වගේ පැදුරක් පාවිච්චි කරනවා ඒ යායම් කරන්නේ ජාත්‍යන්තර දුලි ඉතාමත්ම ඉහළ ඉල්ලුමක් තියෙන භාණ්ඩයක් එක. දැන් යෝග මැට් එක කියන එක සාමාන්‍යයෙන් එක එක රබර් වර්ග වලින් එක එක හැඩතලවලට එක එක පාටවල වලට ඒ කුෂන් එකේ යම් යම් වෙනස්කම් කරලා ඒ ආයතන වලින් දානවා. මේ ලංකාවෙන් කරපු නිෂ්පාදනය තමයි මේ යෝග මැට් එකට කවලම් කරා කුරුඳු සුවඳ මේ කුරුඳු අපේ ලංකාවේ තියෙන හොඳ නිෂ්පාදනයක් මේ කුරුඳු කියන මුද්‍රව්‍ය පාවිච්චි කරලා ඒක යම් කිසි ප්‍රමාණයකට ඒ ෆෝමියුලා එකක් ඇතුළු ඒක කවලම් කරලා අර මැට් එක රබර් වලින් හදන මැට් එකට කුරුඳු සම්බන්ධ කරා මික්ස් කරා දැන් මේ යෝග මැට් එකේ යෝග කරනකොට පාරිභෝගිකයට ඒ කරන කෙනාට ඒ මැට් එකෙන් එන කුරුඳු සුවඳ සිනමන් ස්මෙල් එක ඒක හරි වෙනත් අත්දැකීමක් එතකොට ඔය කියන එක ලෝකේ කවුරුත් හිතපු නැති දෙයක් එතකොට හැමෝම මේ දෙන යෝග මැට් එකට ලංකාවෙන් දුන්න අලුත් සොලූෂන් එක. අන්න ඒක තමයි ව්‍යවසායකත්වය කියන්නේ. ජාත්‍යන්තර වෙළඳපොළ දිනනකොට ලංකාවේ ඉන්න අපිට සමහර වෙලාවට ප්‍රමාණාත්මකව ඔය කියන වෙළඳපොළත් එක්ක හැප්පෙන්න බැරි මොකද සමහරලාට අපි හදන සමහර භාණ්ඩ ගත්තම පිටරටක විශාල පරිමාණයෙන් ඒ කරන ආයතනයකට ගියොත් සමහරලාට මේ ඒ ආයතනයේ කෙලවර හොයන්න බස් එක යන්නේ. ඒ තරම් විශාල කර්මාන්ත ශාලා තියෙනවා. මේ පයින් යන්න බෑ. ඉතාල විශාල ප්‍රමාණයෙන් මේගොල්ලෝ නිෂ්පාදනය කරලා මේ වෙළඳපොළට එන්නේ. ඒක එහෙම වෙළඳපොළකට තමයි අපි මේ ප්‍රොඩක්ට් එකක් දාන්නේ. එතකොට අපිට තියෙන එකම උත්තරේ මොකද ලංකාව ප්‍රමාණාත්මක බොඩි රටක් අපේ කියන අපි කියන ස්කේල් ඔෆ් ඔපරේෂන් අපේ තියෙන නිෂ්පාදන ධාරිතාව සාපේක්ෂව අඩුයි. ඒතර අපිට හැම වෙලාවෙම උත්සාහ කරන්න වෙන්නේ අපි කියනවා differentiated product. ඒ කියන්නේ වෙනසක් කරලා නවෝත්පාදනයක් කරලා අනිත්තර වඩා වෙනස් දෙයක් දීලා ඒක ගුණාත්මක භාවයෙන් වෙන්න පුළුවන්. දැන් ගුණාත්මක භාවයෙන් කියලා තනදී අපිට ඉතාම වටිනා අවස්ථාවක් තියෙනවා. මොකද ඒක අපිට ලැබිච්ච දායාදයක්. මේ රටේ තියෙන මේ පසේ කාලගුණික තත්ත්වයන් වල තියෙන මේ දේවල් එකතු වෙලා අපිට තියෙනවා සමහර භවභෝග ඒ තියෙන ගුණාත්මක භාවයේ ලෝකෙ කොහෙවත් නැහැ. ඒක අපිට ලැබිච්ච දායාදයක්. ඒකත් අපිට හොඳ අවස්ථාවක්. ඒක මත ඉඳලා ජාත්‍යන්තර ප්‍රජා ගන්න සිලෝන් ටී කියන එක. මම අදටත් කනගාටු වෙන කාරණාවක් තමයි මෙච්චර හොඳ බ්‍රෑන්ඩ් එකක් අපිට තියෙදි සිලෝන් ටී කියන එක ලෝකේ ඒ පිළිබඳව දන්න ඉතාමත් විශේෂයෙන් මේ ලංකාවේ තියෙද කියලා අහලා ගන්න තැනට එවලද. නමුත් අද වෙනකන් අපේ ඒ බ්‍රෑන්ඩ් එකට ලැබිය යුතු තැන ලැබිලා නැහැ කියන එකයි මගේ මතය. ඒ කියන්නේ ඒ තරම් අපි ඒක ප්‍රොජෙක්ට් කරගෙන නැහැ රටක් විදිහට. ඉතින් ඒ වගේ මම කිව්ව කුරුඳු ඔය ආදී වශයෙන් තව අපි තියෙනවා. ඉතින් අපිට පුළුවන් අන්න ඒ නිෂ්පාදක ඔබත් කෘෂිකර්මික ශේෂ්ත්‍රයේ යම් කිසි භෝගයක් සමග එකතු වෙලා නම් මේ ජාත්‍යන්තර වෙළඳපොළට යන්න උත්සාහ කරන්නේ තවත් කෙනෙක් යවන දෙයක් මමත් එහෙම්මම යවනවා කියන එකට වඩා යම් කිසි ආකාරයක වෙනසක් කරන්න පුළුවන් දෙයක් තියෙනවද? ගුණාත්මක භාවයේ හෝ ඒකේ තියෙන ප්‍රයෝජන දැන් අර දැන් සාමාන්‍ය කුරුඳු කියන එක අපි දකින්නේ මේ එක්කෝ කුළුබඩු කියන ගණේට වැටෙන කුරුඳු කියන කුළුබඩු කියන ගණේට වැටෙන දැන් නමුත් ඒක එතනින් එහාට කියලා තියෙනවා දැන් අපි කියන සමහරට මේ වලට හඳුන් කුරුවක දේවල් වලට පාවිච්චි කරන ස්මෙල් එක ගන්න right ඒ වගේ අර ඒකේ තියෙන අනිකුත් මේවා වලිනුත් ප්‍රයෝජනයක් ගන්න අර මං කියපු යෝග මැට් කතා ඉතින් ඒක එක උදාහරණයක් විතරයි අපිට හිතන්න පුළුවන් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා එතකොට මේ ව්‍යවසායකයා කෙනෙක් නේද ඒකයි මගේ මෙතන ඉන්නේ නිකන් අර මගේ බිස්නස් එක
එක්ස්පෝට් මාකට් එකට ගෙනියනවා කියන මානසිකත්වයෙන් තවත් වෙළඳපළකට යනවා කියන මානසිකත්වයෙන් එහාට කියලා ව්‍යවසායකයෙක් විදිහට මේක මම කොහොමද මේක අලුත් විදිහට කරන්නේ හොඳම විදිහට කරන්නේ මොකද ජාත්‍යන්තර වෙළඳපළ ජය කරන නම් හොඳම විදිහට ඒ දේ කරන්න දැන් මේ ඉන්න ආයතන සියලු දෙනෙක්ට ඔයගලට උදව් කරන්න පුළුවන් ඔක අපරාධ ක්‍රියාවලිය ගැන කියා දෙයි අසුරු කරන ගැන කියා දෙයි ඒ අදාළ ඒ ලියකේවිලි ඒ වගේ හැම දෙයක්ම කියා දෙන්න පුළුවන් නමුත් මේක එතනින් එහාට කියලා අවසානයේ මේ මොනවා කරත් වැඩක් නැහැ ඔබගේ භාණ්ඩයට වෙළඳපළක් නැහැ ඔබගේ භාණ්ඩේ බෙලිදී ගන්න පුද්ගලයෙක් නැහැ ඉතින් ඒ පුද්ගලයා එකපාරක් අරගෙන වැඩක් නැහැ එයා දිගින් දිගටම ඔබේ භාණ්ඩේ බෙලිදී ගත යුතුය එහෙම තැනකට ගෙනියන්න නම් ඔබට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඔබගේ භාණ්ඩය ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්න අනෙකුත් තරඟකරුවන් අභිභවා යන්න නම් මොකද්ද ඔබට කරන්න පුළුවන් උපක්‍රමය ඒ උපක්‍රමය තව ප්‍රතිවිලි පුළුවන් එක්ක ඔබට හොඳ බ්‍රෑන්ඩ් එකක් ඒ බ්‍රෑන්ඩ් එක කියන එක එකපාර කරන්න බෑ ඒක ටිකක් සංකීර්ණ වැඩක් නමුත් අපි ඒ ගැන මහන්සි වෙලා වැඩ කරොත් එහෙම කරන්න පුළුවන් මම ඉතාමත්ම ආඩම්බරයෙන් කතා කරන අපිට බය නැතුව කියන්න පුළුවන් එහෙම බ්‍රෑන්ඩ් එකක් තමයි මේ ඩිල්මා right ලංකාවේ ඩිල්මා කියන බ්‍රෑන්ඩ් එක තමයි අද වෙනකොට මගේ අදහස ඇටියට ජාත්‍යන්තරයේ ජයගත්තු අංක එකේ දේශීය සන්නම් right එතකොට ඕස්ට්‍රේලියාවේ රටවල අංක එක ඉතින් ඒ වගේ බ්‍රෑන්ඩ් එකක් හදා ගන්නවා කියන්නේ ඒක වෙනම ලෙවල් එකක් ඒක ඔයගොල්ලෝ එකපාරක් නමුත් ඔබ අද පටන් ගන්න සුළු ව්‍යාපාරයේ උනත් ඔබ ඔළුවට දාගත්තොත් මම කවදා හරි මගේ ව්‍යාපාරය අන්න එතනට ගේ මොකද ප්‍රොඩක්ට් එකට සබ්ස්ටිටියුට්ස් තියෙන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකට සබ්ස්ටිටියුට් නෑ මතක තියාගන්න ඒ කියන්නේ ඔබගේ නිෂ්පාදනයේ ඔබගේ තේකොළ පැකට් එකට ඔබගේ කුරුඳු පැකට් එකට තියෙන්න පුළුවන් ආදේශකයක් දැන් ලංකාවේ කුරුඳු පැකට් එකේ වම තායිලන්තෙන් ඉන්න පුළුවන් තවත් කුරුඳු ඒත් කුරුඳු මේත් කුරුඳු හැබැයි ඔබ සන්නාමයක් නිර්මාණය කරලා සංඥාමය ජාත්‍යන්තරයට ගෙනිච්චොත් ඒ මිනිස්සු සන්නාමයෙන් ඉල්ලුවත් ඒ සන්නාමයට ගහන්න තව සන්නාමයක් නැහැ. ඒක වාට විතරයි තියෙන්නේ. කුරුඳු වුණාට මේ අහවල් සන්නාමයෙන් එන කුරුඳු. ඉතින් ඔබ හිතා ගන්න ඕන අද සුළුවට පටන් ගත්තත් ඔබේ ව්‍යාපාරය අවසානයේ යන්නේ සන්නාමේ මම මගේ බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කරගන්නවා කියන එක තමයි ඔබ ඔළුවට දාගෙන ඒ වෙනුවෙන් කාලයක් තිස්සේ වැඩ කරන්නේ. හැබැයි ඔබගේ කියලා ඒ සන්නාමයක් බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කරගන්නකම් ඔබගේ බ්‍රෑන්ඩ් එක විය යුත්තේ ක්වොලිටි එක. එතකන් ඔබේ බ්‍රෑන්ඩ් එක ක්වොලිටි එක ගුණාත්මක බව. මොකද ඔබගේ ප්‍රොඩක්ට් එකේ තියෙන ක්වොලිටි එකට තමයි ඉස්සෙල්ලම කස්ටමර් කෙනෙක් ඔයාගේ ප්‍රොඩක්ට් එක ගන්නෙ. මොකද ඔයාගේ බ්‍රෑන්ඩ් එක දන්නේ නැහෙනි. අලුතින් නමක් හැදුවත් ඒක දන්නේ නැහැ. එයා දන්නේ ප්‍රොඩක්ට් එක. ඒ ප්‍රොඩක්ට් එක ගැන යාට සෑහීමටපත් වෙන්න පුළුවන් නම් එයාක මිලදී ගන්නවා. මොකද ලංකාවේ මිනිස්සු කරන ලොකු වරදක්. ඒක මම බොහෝ දුරට දකිනවා දේශීය ව්‍යාපාර වල මම සමහරවල්ලාට සමහර ආයතන වලට ගිහිල්ලා මම වෙළඳපොළෙන් ගිහම භාණ්ඩයක් ගත්තම මම බොහෝ ආයතනවල ඉන්න එක්කෝ ඩිරෙක්ටර් කෙනෙක් හරි ඒකේ ඉන්න ප්‍රධාන විධායක හරි කවුරු හරි ගොඩක් අය මම දන්න ඉන්න තැන් තියෙනවා. ඉතින් මම සමහරලාට මම කරන්නේ භාණ්ඩේ මිලදී අරගෙන මම සමහරලාට පුද්ගලිකව කතා කරලා මම බණින්නේ මේ අර චෝදනාමයකින් නෙමෙයි අර දන්න ඇඳුණු කමට කියන්නේ මොනවද මේ කරන්නේ ඈ අපරාධි මොකද ඔයාගේ බ්‍රෑන්ඩ් එකට මේ මෙහෙම වෙනවනේ. මොකද ඒක වෙන්නේ අපි නිෂ්පාදනය මුල් අවස්ථාවේ ඉතාමත් උනන්දුවෙන් මේක හොඳට හදලා ගන්නවා. දන්න වැඩ ඔක්කොම දාලා කරනවා. වෙළඳපළ ටිකක් පිකප් වේගල එනකොට මොකද කරන්නේ? තත්ත්වය බලලා කරනවා. දැන් බලන්න සාමාන්‍ය කෑම කඩයක් ගන්නකොට කෑම කඩේ පටන් ගන්නකොට ඕකේ දාන්න පුළුවන් ಜಾති මේ කුළු බඩු ඔක්කොම දාලා රහට හදලා හොඳ පෝෂන් එකක් දීලා කෑම කඩේ එළියට දානවා. ඉතින් මිනිස්සුත් ඇවිල්ලා කාලා රහයි කෑමට කියලා එන ඔන්න මිනිස්සුට කාලා දැන් කෑම මිනිස්සුට කොරුණා දැන් අපිට සෙනග ඉන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ලාභය ගැන හිතන්න ගන්නවා. ලාභ ගැන හිතන්න ඕන තමයි. නමුත් ලාභ ගැන හිතන්න ඕන තත්ත්වය ගුණාත්මක භාවය ගැන අමතක කරලා නෙමෙයි. අරක මොකද කරන්නේ? අපි දැන් මේකේ එළවලු හතරක් දැම්මම ලබන මාසෙද එළවලු තුනකට මේක අඩු කරමු. ඈ ඔකට ඔච්චර කුළුබඩු දාන්න ඕනේ නැහැ. වීදම වැඩි පොඩ්ඩක් අඩු කරමු. මොකද වෙන්නේ? අර එන මනුස්සයා ටිකෙන් ටික තේරෙනවා. මට උදාහරණ කීපයක් මගේ මේ ප්‍රදේශය වටක් තියෙනවා. අපි එහෙම අපේ ගෙදර කට්ටිය කතා වෙලා ෆෝක් තැන අපි ෆැමිලි එකම කන්නේම් කියලා අපි එහෙම ගිහිල්ලා දැන් අපි ඒ තැන් වලට යන්න නැති තැන් තියෙනවා. මොකද අපි මුලදී තිබිච්ච ඒ කෑම වල රහ දැන් නැහැ. අපිට අමතක වෙනවා අපේ වොලියුම් එක බිස්නස් එක උඩට එනකොට ක්වොලිටි එක අමතක වෙලා අපි යනවා ක්වොන්ටිටි එකට සහ ප්‍රොෆිට් එකට. ඊට පස්සේ වෙන්නේ මොකද? අපි මෙහෙම නැගලා ආයි එකපාර වැටෙනවා. මතක තියාගන්න බ්‍රෑන්ඩ් එකක් බිල් කරන්න තමන්ගේ
සන්නාමයේ හරි තමන්ගේ ව්‍යාපාරයේ පිළිබඳ රෙපියුටේෂන් එක ඒක බිල් කරන්න ඉතාමත්ම මහන්සි වෙන්න වෙන ඕගොල්ලන්ට අසීරු කාර්යයක් ඕක සමහරවිට අවුරුදු ගාණක් බිල් කරගෙන ඇවිල්ලා එක දවසින් ඕක වටන්න පුළුවන් ඒක වැටුණාට පස්සේ හරි අමාරුයි එන්න දැන් මට මේ වෙලාවේ සන්නාම කියන්න අමාරුයි මේක මේ ප්‍රසිද්ධිය කතා කරන දෙයක් හින්දා මම සාමාන්‍යයෙන් ඔය වැඩමුළු කරනකොට පුද්ගලික වැඩමුළු කරද්දී නම් මම ගොඩක් පෙන්නනවා මේවත් එක්කම සමහර ජාත්‍යන්තර ආයතන මේ ලංකාවෙත් තියෙනවා. මේ ආයතනවල සමහර ප්‍රොඩක්ට්ස් සම්පූර්ණයෙන් මේගොල්ලන්ට නතර කරන්න සිද්ධ වුණා. ඔය කියන රෙපියුටේෂන් ඩැමේජ් එක හින්දා. සමහර සන්නාම මිලියන ගණන් වීදම් කරලා ඇඩ්වර්ටයිස්මන්ට් කරලා කැම්පේන් කරලා අරගෙන ඇවිල්ලා ඒ සන්නාමය වෙනස් කරන්න සිද්ධ වුණා. වෙනස් කරේ අර පරණ එකට තීචි වෙළඳපොළ කඩාවැටීමත් එක්ක සන්නාමය විතරක් නෙමෙයි සන්නාමය වැටුණාට පස්සේ ආයතනයටත් ඒකේ තියෙන බලපෑම එහෙනම් මුල්ලින් ඉඳලා මොළුවේ තියාගන්න ඕන මගේ බ්‍රෑන්ඩ් එකක් බිල් කරනකම් මගේ බ්‍රෑන්ඩ් එක වෙන්නේ ක්වොලිටි ඒ ක්වොලිටි එක කොහෙලාවත් සමහරලාට කලබල වෙලා වෙනද පොරට දාන්න දැන් මේ අපරාධ දැන් හැමෝම කියනවා මේ ඩොලර්ස් එනවා රේට් එක නැගිනවා ලුක්මන්ට දාගත්තොත් හොඳයි කලබලෙට දාන්න ඕන කියලා එහෙම එනවා ලබන සතියේ මේක දාන්න ඕනේ මාකට් එකට කලබලයේ කියනක හොඳයි නමුත් කලබලයේ නිසා ක්වොලිටි එක කොහෙලාවත් කොම්ප්‍රොමයිස් කරන්න එපා බාල භාණ්ඩයක් වෙළඳපොළට දාන්න එපා. හාෆ් බේක් බාගට හදපු භාණ්ඩයක් වෙළඳපොළට දාන්න එපා. මොකද ඔයාගේ මහන්සි ඔක්කොම වතුරේ ඒක ෆේල් වුණොත්. මොකද ආයි පාරක් මේ දෙවෙනි පාර ගියන්න එපා අර අර බ්‍රෑන්ඩ් එක මම පොඩ්ඩක් දැන් හදාගෙන ආවා මේකත් කාලා බලන්න කියලා එහෙම යන්න එපා මාකට්. එහෙම පාරිබුක්ක කණ්ඩායමක් නෑ. එහෙම යන්නත්. එහිඳ අපි හැම වෙලේම යන්න ඕනි ප්‍රෝග්‍රෙසිව්. පියවරෙන් පියවර ඉදිරියට මිසක් කලබල වෙලා වරද්දගෙන ආපහු වෙන එක නෙමෙයි. එහෙනම් මම ඒ සම්බන්ධයෙන් ඉතින් නතර කරමු මොකද ගොඩාක් කරු කතා කරුත් මගේ අර තියෙන මූල්‍යමය පැත්ත ගැන කතා කරන වෙලාව වැඩි වෙනවා මේක මම කිව්වේ ඕගොල්ලෝ කොයි දේවල් ඉගෙන ගත්තත් මොකද මම මේ කියන්නේ මගේ අත්දැකීම මොකද මේ කාලේ ගොඩාක් මාව හම්බෙන්න එන අයකට තියෙන ප්‍රශ්න තමයි ඒ වයි කියන්නේ හොඳට කරගෙන ආපු ව්‍යාපාර එකපාර කඩාවැටලා තියෙනවා එමෙ නැත්තම් හිර වෙලා තියෙනවා කියනවා අපේ බය රිජෙක්ට් කරලා හිතන්න මේ ධාත්‍යන්තර දෙපොලි ඔබ කන්ටේනර් ගණන් යවන්නේ සමහර වෙලා තියෙනවා ඔබ කන්ටේනර් එක යවනවා කන්ටේනර් දෙකක් යවනවා ඊට පස්සේ තුන්වෙනි මාසය යවනකොට කන්ටේනර් දෙක රිජෙක්ට් කරනවා කස්ටම ප්‍රශ්නයක් හින්දා මොකද වෙන්නේ ඒ කන්ටේනර් දෙකම පාඩු වෙන්න පුළුවන් ආයි මෙහෙට ගෙන්නගෙනවද හි විනාශ කරනවද ප්‍රශ්න ගොඩයි ඉතින් මේක මේ බොහොම පරිස්සමට කල්පනාවෙන් කරන්න ඕන වැඩක් ඒ හින්දා ඒ අවධානය ඒ කැපවීම ඒ උනන්දුව ඒ විදිහටම තියෙන්න ඕනේ ඒ වගේම අර මම කිව්වේ තමන් ඒකේ ඉගෙන ගන්න තියෙන අවශ්‍යතාවය දැන් එහෙම ගියාම අපිට අර මං කිව්වා වගේ අවස්ථාවන් දැන් ගොඩක් ලැබිලා තියෙනවා. දැන් මේ අවස්ථාවේ මම දැන් ඉස්සෙල්ලා කතා කරා ලංකාව ආර්ථික වශයෙන් අර්බුදයක ඉන්නවා. ලංකාව ඒ ආර්ථික අර්බුදයත් එක්ක ඇති වෙච්ච අවස්ථාවන් ටිකක් අපිට නිර්මාණය වෙලා තියෙනවා. එතකොට සමහර තැන්වලදී මම දකිනවා මේ ලංකාවට වෙච්ච දේ ගැන ගොඩක් අය මේ වෙනත් පැතිකඩකින් මේක දිහා බලනවා. දැන් අපි බලන්න අර රට මෙහෙමයි මේ රට මෙහෙමයි අපි තමයි වැටලා තින්නේ එහෙම එකක් නෑ ඊටවත් වඩා මෙතන අපි හිතන්න ඕන දෙයක් තමයි මේ බලන්න මම මේ ජාත්‍යන්තරයේ තත්ති මොකද්ද කියලා ගත්තා ඈ කෙනෙක් හිතනවා නම් මේ ලංකාව වැටිලා ලංකාව අර්බුදයක ඉන්නේ අපිට අපි විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය අර්බුදනේ තියෙන පුරෝකතන ඈ ඒගොල්ලෝ පුරෝකතනේ කරනවා මේ ගෝලීය ආර්ථික අර්බුදයක් දැනටමත් යම් යම් රටවල ලැබිලා මේ පොඩි තැන්වල නෙමෙයි ලෝකේ දැවැන්තම ආර්ථික වලින් මේකෙන් ඇමරිකාව චීනය වගේ දැවැන්ත ආර්ථික පැත්තෙන් ගත්තම දැවැන්තයන් තුලින් අර්බුද නිර්මාණය වෙමින් පවතින ඒ රට අර්බුද චීනය වගේ තැන්වල දැන් ගොඩක් දුරට ආපහුවේ වසංගත තත්ත්වයන් යම් යම් ප්‍රශ්න ඇවිල්ලා දැන් ඊළඟට මේ යුක්‍රේන ප්‍රශ්නේ මේ ජාත්‍යන්තරම තියෙන ගැටලු නිසා ඒ රටවල් වලත් දැන් අර්බුද පටන් අරගෙන තියෙනවා අපි බහුගේ කාලේ කතා කරා මේ හිනා වුණා මේ බංග්ලාදේශයෙන්ුත් අපි ණය ගත්තා බංග්ලාදේශයේ ඉදිරියට ගියා උන්නේ කියලා. නමුත් බංග්ලාදේශෙත් දැන් ලයිට් කපනවා. බංග්ලාදේශ කියලා කියන්නේ ලංකාවත් එක්ක ගත්තම තරගකාරීව ජාත්‍යන්තර වෙළඳපොළට බාණ්ඩ හා සේවා සපේන අපේ තරගකරුවෙක්. අපේ වෙළඳපොළත් එක්ක අපිත් එක්ක තරග කරන තරගකරුවෙක්. ඉතින් එහෙම ගත්තම මේ ජාත්‍යන්තර වශයෙන් ගෝලීය වශයෙන් අනෙත් රටවල් වල අර්බුදයක් එනවා කියන එක අර්බුදයක් එනවා කියන එක අපි නිකන් හොඳයි කියන එක ඒක සදාචාරාත්මක නේ නමුත් මම කිව්වේ ඒ තත්ත්වය අපිට තවත් අවස්ථා වැඩි කරන
මොකද ඒ රටවල් වල අර්බුදකාරී තත්ත්වයන් වෙනකොට ඒ රටවල් වලටත් අමාරුයි ජාත්‍යන්තර වෙළඳපොළට වෙලා නිෂ්පාදන දෙන්න. අපි ඇහැගාගෙන හිටියොත් මේ තැන් වලින් සමහර තැන් වල හිටස් නිර්මාණය වෙනවා. දැන් මේ වෙනකොට යම් කිසි රටක් යම් ප්‍රාණ ප්‍රමාණයක් අපනයන කර කර හිටියනම් ඒ රටේ අර්බුදයක් නිසා දැන් ඒ රටෙන් අපනයන කර ප්‍රමාණය අඩු වෙනවා නම් අන්න අපිට වෙළඳපොළක් නිර්මාණය වෙනවා. ඒ වගේම දැන් ජාත්‍යන්තරව තියෙන තවත් ලොකු නැඹුරුවක් තමයි මේ මිනිස්සුන් ආර්ථික අර්බුදවලට එනකොට මිනිස්සුන් පුළුවන් තරම් තමන්ගේ වියදම් පාලනය කරන්න බලන. ඒ පාලනය කරනකොට ඒගොල්ලන් ඒගොල්ලන්ගේ අර බ්‍රෑන්ඩ් වලට තියෙන තැන අඩු කරලා බාණ්ඩේට තියෙන තැන වැඩි කරනවා. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එකට වැඩිපුර මිදලක් ගෙවන්න ඕනේ. ඒතකොට ඒගොල්ලෝ බලනවා මට මේ බාණ්ඩයයි අවශ්‍ය. මට බ්‍රෑන්ඩ් එකට තුරකමක් නැහැ. මේ බාණ්ඩේ මට කොහෙන් හරි ගන්න පුළුවන් නම් ඒ මගේ අවම ගුණාත්මක තත්ත්වයක් එක්ක මට ප්‍රමාණවත්. එහෙම හිතලා ඒගොල්ලන් අර ස්විච් වෙනවා බ්‍රෑන්ඩ්ස් වලින්. මම දන්න විදිහට දැනටමත් ඇමරිකාව වගේ රටවල් වල ඉතාමත්ම ඉහළ තලයේ තිබිච්ච බ්‍රෑන්ඩඩ් ස්ටෝර්ස් ඒ සන්නාම වලින්ම දුවපු සමහර වෙළඳ ආයතන වැහිලා. මොකද මිනිස්සු ඒවා ප්‍රතික්ෂේප කරලා මිනිස්සු බලනවා අපිට සන්නාමේ වැඩක් නැහැ අපිට ඒ හොඳ Tamanට සැලකිය යුතු ප්‍රමාණය ගුණාත්මක භාවයෙන් බාණ්ඩයක් කරනවා නම් ඒකට ගන්න. ඔන්න අවස්ථා. එතකොට අපි ඒක ඒ වගේ අවධානයෙන් හිටියොත් ඒ රටවල් ගැන අවධානයෙන් හිටියොත් ඒ ප්‍රොඩක්ෂන් අවධානයෙන් හිටියොත් අපිට පුළුවන් ඒකට ආදේශයක් මෙහෙන් හදන්න. ඊළඟට තව ලොකු නඹරුවක් තියෙනවා ලෝකේ දැන් හර්බල් මේ ගෝලීය වශයෙන් උත් දැන් කතා කරනවා මේ සස්ටේනබල් ගෝල්ස් ඒ වගේ ලොකු මාතෘකාවක් එක්ක පාරිසරික හිතකාමී දේවල් ගැන. හරිතව දේවල් කියන්නේ ඔය රසකාරක දේවල් වලින් තොර vegetarian products herbal products ඔවගේ ට්‍රෙන්ඩ්ස් දැන් හැදලා තියෙන රටවල්. හොඳ අවස්ථාවක් අපිට ලාංකිකව විදිහට මේ වගේ කෘෂිකාර්මාන්තයේ පැත්තෙන් ගොඩාක් අපිට නිෂ්පාදනය වන්න පුළුවන් අවස්ථාවක් තියෙන තැනක හොඳ අවස්ථාවක් අපිට මේ වගේ නවෝත්පාදන කරලා මේ දේවල් කරන්න. දැන් මම දන්නවා මට හම්බ වුණා කාන්තාවක්. ඒ කාන්තාව ඒ කුරුණෑගල ප්‍රදේශයේ මම වැඩමුළුවක් කරන්න ගිය වෙලාවේ හම්බ වුණේ. ඒ කාන්තාව මේ නිෂ්පාදනය තමයි අයිස්ක්‍රීම් හදන එක. මම හිතා මෙතනත් සමහර අය ඉන්න පුළුවන් මම මේ කිරිකට සමාන කෙනෙක් අයිස්ක්‍රීම්. එයා හදන අයිස්ක්‍රීම් ඔය කඩවල වල ගන්න තියෙන පළතුරු වලින් නෙමෙයි එයා හදන්නේ. එයාගේ ආවේනික රෙසිපි එකකට ඔයා පළතුරක් කියන්නේ ජෑම් වෙන්න පුළුවන් පේර වෙන්න පුළුවන් ඔය අපේ තියෙන දේශීය පළතුරු තියෙනවා අනෝදා. එයා ඒ දේශීයව තියෙන පළතුරු වලින් තමයි එයා අයිස්ක්‍රීම් එක හදන්නේ. රසකාරක දාන්නේ නැහැ. එයා කියනවා එයාගේ ඒ ප්‍රදේශයේ වටපිටාවේ කොහේ හරි මගුල් ගෙදරක් තියෙනවා නම් අයිස්ක්‍රීම් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම එයාගෙන් ගන්න කියලා. එයා ඒ වැඩමුළුවට ඇවිල්ලා මට කියපු ප්‍රශ්නේ තමයි සර් මට තියෙන ගැටලුව මට මේ තියෙන ඉල්ලුමට ප්‍රමාණවත් නිෂ්පාදනයක් කරන්න ඒ අමුද්‍රව්‍ය ටික ගන්න මගේ ඒ නිෂ්පාදන ඒ මගේ මමයි මගේ දුවල ටිකයි එකතුලා කිව්ව කරන්න එයාගේ ඒ එතන යාට ගොඩනැගිලි ඉඩ පහසුකම් ඒ දේවල් දැන් මදි. එයාට අන්න ඒකට කොහොමද කරගන්න කියලා. මොකද එයා එච්චර ණයක් බැංකු ණයක් වගේ දෙයකට යන්න කැමැත්තක් නැහැ. එයාට ඕනේ ඒක පුරුදු කරන්න. දැන් හිතලා බලන්න දැන් ඔය වගේ ජාත්‍යන්තරයට ගියාම ජාත්‍යන්තරයටත් අපිට බලන මිනිස්සු හිතන්නේ නැති ඒ වගේ අර මේ නව විදිහට හිතන දේවල්. මට තව හම්බුණා මේ දකුණු පැත්තේ කාන්තාවක් මාව හම්බෙන්න ආවා මේ එයා හදනවා අතුරු පස. මොනවාද මේ ජෙලි එකක් හදනවා. ඒ ජෙලි එක හදන්නේ මොනවද දන්නවද? තැඹිලි වලින්. තැඹිලි උරුම්ව ඒව සම්බන්ධ කරලා හදන ජෙලි එකක්. ඒ වටලප්පම් වගේ ඒකට ආදේශකයක් හදනවා. ඉතින් ඒක ඉතාමත්ම කොහොම නිෂ්පාදනය. මේ වගේ අපිට ගොඩාක් පැති තියෙනවා ජාත්‍යන්තරයට නවෝත්පාදන වලින් යන්න අපි වෙන බාණ්ඩ හරි. ඉතින් මෙන්න මේකත් ඔය ලෝකයේ තියෙන ඒ ට්‍රෙන්ඩ් එක. ඒ කියන්නේ ඔය තියෙන නැඹුරුව අපි අධ්‍යයනය කරොත් අපිට ඒක ගන්න පුළුවන්. අනිත් මතක තියාගන්න ඔබ දැන් මෙතන ඉන්න පිරිස අපනයන වෙළඳපොළ ගැන නම් හිතන්නේ අපනයනය කරන්න නම් බලහපොරොත්තුවෙන් ඉන්නේ ඔබ අර ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ මේක ඇතුළේ ඉන්න දේවල් විතරක් බලලා හරියන්නේ නැහැ. ඔබට ඉතාමත්ම සූක්ෂම විදිහට ජාත්‍යන්තර වෙළඳපොළ නිරීක්ෂණය කරන්න සිද්ධ වෙනවා. ඔබට අන්තර්ජාලයේ ගිහිල්ලා හොයන්න සිද්ධ වෙනවා ඒ රටවල මොකද වෙන්නේ. ඒ රටවල මොනවද තියෙන භාණ්ඩවල තියෙන ඉල්ලුම. ඒ රටවල මොන වගේ භාණ්ඩ ගැනද මිනිස්සු හොයන්නේ. මොන ප්‍රදේශවලින්ද එන්නේ. ඒ රටවල
තියෙන අර්බුද මොනවද? ඒ රටවල වලට භාණ්ඩ හා සේවා සම්පාදනය කරන අනෙකුත් තරගකරු කොහෙද ඉන්නේ? මොන රටවල වලද ඒගොල්ලෝ ඉන්නේ? ඊට පස්සේ ඒගොල්ලෝ ගැන හොයලා බලන්න ඕනේ. ඒ ආයතන කොහොමද ඒ දේවල් කරන්නේ? ඈ ඉතින් මං හිතන්නේ අපි ජාතියක් විදියට අපි සාමාන්‍යයෙන් ඔය ඕපදූප හොයන්න හරි දක්ෂයිනේ. නේ අනුන්ගේ දේවල් හොයන්න අපි හරි දක්ෂයි. ඒක අපේ තියෙන ජාන වලින් එන එකක්. ඉතින් අපිට පුළුවන් නම් අන්න ඒක ඔය දෙයට පාවිච්චි කරන්න. අනිත් ප්‍රොඩක්ට්ස් ගැන හොයන්න, අනිත් වෙළඳ ගැන හොයන්න, අනිත් ජාත්‍යන්තරයේ තියෙන අනිකුත් තරගකරුව ගැන හොයන්න. ඒ දක්ෂතාවය පාවිච්චි කරොත් අපේ වැඩේ තවත් ලේසි වෙනවා. ඉතින් එහෙනම් දැන් ඒකත් මම මේ වෙලාවේ මතක් කරනවා. රයිට්. ඔන්න දැන් මම එනවා තව වැදගත් දැනකට. මේකත් මම දාගත්තේ මං හිතන්නේ මෙතන ඉන්න කවුද මේ මේක හසුරුවන මහත්මයාට පුළුවන් නම් මාව පින් කරන්න අර මේකේ අර අනිත් අය ඒව ටික නැත්තම් මේ සමාජ ජාලාවල ගියාම එක එක ඒවා මතුවේ පින් කරලා තිබ්බ නම් හරි බං ඒකට මගේ එක විතරයි පේන්නේ ගොඩක් අය එනවා මේ ව්‍යවසායකත්වය කියන එකට ඇවිල්ලා මේ ව්‍යවසායකත්වය කියන එක සමහරව දකින්නේ මේ කෙලින්ම උඩට එන එක. දැන් මම ව්‍යාපාරයක් පටන් ගත්තා. දැන් මේ ව්‍යාපාරය ඊළඟ පියවරට යනවා, ඊළඟ පියවරට යනවා. මෙහෙම උඩට නැගගෙන යනවා. එහෙම ගිහිල්ලා වුණා දැන් හොඳ උනන්දුවකින් පටන් ගන්නවා වැඩි වැඩමුළු වලටත් එනවා. ඔහොම ඇවිල්ලා ටික දවසක් ගියාට පස්සේ මේ පොඩි ෂොක් එකක් ආපගම මේක හරියන්නේ නැහැ මේක මට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි අතෑරලා දාන්න ඕනේ මේකේ ප්‍රශ්න ආදී වශයෙන් අපි වැටෙනද right අන්න ඒක ඊටාම වැදගත් පොයින්ට් එකක් ඒ කියන්නේ අපි ව්‍යවසායකයක් විදිහට ව්‍යවසායකයෙක් විදිහට වැඩ කරනකොට මතක තියාගන්න මේ ව්‍යවසායකත්වය කියලා කියන්නේ අපි සරල රේඛාවකින් උඩට යන ගමනක් නෙමෙයි මේ මේ පින්තූරේ මම දාන්නෙම ගොඩක් තැවලක පෙන්නනවා මේක ගොඩාක් හැලහැප්පීම් එක එදිනු ups and downs right සමහරලාක හොඳට එන එක පාට හිතුවත් අපි මොකක් හරි ඕන කරගෙන ඔන්න යම් කිසි ආයතනයක අනුමැතියක් ගන්න තියෙනවා දැන් ওই අනුමැතිය ගන්න තැන දැන් හිර වෙනවා දැන් හතියක් දඟලනවා දෙකක් දඟලනවා මේක හරියන්නේ නැහැ කියලා ඇතරලා දාන එහෙම බෑ මේ ව්‍යවසායකත්ව කියන ගමන අපි කියන රෝලර් කෝස්ට් එකක් මේ කාලේ අභියෝග තවත් වැඩි එතකොට මේකට මුහුණ දෙන්න පුළුවන් මේ අභියෝග වලට මුහුණ දෙන්න හැකියාවක් තියෙන මේ මානසිකත්වයක් තියෙන කෙනෙක් විතරයි මේකට අත ගහන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ එකට සූදානම් විය යුතුයි. එහෙම නැතුව එක පාර කඩා වැටෙනවා නම් අපි කියන අර දරා ගැනීම ශක්තිය අඩු නම් ඔබට මේ ගමන යන්න බෑ. දැන් මම ගොඩාක් ඉන්ටර්විව් කරලා තියෙනවා ලංකාවේ දැනට ඉන්න ඉතාමත්ම සාර්ථක ව්‍යවසායකයෝ. ඒ හැම කෙනෙක්ම ඒගොල්ලන් කතාව ඇහුවම මුල් අවස්ථාවේ ඔය වගේ වැටිච්ච අවස්ථාන් අනන්තව තියෙනවා මට වෙලාව මදි උදාහරණ කියන්න මම වෙන අවස්ථාවක් ලැබුණොත් ඒක කියන්න මගේ සමහර වැඩසටහනවල බැලුවොත් මම ඒවයි කියලා ඇති ඒ හැම කෙනෙක්ම එකපාරට ගිය කට්ටිය නෙමෙයි ඕනෑ තරම් හැලහැප්පීම් බාධක ඒගොල්ලන්ට තිබිලා තියෙනවා හැබැයි එක තැනකදීවත් ඒගොල්ලෝ ඒකලොගේ අරමුණ ඒක කියන්නේ ව්‍යවසායකයක් කරනකොට ව්‍යවසායකයෙක් විදිහට වැඩ කරද්දී ඔබට තියෙනුනේ අරමුණ ඒ අරමුණ මත තමයි ඔබ වැඩ කරන්නේ අරමුණ ලාභයවත් ආදෑමවත් නෙමෙයි. ඒ අරමුණ වෙන්න ඕනේ ඔබගේ ව්‍යවසායකත්ව ගමනේ යම්කිසි සංදිස්ථානයක්. මගේ අරමුණ තමයි මම ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක් හදනවා. හදනවා කියන්නේ හදන එක හදනවම තමයි. රයිට්? ඔන්න මම දාගත්ත ඔළුවට. මම ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක් හදනවා. ඕක ඔළුවේ තියාගත්තම ඉහිම් මිහිම් පොඩ්ඩක් වැටෙනකොට, හිර වෙනකොට ඇතහැරලා දාන්න හිතෙන්නේ නැහැ. මොකද ඔළුවේ වැඩ කරන්නේ මගේ අරමුණට මම කොහොම හරි යනවා. මම තව උදාහරණයක් කියන්නම් ඔය කියන්නේ අරමුණ තියෙන කී වැඩගත්තුම පැහැදිලි කරන්න ඕගොල්ලන්ට මට හමුණ කාන්තාවක් ඒ වැඩසටහනකට ගිය වෙලාව ඒ කාන්තාවගේ නිෂ්පාදනය තමයි ඒ තලගුලි අපි කියන්නේ ඔය බයිට්ස් වර්ග පැකට් කළ දෙන එක. එතුමිය පටන් ගන්න තියෙන මුලින්ම තලගුලි. මම හිතන්නේ ග්‍රෑම් තලගුලි තල ග්‍රෑම් 500ක්ද කොහෙද අරගෙන ඇවිල්ලා ඒකෙන් තමයි මුලින්ම ඒක කරලා පුංචිට කඩේට දාලා බලලා වැඩේ පටන් ගන්න තියෙන්නේ. එයා මේ වෙනකොට මට දැන් ඔය කියන කතාව දැන් අවුරුද්දකට වැඩි මට යාව හම්බ වෙලා ඒ වෙනකොටත් එයා ලංකාවේ ගොඩාක් කඩවල් වලට ඒ තල ආශ්‍රිත නිෂ්පාදන ඩිස්ට්‍රිබියුට් කරන හොඳ සන්නාමයක් තියෙන දැන් සාර්ථක ව්‍යවසායකාව. එයා ළඟ මේ වෙනකොට කාන්තාවෝ 40ක් වැඩ කරනවා. ඒ අවස්ථාව වෙනකොට.
දැන් මම එයාගෙන් ඇහුවා දැන් ඔයා මේ ව්‍යාපාරය කරන මෙච්චර කාලයක් වෙලා තියෙනවා ඔයාගේ ව්‍යාපාරය දිනුවොත් මට පේනවා කීප දවලුත් හරි දැන් ඔයාගේ ව්‍යාපාරයේ දැන් ඔයා ඔයා කියන්නේ තාම ඔයා ඒ තල මේව කරන්නේ කාන්තාව 40ක් තියාගෙන මේ අතින් තමයි ඒව දාගෙන හදන්නේ මම කියුවා මැෂින් එකක් ඔය ගත්තොත් ඔයාට පුළුවන් නෝක වැඩි කරගන්න ප්‍රොඩක්ටිවිටි ඔයාට ප්‍රමාණය වැඩි කරලා ගන්න පුළුවන් එහෙම කියලා එයා දුන්න මට ලස්සන උත්තරයක් ඒ උත්තරේ තමයි එයා කියනවා සර් මම මේ ව්‍යාපාරය පටන් ගත්තේ ලොකු අරමුණක් ඇතුළේ. එයාගේ අරමුණ තමයි එයා කියනවා එයා දැක්කලු එයාගේ ප්‍රදේශයේම ගොඩක් කාන්තාවෝ මැද පෙරදිග රස්සාවල් වලට යනවා ආර්ථික ප්‍රශ්න හින්දා. එහෙම ගියාම ඒ පවුල් වලට වෙන සමාජීය පරිහානි. ඒ ස්වාමි පුරුෂයා බේබද්දෙක් වෙනවා ළමයි මොමග යනවා කුඩුකාරය වෙනවා ඒ ප්‍රශ්න ගොඩක්. ඉතින් එයාට ඕන වුණා මෙන්න මේ කියන සමාජීය ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. එයාගේ අරමුණ තමයි ලාභ ලැබීමවත් ව්‍යාපාරය පුරුදු කිරීමවත් නෙමෙයි. එයාගේ අරමුණ තමයි තමන්ගේ ප්‍රදේශයේ අවට ඉන්න අම්මාවරුන්ට කාන්තාවන් සිය දෙනෙකුට රස්සාවක් හොයලා දෙන එක. ඒ සිය දෙනාට රස්සාවක් හොයලා දීමේ අරමුණෙන් පටන් ගත්ත ව්‍යාපාරය තමයි අර. එතකොට එයා හැම වෙලෙම හිතන්නේ මැෂින් එකක් අරගෙන ප්‍රොඩක්ට් එක ගන්නවා කියන එක නෙමෙයි තව කෙනෙකුටම රස්සාව දෙන තත්ත්වෙට ගෙනියන්නේ කොහොමද කියලා. ඒතර ඒ වගේ අරමුණක් එක්ක ඉන්නකොට වෙන වෙන බාධක මොනවා ආවත් ඔයා වැටෙන්නේ නැහැ. ඔයා හැම වෙලෙම අරමුණ ඉෂ්ට කරගන්න අදිෂ්ඨානයෙන් තමයි වැඩ කරන්නේ. ඒ හින්දා ඔබත් මේ ව්‍යාපාරය පටන් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නව නම් දැනට කරන කෙනෙක් ඉන්නව නම් අන්න ඒ මානසිකත්වය ඒ ටාගට් එක ඒ පර්පස් එක තියාගෙන වැඩ කරන්න ඒකත් එක්ක ඉන්නකොට සමහරවිට ඒක මුල්ලි මේ වෙන්න පුළුවන් මුල වෙන්න පුළුවන් සමහරවිට බ්‍රෑන්ඩ් එකක් හදන එක රටේ තැනකට එන එක ජාත්‍යන්තර තැනකට එන එක තමන්ගේ ව්‍යාපාරය යම් ප්‍රමාණයක් පුළුල් කරන එක එහෙම නැත්නම් රටේ තියෙන ප්‍රශ්නයකට විසඳුමක් හොයලා දෙන එක මොකක් හරි වෙන්න පුළුවන් එහෙම වුණාම අර කියන තැන්වලදී වැටෙන්නේ නැහැ රයිට් අපි ඊළඟට තව චුට්ටක් පල්ලෙහාට ගියාම මට ඊළඟට මතුවෙන ගැටලුව තමයි ඔය එන ගොඩක් ව්‍යාපාර කරගෙන යන අය කරගෙන ආවම හිර වෙන තැන්. ඒ කියන්නේ සමහර ව්‍යාපාර තියෙන හොඳට කරගෙන ගිහිල්ලා මේක පාට වැටිලා. එහෙම නැත්නම් දැන් හිර වෙලා කොහෙන්ද ගොඩ එන්නේ කියලා හිතාගන්න. ඒකට හේතුව තමයි ව්‍යාපාරය කරගෙන යන ඒ ආකෘතියේ තියෙන යම් යම් ප්‍රශ්න. ඒ කියන්නේ සමහරලාට ව්‍යාපාරයක් කිව්වම මෙන්න මේක පටලවගන්න එපා. මම මේ පින්තූරයක් දාලා මම ඒක පෙන්වන්නම් ඔයාලට. දැන් සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් කියලා කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳපොළකට ඉදිරිපත් වීමම නෙමෙයි. ඒ ව්‍යාපාරය කියන තිරසාර ව්‍යාපාරයක්. කල්පවතින එකක්. දීර්ඝ කාලීනව පවත්වාගෙන යන්න නම් ඒ ව්‍යාපාරයට තියෙන්න ඕනේ හොඳ පදනම. කියන හොඳ ෆවුන්ඩේෂන් එකක්. ස්ටූල් එකක්, පුටුවක්, බංකුවක් ගත්තොත් මේ ඕනෑම එකක් ස්ථාවරව තියන්න අවම වශයෙන් කකුල් තුනක් ඒ කකුල් තුන හා සමාන කොටස් කීපයක් තියෙනවා ව්‍යාපාරයක. ඒ තුන ගැන ඔබ අවධානය යොමු කරන්න ඕන. පළවෙනි කකුල තමයි ව්‍යාපාරයක් කරගන්නකොට ඒ ව්‍යාපාරයේ කිරීම සම්බන්ධයෙන් ඒ ව්‍යාපාරයේ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඔබට තියෙන්න ඕන හොඳ කැක්කුමක්. උනන්දුවක්. අපි කියන ඇම්මක්. ඔකට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? පැෂන් කියන. පැෂන් එකක් තියෙනවා. මොකද පැෂන් එකක් තිබෙන්නේ නැත්නම් ඒ ව්‍යාපාරයේ ප්‍රශ්න එනකොට අතහැරලා දාන්න හිතෙනවා. පැෂන් එකක් කියලා කියන්නේ නොකා නොබී හරි කොහොම හරි මේක ගොඩ දානවා කියන මයින්ඩ් සෙට් එකක් ඉන්නේ පැෂන් එකත් එක්ක. එහෙනම් ඒක නැතුව ව්‍යවසායකයෙක් වෙන්න බෑ. ඔබට මොකක් හරි අටවගෙන ව්‍යාපාරය බිස්නස් එකක් කරන්න පුළුවන් දවස් දෙකක් කරලා අතහැරලා දාන්න හරි ඒක වෙනම කතාවක්. මම මේ කතා කරන්නේ ව්‍යවසායක දිග ගමනක් කරන ව්‍යවසායකයෙක් වෙන්න. පැෂන් එක අන්තේ. එහෙනම් ඔබ කැමති ව්‍යාපාරය කරද්දී හැම වෙලෙම ඔබ කැමති දෙයක් ඔබගේ පුද්ගලික ආශාවන් ඔබගේ විනෝදාංශයන් ඒවට මොකක් හරි සම්බන්ධයක් තියෙන දෙයක් තෝරගන්න. එතකොට අර කැමැත්ත කියන එක හදාගන්න ලීස්. කැමැත්ත විතරක් තිබ්බට මේක කරන්න බෑ. දැන් මං හරි ආසයි මේ මට සින්දු කියන්න. ඈ මට ඕනේ කැසට් එකක් ගහලා ජනප්‍රිය වෙන්න. එතකොට මගේ කැමැත්ත තියෙනවා, පැෂන් එක හොඳටම තියෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ මගේ සින්දු මට පුළුවන් කියන්න අහන් ඉන්න අමාරුයි මිනිස්සුන්ට. ඒ කියන්නේ මට ඒ හැකියාව නැහැ. මට බාත්รูම් එකේ නානකොට කියන්න පුළුවන්.
නමුත් ප්‍රසංගික ගායනා කරන්න තරම් හැකියාවක් මට නැහැ. එතකොට මට ස්කිල් එක නැත්තම් අපි කියන කොම්පිටන්සි එක. කොම්පිටන්සි එක නැත්තම් ව්‍යාපාරය කරන්නත් බැහැ. එතකොට මේ කොම්පිටන්සි කියන එක අපි තව විදිහට ගත්තොත් ව්‍යාපාරයක් කරනකොට ඒකට ආවේනික දැනුම් සම්භාරයක් කුසලතා සම්භාරයක් සහ සම්පත් ටිකක් තියෙන්න ඕන. ඒ ටික නැතුව ඔයා කරන්න අපි ඔක සාමාන්‍යයෙන් වැඩමුළුවක් කරන වෙලාවට අපි භාවිත කරන වචනයක් තියෙනවා critical success factors කියලා CSF critical success factors right ඒ කියන්නේ ඒ ව්‍යාපාරය කරන්න ආවේනික දේවල් ටික ඒ ටික නැතුව ව්‍යාපාරය කරන්න බෑ උනන්දුව කැමැත්ත විතරක් තිබ්බට බෑ ඒක ගොඩක් ව්‍යාපාර කරන අය fail වෙන්නේ ඒක උනන්දුවට පටන් ගන්නවා අරගෙන තියෙනත fail වෙන්නේ ඊළඟට තුන්වෙනි කකුල තමයි business model එක කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාර ආකෘතිය කියන්නේ. ව්‍යාපාර ආකෘතිය කියන එක හරියට හදාගන්නේ නැතුව ව්‍යාපාරයක් කරන්න බෑ. ව්‍යාපාරයක් කියලා කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් විකිණීමම නෙමෙයි. මේ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන සමස්ත ආකෘතිය වැඩපිළිවෙල මේකට අයිති. ඒක තුල තියෙන අංග ගොඩක් මම දැන් අද ඊගෙන කතා කරන්න යන්නේ නැහැ මොකද එහෙම කතා කරන්න ගියොත් අපිට වෙලා මදි වෙනවා අද මේ ඉතුරු ටික කතා කරන්න මම මේ කුංචි පින්තූරයක් මම පෙන්නන්නම් ඒ සමහර වෙලාවට මගේ මේ Facebook එකේ මගේ channel එකේ ගියොත් හොයාගන්න පුළුවන් මේක නම් කතා කරනවා තවත් අංගවල මේ මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපි භාවිත කරන business model එක ආකෘතිය ඒක ඇතුලේ තියෙනවා ඒ ව්‍යාපාරයට ආවේනිකද ඔයා පටන් ගන්නවා හිතන්නකෝ ඔයා පටන් ගන්නවා එළවලු සම්බන්ධ එළවලු විකුණන ව්‍යාපාරය තොර ඒකට අදාළව මේ අංග ටික හිතන්න ඕනේ ව්‍යාපාරයක් පටන් ගන්න කලින් මේ මොඩල් එක හදලා තමයි ව්‍යාපාරේ පටන් ගන්න. ඒකට තමයි පැහැදිලි. පටන් ගත්තොත් කස්ටමර් දැන් රතු පාටින් දකුණු පැත්තේ කෙළවරේ උඩ තියෙන කස්ටමර්. ඔයා ඉස්සලා හිතන්න ඕනේ මම කාටද මේ භාණ්ඩේ හෝ සේවාව දෙන්නේ? මම එක්ස්පෝර්ට් කරනවා කියලා නිකම් එක්ස්පෝර්ට් කරන්න බෑ එක්ස්පෝර්ට් කරන්න. ඒකෙත් ඉන්න වෙළඳපොළ මොන රටටද මම යවන්නේ? ඒ රටේ කුමන පිරිසක්ද මම අරමුණු කරගන්නේ? ඈ වැඩි හිටියෝද තරුණයෝද ළමයිද එහෙම නැත්නම් වෙන මොකක් හරි ක්‍රමවේදයකට අපි මාකට් එක හඳුනා ගන්නවා. ඒ ඊළඟට අපි ඒකට හදන ප්‍රොඩක්ට් එක මොකද්ද? ඒ ප්‍රොඩක්ට් එක මිනිස්සු අතරට ගෙනියන්නේ කොහොමද? චැනල් එක මොකද්ද? අපිට පුළුවන් ඊ-කොමර්ස් කරන්න, ඔන්ලයින් පුළුවන්, eBay වගේ ඒ වගේ මාකට් එකට යන්න පුළුවන්. ඒවගේ තියෙනවනේ කීයක දැන්? ඊළඟට එහෙම නැත්නම් අපි ඒ බාණ්ඩය වෙන සුපිරි වෙලසල් හරහා යවනවද? නියුජිතේ හරහා යවනවද? ඒව හිතන්න ඕනේ. අපිට අවශ්‍ය සම්පත් මොනවද මේ මේකේ තියෙන මම එකින් එක කතා කරන්නේ මේ හැම දෙයක්ම මේ කියන මොඩල් එක සම්පූර්ණ කරගත්තොත් ඔබගේ ව්‍යාපාරයේ ආකෘති ඉබේම හැදෙනවා. ඒතකොට මෙන්න මේ ආකෘතිය ගැන පැහැදිලි අවබෝධයක් නැතුව ඉන්නවා. දැන් මගේ ළඟට මේ ප්‍රශ්න උසගෙන එන කට්ටිය මම ඉස්සෙල්ලා කරන්නේ ඔන්න ඔය ආකෘතිය මම විශ්ලේෂණය කරලා මම සාමාන්‍යයෙන් කරන්නේ හෙල්ත් චෙක් එකක්. අපි කරනවා පොඩි අර ලෙඩක් හම්බුනාම දොස්තර කියනවනේ පොඩ්ඩක් ගිහිල්ලා මේ චෙකප් එකක් කරගන්න කියලා. මම අන්නේ චෙකප් එකක් කරලා බලනවා දැන් මේ ව්‍යාපාරයේ කොයි කෑල්ලද දැන් මේ වරද්දගෙන තියෙන්නේ. කොතනද මේක හිරවලා තියෙන්නේ? ඔබටත් පුළුවන් එක කරන්න. එතකොට තමන්ගේ ව්‍යාපාරය පටන් ගන්න කලින් අන්නේ කියන ආකෘතිය හරියට නිර්මාණය කරගෙන ඒ ආකෘතියේ තියෙන අංගෝපාංග ටික හරියට හදාගන්න ඕනේ. ඒ ටික හරියට හදාගත්තොත් අලයින් කරගත්තොත් ව්‍යාපාරයේ ඉස්සරහට ගෙනියන්න ඕන පදනම මේ ෆවුන්ඩේෂන් එක හැදෙනවා. ඒක හැදුනම ඔබට පුළුවන් ව්‍යාපාරය ඒක උඩ දුවන. එතකොට වැටෙන්නේ නැහැ ශක්තිමත්. මොකද අර කියන දේවල් ඔක්කොම හද. ඒක ප්‍රශ්නයක් ආවත් අපි දන්නවා කොතනද ඇඩ්ජස්ට් කරන්න ඕනේ මේක. දැන් මේක ඉර වෙනවනේ අපි දන්නවා කොයි තැනද මෙතනින් ඇඩ්ජස්ට් කරන්න ඕනේ. ඒක නැතුව ගෙනියන්න බෑ. දැන් මම මෙතන පිළිසක් ඉන්නේ මෙතන මම හිතන්නේ සමහර විට ඉන්නවා වෙන්න පුළුවන් දැනටමත් ව්‍යාපාර කරන අයත් මෙතන ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම අයට මම මේ කතා කරන්නේ ගොඩක් වැදගත්. නමුත් ඔබ ව්‍යාපාරයක් අලුතින් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔබටත් මේ ගැන අවධානය යොමු කරලා ව්‍යාපාරය පටන් ගන්න පුළුවන්. මම මේ එක කොටසක් මම මේ පෙන්වන්න දැන් මම සාමාන්‍ය කරන මේ අධ්‍යයනයක කොටසක් කියන්නේ ඉවලුෂන් එක කොටසක් ගත්තොත් දැන් මෙන්න මේ කියන ආකෘතියේ අපි මේක මේ තියෙන්නේ මේ බිස්නස් මොඩල් එක ඔයාගේ තියෙන පවතින ව්‍යාපාර ආකෘතිය කොයිතරම් ශක්තිමත්ද කියලා මනින ඒ අපි අපි සාමාන්‍යයෙන් භාවිත කරන ෂීට් එක ඉවලුෂන් ෆෝම් එක කොටසක්. ඒකෙන් කියන්න පුළුවන් ඔයාගේ ව්‍යාපාරයේ ඉස්සරහට වැටෙන්න තියෙන අවදානම් තත්ත්වය කොච්චරක්ද කියලා. අඩුද වැඩිද කියලා. දැන් මම එකක් ගත්ත බලන්න පළවෙනි එක දැන් පළවෙනි එක තියෙන ස්විචින් කෝස්ට් කියලා එකක්. ඒ කියන්නේ ඔබගේ පාරිභෝගිකයා
ඔබගේ ගන්න බාණ්ඩය තවත් කෙනෙක් ළඟට ගිහිල්ලා ගන්න පුළුවන් අවශ්‍ය නැහැ. රයිට්. එතකොට ඒ තවත් කෙනෙක් ළඟට ගිහිල්ලා ඒ බාණ්ඩය ගන්න අවස්ථාව තියෙනවා නම් ඔබගේ පාරිභෝගිකයාට ඔබගෙන් ගැලවිලා තව කෙනෙක් ළඟට යාමට තියෙන අවකාශය ස්විච් වෙන්න තියෙන පිරිමය. ඒ පිරිමය මූල්‍යමය වෙන්න පුළුවන්, මානුෂික වෙන්න පුළුවන්, වෙනත් දෙයක් වෙන්න පුළුවන්. පිරිමයකම ගොඩක් ප්‍රතිරුද. ඒ කියන්නේ යාව ගැලවෙන්න තියෙන හැකියාව. එතකොට වම් පැත්තේ කෙළවරේ තියෙන බිංදුවයි, ඔයාගේ ස්කෝර් එක බිංදුවයි කියලා කියන්නේ මගේ කස්ටමර්ට කිසිම හේතුවක් නැහැ මගේ ළඟට වෙලා ඉන්න. එයාට යන්න ඕන තරම් මගේ ප්‍රොඩක්ට් එකට සමාන ප්‍රොඩක්ට් ඕන තරම් වෙලද පුළුවන්. ඒ හින්දා යා කිසිම යාව ලොක් කරගෙන නැහැ. දැන් ලොක් කරගන්නවා කියන්නේ අපිට පුළුවන් කෝ කස්ටමර් ලොක් කරගන්න ඔයාගේ ප්‍රයිස් එක. ඔය කියනවා හරි මගේ ප්‍රයිස් එකට ගහන්න බෑ අනිත් අයට. ඒ හින්දා මගේ ළඟ ඉන්න කස්ටමර්ස්ලා යන්නේ නැහැ ප්‍රයිස් එකකින්. එහෙම නැත්නම් ඔයාගේ ප්‍රොඩක්ට් එක අනිත් අයට වඩා විශේෂ ප්‍රොඩක්ට් එකක් ඔයා විතරයි ගන්න සමහර වෙලාවට පේටන්ට් එකක් තියෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒ කියන්නේ ඔයාගේ ගැලවෙන්න විදියක් නැහැ. එහෙම නැත්නම් ඔයා කස්ටමර්ස්ලාට ලොයල්ටි ස්කීම් එකක් දීලා ලොක් කරගෙන ඉන්නේ. එහෙනම් ඒ කාර්යය තුළ තිය අනිවාර්යෙන් මාත් එක්ක ඉන්න. මොකද වැඩිපුර එන්නේ ඉන්නේ ඒකට මගේ ළඟ වාසි වැඩි ඩිස්කවුන්ට් එක මොනවා හරි. රයිට්. ආදී වශයෙන් මොනවා හරි හේතු ටිකක් තියෙන්න පුළුවන්. ඒතර ඒ ස්විචින් කොස්ට් එක බිඳුවයි කියන්නේ එහෙම එකක් නෑ. 10 කියලා කියන්නේ ඔයාගේ කස්ටමර්ස්ලා ලොක් කරගෙන ඉන්නේ වෙන කෙනෙක් ළඟට යන්න හේතුවක් නෑ. එතනින් පෙන්නනවා ඔයාගේ කස්ටමර්ස්ලා කොයිතරම් දුරට ඔයා ශක්තිමත්ව අල්ලගෙන ඉන්නවද කියලා. ඒක එක මෙෂර්මන්ට් එක. ඊළඟට රෙවෙනූ ස්ට්‍රීම් එකක් කියන එක. ඒ කියන්නේ ඔයාගේ ආදායම් ලැබෙන මාර්ග සහ ආදායම්. ඔයාට සේල් එකකින් සේල් එකට පුෂ් කරලා ගන්න ඕන ආදායමක්ද තියෙන්නේ? එහෙම නැත්නම් ඔයා නිදන් හිටියත් ඔයාට ආදායම එනවද? එෆර්ට්ලස්ලි ආදායම එන ක්‍රමයක් ඔයාට තියෙනවා. ඒත් එහෙම එනවා නම් ඔයාගේ රෙවෙනූ මොඩල් එක සාර්ථකයි ගොඩක්. අරක අඩු නම් සාර්ථකත්වය අඩුයි. ඉතින් මම හින්දා මේ කාල වේලාවත් එක්ක මම එකින් එක කතා කරන්න යන්නේ නැහැ. මම පොඩි වෙලාවක් දෙන්නම් මේක පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. ඕන නම් මෙතන ඉන්න අයට තමන් ගැන පොඩි self evaluation එකක් දැම්මම කරන්න පුළුවන්. තමන්ගේ ස්කෝර් එක 1ද 2ද 3ද කීයද කියලා දාන්න පුළුවන්. අනිත් ඈත් මේක බලාගන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දැම්ම ඇහුවත් මට ඒක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. මම පොඩි විනාඩියක් විතර දෙන්නම් පොඩ්ඩක් ඔයගොල්ලන්ට මෙන්න මේක අධ්‍යයනය කරන්න. මොකද ගියක් වැදගත් slide එකක් මේක හින්දා. රයිට් මං හිතන්නේ අවස්ථාව ඇති මොන හරි තියෙනවා නම් ඔයගොල්ලන්ට යොමු කරන්න පුළුවන් පස්සේ හරි ඒතර මෙන්න මේ මේ ඉවැලුවේෂන් එක මේ වගේ අපිට පුළුවන් ගොඩාක් මේ මම පොඩි කොටසක් විතරයි මේ දාලා තියෙන්නේ මේ විදිහට පුළුවන් ඔබගේ ව්‍යාපාරය කොයිතරම් ශක්තිමත්ද කියලා ඔබට බලාගන්න අපි එහෙම තිබුණොත් අපි කතා කරමු මේ මේ අධ්‍යයනය ඉතා වැදගත් ඔබ අලුතෙන් ව්‍යාපාර නිර්මාණ කරද්දී ඔබගේ තියෙන ව්‍යාපාර ආකෘතිය මෙන්න මේවා ගැන හිතලා ශක්තිමත්ව නිර්මාණය කරොත් අර විදිහට මොන හරි ෂොක් එකක් ආවොත් ඒකට මුහුණ දෙන්න පුළුවන් විදිහට නිර්මාණය වෙනවා දැනටමත් කරගෙන යන ව්‍යාපාරයක් නම් මේ වගේ අධ්‍යයනයක් කරලා ඒකේ තියෙන ગેප් එක හොයාගන්න පුළුවන් ඒ ગેප් එක වහන්න එහෙම අඩුතැන් අපි ෆිල් කරන්න ඕනේ වහගෙන යන්න ඕනේ එතකොට තමයි ව්‍යාපාර ආකෘතිය ශක්තිමත් වෙන්නේ එන්ද ආකෘතිය ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඔබ ව්‍යාපාරයක් නිර්මාණය කරනවා නම් ඊළඟට මම තව මේක ටිකක් තාක්ෂණික කාරණාවක් ඒ වුණාට මේ අයට එහෙම දේවල් තියෙනවා කියලා දැනගන්න මම මේක කියන්නේ මම එහෙනම් වැඩිදුර කතා කරන්න යන්නේ මේක වෙනමම කතා කරන්න ඕනේ මාතෘකාවක් නමුත්
අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙකුගේ දැනගැනීමට මම මේ ස්ලයිඩ් එක දාන්නේ. සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් පටන් අරගෙන කරගෙන යනකොට ඒ ව්‍යාපාරයේ දැන් මේක බලුවමට පේනවා ඇති මේ මම දාලා තියෙන ඩයග්‍රෑම් එක. ඒ ව්‍යාපාරයේ ලාභදායිත්වය හැසිරෙන ආකාරය. ඔය නිල් පාට ලයින් එකෙන් පෙන්වන්නේ කාලෙත් එක්ක ලාභදායිත්වය වෙනස් වෙන හැටි. සාමාන්‍ය මුල් අවස්ථාවේදී ව්‍යාපාරයේ අපි ඒ ක්‍රියාකාරකම් කරනකොට ගාමිණී මහත්තයා අපිට මේ ස්ක්‍රීන් එක පේන්නේ නැහැ ඔබතුමාගේ. පේනවනේ. මොකද මේ මම මේ මේගම සෝෂල් මීඩියා එකක් මම දාගෙන ඉන්නේ Facebook එකෙත් පේනවා. මේ රවි මේ පේනවා. We can see අපිට පේනවා. හරි. එතකොට මේකේ නිල් පාටින් පේන්නේ ලාභදායීත්වය යන විදිය. සාමාන්‍යයෙන් මුල් අවස්ථාවේදී අපිට අර වොලියුම් එක නැති හින්දා බිස්නස් එකේ ඒ කාලෙදී අපේ වියදම වැඩි. ඒ හින්දා ලාභයක් නෙමෙයි ඇත්තටම අලාභයක් තියෙන්නේ. මොකද මේ වෙලාවේ සාමාන්‍යයෙන් අපි ලාභය අරමුණු කරගෙනත් නෙමෙයි ව්‍යාපාරයක් මුල් අවස්ථාවේදී කරන්නේ. මුල් අවස්ථාවේදී අපි කරන්නේ ව්‍යාපාරයේ ආකෘතිය හරියට නිර්මාණය කරගෙන ඒ පදනම දාගන්න එක තමයි අපි කරන්නේ. ඒකට ඒකට යන කාල වේලාව ඒ ව්‍යාපාරයේ ස්වභාවය අනුව සහ එයා කොයිතරම් සාර්ථකව වෙළඳපොළ අල්ල ගන්නවාද කියන එක මත වෙනස් වෙනවා. තරක් එන්නේ අපිට පේනවා මේක ඉදිරියට ව්‍යාපාරය දියුණු වෙගෙන එනවා. ඒතරම මේ යටින් දාලා තියෙන්නේ ඒ එක් එක් අවස්ථාවන්හිදී ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් හොයාගන්න ආකාරය. සමහරවල්ලා අපි පටලවා ගන්න දෙයක් තමයි ගොඩක් වෙලාවට අපි පටලවා ගන්න දෙයක් තමයි ව්‍යාපාරයක් ආරම්භ කරනකොට අපි සාමාන්‍යයෙන් ප්ලෑන් එකක් සමහර වෙලාවට හදනවා. අපි කියනවා මේ ව්‍යාපාරය කරන්න අපිට ඕන මිලියන 50ක් විතර ඕන. හැබැයි ওই මිලියන 50 කියන එක මේ පළවෙනි දවසේම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඒක හරියට තේරුම් අරගන්න ඕන. මොකද බිස්නස් ප්ලෑන් එකක් හදද්දී අපි ඒක දැම්මට ඕකේ අපි ඊළඟට ක්‍රියාත්මක කරද්දී මේ වකවානු හරියට තේරුම් ගත්තොත් අපි අනවශ්‍ය විදිහට මේ මුදල් පිළිබඳ යැපෙන එක සහ අනවශ්‍ය විදිහට මුදල් නාස්ති වීමක් පිරිවැයක් අපි යවන ප්‍රමාණයක් තියෙනවා. ඒක නැති කරගන්න නම් අපි කරන්න ඕන පුළුවන් තරම් මෙන්න මේ ක්‍රියාවලිය හරියට අවබෝධ කරගෙන අවශ්‍ය මොහොතේ අවශ්‍ය ප්‍රමාණය සපයා ගැනීමේ ක්‍රමවේදයක් තමයි අපි තියෙන්නේ. මිලියන 50 ගන්න කොහොමද කියලා බැංකුවෙන් ගිහලා මිලියන 50ක ණයක් අරගෙන ඒක සමාලලාට ණය අරගත් වෙලාවදී ණයට පොලිය ගෙවන්න ඕනේ. ඒක ඕක සල්ලි ටික අරන් තියාගන්නවා වෙන වෙනම පාවිච්චි කරනවා. එහෙ තියාගෙන ඉඳලා ව්‍යාපාරය කරනවා. එහෙම අවශ්‍ය නැහැ. ඒ තමන්ට අවශ්‍ය ප්‍රමාණය මොකද්ද කියලා ඒ අවස්ථාවන්දී තේරුම් ගැනීම අංක 1. දෙවෙනි එක තමයි ඒ ව්‍යාපාරයේ තමන් ඉන්න තැන අනුව අපි ඒ අවශ්‍ය ප්‍රාග්ධනිය සොයා ගන්නා මාර්ග. දැන් මුල් අවස්ථාවේ තමන්ගේ තියෙන පුද්ගලික ඉතුරුමක් එහෙම නැත්නම් කාගෙන් හරි ඉල්ල ගන්න දෙයක් ඒ වගේ දෙයකින් පටන් ගන්න පුළුවන්. ව්‍යාපාරයේ යම්කිසි සැලකට ගෙනාවට පස්සේ අපිට පුළුවන් දැන් අපිට ඒන්ජල් ෆන්ඩින් කියලා ක්‍රමවේද තියෙනවා. ඊට පස්සේ නැත්නම් රජයෙන් ලැබෙන ආධාර තියෙනවා. ඒ වගේ යම් ආයතන වලින් දෙන සහන ආධාර වගේ දේවල් තියෙනවා. ඒ වගේ අවස්ථාවන් පාවිච්චි කරන්න පුළුවන්. බැංකු ණයක් භාවිත කරන්න පුළුවන්. ඒ වගේ තියෙනවා. ඊට පස්සේ ඉස්සරහට යනකොට ඒ බැංකු ණය කියන එක අවස්ථාවේ මොකද බැංකු ණයක් ගන්න ඕන නම් සමහර වෙලාවට අපිට එකපාර ගන්න බෑ. අපිට යම්කිසි ප්‍රමාණයකට බැංකුවට ඒත්තු ගන්නන්න ඕනේ. මේ ව්‍යාපාරය සාර්ථක කරගෙන යන්න පුළුවන් මට්ටමක දැන් තියෙනවා. මේක අපි සමාහරණයට පෙන්වන්න ඕනේ. මේ ඉතර දක්වා අපි කරපු ව්‍යාපාරයේ සාර්ථක ප්‍රතිඵල තියෙනවා. එනාදී වශයෙන් අපිට ඒත්තු ගන්නන්න අවස්ථාවක් තියෙනවා. සමහර තැන්වල ණය ගන්න ගියාම ඒතෙන්දී අපිට ණය ගැනීමේ හැකියාව ඇති වෙනවා. ඊළඟට ව්‍යාපාරේ පුළුවන් තව පාර්ට් එකකෙනෙක් බිස්නස් පාර්ට් එකකෙනෙක් සම්බන්ධ කරන ෂෙයා කැපිටල් එකක් ගන්න. ඒ වගේ අවස්ථා තියෙනවා. ඊළඟට තව ඔය වගේ එක එක ඔප්ෂන් දැන් අපිට පුළුවන් දැන් ප්‍රොඩක්ට්ස් වලද පුළුවන් තියෙනවා. දැන් සුළු ව්‍යාපාර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට පුළුවන් ප්‍රොඩක්ට්ස් වලද පුළුවන් ගිහිල්ලා ලයිසෙන්ස් සමාගමක් විදිහට තමන් ආයෝජනය ගන්න. මේ අවස්ථාත් දැන් ලංකාවෙත් තියෙනවා. ඒ හින්දා ඒ වගේ අවස්ථාත් විතර මෙතන වැදගත් වෙන්නේ තමන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය ආයෝජනය අවශ්‍ය මොහොතේ නිවැරදි මාර්ගයෙන් සපුරා ගැනීම තුලින් ඒ ව්‍යාපාරයට අවශ්‍ය කරන මූල්‍යමය ස්ථාවරත්වය ගොඩනගා ගන්න පුළුවන්. නැත්තම් ගොඩක් කාලයක් මම දකිනවා ලකුණයක් අරගෙන ආදායමකුත් නැහැ, ණය ගෙවා ගන්න, පොලිය ගෙවා ගන්න විදියක් නැතුව දඟලනවා. මේ ආදායමවත් තාම ඇවිල්ලා නැහැ. ඒ වගේ හිර වෙන තැන් මට ගොඩාක් දැකලා තියෙනවා. සමහරවිට බැංකුවලදී අපහසුතාවයටපත් වෙන එහෙම වුණාට පස්සේ මොකද ඒ ණය ගත්තාම බැංකුව බලාපොරොත්තු වෙනවා ඒ ණය ප්‍රමාණිකුලව නැවත ගෙවයි කියලා. ඉතින් ඒක ගෙවා ගන්න බැරි වුණාම බැංකුවේ විශ්වාසයත් කඩ වෙලා ව්‍යාපාරේ සමහරලාට අඩපණ වෙනවා. ඉතින් ඒ හින්දා මේ මූල්‍යමය දේවල් පුරෝකථනය කිරීමේදී ඉතාමත්ම පරිස්සම් වෙලා නිවැරදිව ඒක කරන්න ඕන. මම නැත්තම් අර වගේ
අවාසනාවන්ත දේවල් අපිට ඕන තරම් හම්බ වෙනවා. ඒක මම මතක් කරේ විශේෂයෙන්ම මේ ආයෝජනය ගැන හිතනකොට ඔබට අවශ්‍ය වෙන දේවල්. දැන් අපි ඒ අපිට අවශ්‍ය කරන මුදල දැන් ඔන්න බලන්න මිලියන 50 කියන එක මම ආයෙ පාරක් උත්තරේ මේ ප්‍රශ්නෙට ගත්තොත් එහෙම අපි ඒක ප්‍රෝකතනේ කරද්දී අපි හැම වෙලේම හිතන්න හොඳ නෑ මට මිලියන 50ක් අවශ්‍යයි මම මිලියන 50ක්ම හොයාගන්න ඕන කියලා. එහෙම එකක් නෑ. සමහර වෙලාවට ඔබගේ ප්‍රෝකතනේ තුලින් යනකොට ඔබට පේන්නේ නැති වුණත් ඒක හරියට කරගෙන ගියොත් ඔබගේ ලාභය එක්තරා තැනකට ඔබගේ ව්‍යාපාරයේ ගිනිච්චට පස්සේ ඒකෙන් උත්පාදනය කරන ලාභයම නැවත ඔබට ආයෝජනය කරන්න පුළුවන්. ඒකට අර අවශ්‍ය කරන ආයෝජනයේ කොටසක් ඔබේ ව්‍යාපාරයෙන්ම තුලින්ම නිර්මාණය කරගන්න පුළුවන්. දැන් එහෙම අවස්ථා තියෙනවා. දැන් මම මට සමහරවිට ගොඩාක් එහෙම සුරුවට ව්‍යාපාර පටන් ගත්ත අය එනවා ව්‍යාපාරේ පුරුදු කරන්න ඒ උපදෙස් ගන්න ආවම ඒකට කියන්නේ සතු පටන් ගත්තෙ මෙහෙම මෙන්න පුංචියට. ඉතින් පටන් ගත්තා. දැන් අද අපිට මේ වාහන තියෙනවා මේ දේවල් තියෙනවා මේ කිසි දෙයක් අපි ණය කරගෙන මොනවත් නෙමෙයි. මේ ව්‍යාපාරයෙන් උත්පාදනය කරපු ආදායම නැවත ව්‍යාපාරය ආයෝජනය කරා. ඒම උත්පාදනය කරගෙන අය අවශ්‍ය තැන්වලදී අය වත්තම් වලට යොදවලා ඒක හදාගත්තා කියන එක. ඉතින් ඒ අපි ඒකත් හරියට අපේ plan එක වෙලාවදී ඒකන කල්පනා කරොත් පුළුවන්. මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ව්‍යාපාරය පටන් ගන්නකොට මම කොහොමද මේ සල්ලි ටික හොයාගන්නේ? මට බැංකුවට දෙන්න ඉඩමක් නැහෙනේ. මට එච්චර මුදලක් නැහෙනේ. ඒ වගේ හේතු නිසා සමහර අය මේ තමන්ගේ අදහසත් අත්තර ගන්නවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපි හරියට විචක්ෂණශීලීව පොඩ්ඩක් බැලුවොත් මේ ගැන සමහර තැන් තියෙනවා අපිට කිසිම මුදලක් නැතුව ආරම්භ කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. මම තව ලස්සන කතාවක් කියන්නම් මෙතන මේ ඉන්න අයට දැනගන්න මේක ගොඩක් ඔයාලට මේ ප්‍රායෝගිකව වැදගත් වෙන දේවල්. මට මේ ළඟදී හම්බුණා තරුණෙක්. ඒ තරුණයා ලංකාව නෙමෙයි ඉන්නේ පිටරටක ඉන්නේ. එයාට හොඳ ව්‍යාපාරයක් ගැන අදහසක් ඇවිල්ලා තිනවා මේ ඒ ව්‍යාපාරය කරන්න එයා යම් කිසි ප්‍රමාණයකට අධ්‍යයනය කරලා හදාගෙන තිනවා. දැන් එයාට ඒක කරන්න යම් කිසි ආයෝජනයක් අවශ්‍යයි. සහ ඒකට අවශ්‍ය කරන මූලික දේවල් ටික කරගන්න යම් මුදලක් ඕන වෙනවා. මෙයා මොකද කරේ? මෙයාට තියෙනවා හැකියාවක්. එයාට එයාගේ තියෙන ගොඩක් network එක යාළුවෝ එහෙම යාට ඉන්නවා. මෙයා සමහර ආයතන වලට ඒගොල්ලන්ගේ කස්ටමර්ස්ලා හොයාගන්න ඒගොල්ලන්ට බිස්නස් හොයලා දෙන්න මෙයා උදව් කරනවා. උදව් කරලා එයාගේ ෆී එක විදිහට එයා ගන්නී සර්විස් එක. දැන් උදාහරණයක් කියනකොට දැන් මට වෙබ්සයිට් එක හදාගන්න ඕන. මට වෙබ්සයිට් එක හදාගන්න ඕන මට වෙබ්සයිට් එකට විදගන්න සල්ලි නැහැ. මෙයා කරන වැඩේ අර වෙබ්සයිට් එක හදලා කෙනාට කියලා කියනවා මම ඔයාලට බිස්නස් හොයලා දෙන්න. මම ඔයාලට වෙබ්සයිට් හදන ඔයාට බිස්නස් තුනක් මම ගෙනල්ලා දෙන්නම් මේ වෙබ්සයිට් තුනක් හදන්න මෙයා. එයාට ඔයාගේ කොමර්ෂල් රේට් එක චාර්ජ් කරලා වෙබ්සයිට් එක හදලා දෙන්න. ඉතින් මට ඔයාගෙන් වෙන උදව් තමයි මට ෆ්‍රී මගේ සයිට් එක හදලා දෙන්න ඕනවා මේ වෙලෙ. අපිට ඔය කියන වියදම කියන එක හැම වෙලේම මුදලින් ගෙවන්න අවශ්‍ය නැහැ. මම උදාහරණයක් කිව්වා. ඒ වගේ දෙයක් මේ ළමයා හරිම නිර්මාණාත්මකයි විදිහින්. එයා ඒ තමන්ට අවශ්‍ය වියදම අර විදිහට හොයාගෙන තමන්ගේ සේවය ගත්තා. ඒ වගේ විවිධ ක්‍රමවලින් පුළුවන් මේ දේවල් කරන්න. දැන් තව එකක් තියෙනවා මම තව එකක් කියන්නම්. ඒ වගේම තවත් ව්‍යාපාරයක කෙනෙකුට එයාට අවශ්‍යතාවය තිබුණා ඒ ව්‍යාපාරයට යම්කිසි මේ උපදේශන සේවාවක් අරගෙන ව්‍යාපාරයේ යම්කිසි ප්‍රමාණයකට දියුණු කරන්න එයාට එහෙම ලොකු දැනුමක් නැහැ මේ ව්‍යාපාරයේ තියෙන තාක්ෂණික දේවල් මූල්‍යම දේවල් කරගෙන යන්න. නමුත් එයාට ඒ වෙලාවේ කෙනෙකුට පඩියක් ගෙවලා උපදේශකෙක් ගන්න තරම් හැකියාවකුත් නැහැ. එයා මොකද කරේ? එයාගේ කඩයත් එක්ක බිල්ඩින් එක තියෙනවා. බිල්ඩින් එකේ ටිකක් විශාල ප්‍රමාණයට තියෙනවා. ඒකේ තියෙන එක කොටසක් වෙන් කරලා දුන්නා අර කන්සල්ටන්ට් කෙනෙකුට. ඔයා මේ කොටස ඔයා පාවිච්චි කරන්න ඔයාගේ ඔෆිස් එක විදියට අවශ්‍ය නම්. මට ඔෆිස් එකක් නැහැ නේද? ඒවා මේක පාවිච්චි කරන්න ඔයාගේ ඔෆිස් එක විදියට. ඒ ඔෆිස් එකේ කුලිය විදියට මට ඔයාගේ උපදෙස් ටික ලැබලා දෙන්න මට ඕන වෙලාවට. එතකොට දෙන්නටම ඒක වාසි. අර මිනිස්සයාට රෙන්ට් එකක් ගෙවන්න නැතුව ඔෆිස් එකක් හම්බුණා නිකං උපදේශකයාට. මෙයාට වියදමක් කරන්න නැතුව තමන්ගේ දැනට තියෙන බිල්ඩින් එකේ කොටසක් දීලා තමන්ට අවශ්‍ය කරන උපදේශණේ ගන්න අවස්ථාවක් හම්බුණා. මේ වගේ නිර්මාණාත්මකව අපිට හිතුවත් අපේ තියෙනන්නේ සම්පත් අවශ්‍යතාවය කරගන්න පුළුවන්. එහෙනම් මේ මූල්‍යමය දේවල් වලදී මුදලට එහා ගිහිල්ලා පොඩ නිර්මාණාත්මකව හිතන්නත් ඕන. ඊළඟට මම තව වැදගත් දෙයක් කියනවා. මේකත් ගොඩක් අය වරද්ද ගන්න දෙයක්. ඔය අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නකොට අපි සාමාන්‍යයෙන් බිස්නස් ප්ලෑන් එකක් හදනවා. අපි ප්‍රොෆිට් එක හදලා බලනවා. ඔහොම දේවල් කරනවනේ.
ඒගොල්ලන් මම මේ ස්ලයිඩ් එක දාන්නම් මෙන්න මේ කොටස අමතක කරනවා සමහරවිට ස්ටාර්ට්අප් කොස්ට් කියලා කියන්නේ ඒ කියන්නේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න මුල් අවස්ථාවේදී ඔබට ගිය වියදම සමහරවිට ව්‍යාපාරයේ හරියට බිල්ඩින් එකක් හදලා ෂෝරූම් එක ඕපන් කරලා සේල් එක කරපු තැන ඉඳලා තමයි සමහරවිට රෙකෝඩ් කරන්න පටන් ගන්නෙ දැන් සේල් එක එකට ගිය වියදම කියලා නමුත් ව්‍යාපාරික කෙනෙකුට අදහසක් ආපු මොහොතේ ඉඳලා ඒ ව්‍යාපාරය ආරම්භ කරනකන් ඒ ගත කරන සෑම දෙයකටම ඔබ යම්කිසි වියදමක් සමහරලාට කරනවා මේ කියන වියදම් සමහර උපදේශකයෙක් වෙන්න පුළුවන් ලෝයර් කෙනෙකුට වෙන්න පුළුවන් සමහර යම් යම් ඇඩ්වර්ටයිස්මන්ට් කරන්න පුළුවන් යම් යම් ලයිසන්ස් වගේ දේවල් ගන්න වෙන්න පුළුවන් සමහර තාවකාලිකව ඔබ කාර්යාලයක් කුලියට අරගෙන එතන ඉන්නවා වෙන්න පුළුවන් ඔය වැඩ ටික කරගන්න ඔය අනාදී වශයෙන් ඔය ව්‍යාපාරයට ආවේනික තව වියදම් ගොඩාක් අපි කරන දැන් තියෙනවා ඒ දේවලුත් මේ ව්‍යාපාරේ වෙනුවෙන් ගිය වියදම් ඒවත් එකතු කරන්න ඔයාගේ ව්‍යාපාරයේ ලාභදායීත්වය ඒ ව්‍යාපාරයේ සමස්තය ආයෝජනයේ ප්‍රතිඵලය ගැන හිතනකොට නැත්තම් ඒකට සමතක වෙලා අපි නොදැනුවත් අපෙන් එළියට යන ප්‍රසබ් බවට පත් වෙනවා right ඊළඟට මම තවත් තැනකට එනවා මේ ව්‍යාපාරය කරගෙන යනකොට විශේෂයෙන්ම ව්‍යාපාරයේ දිනනකොට අපි වරද්ද ගන්න තැන තමයි ආදායම සහ ලාභය කියන්නේ. අපි ව්‍යාපාර කරන්නේ ලාභ ලබන්නද ආදායම් ලබන්නද? මම එහෙම වුත් එහෙම මොකද්ද ඔකේ උත්තරේ? ලාභද වැඩකට ආදායම්ද? කෙනෙක් කියන්න පුළුවන් දෙකම කියලා. ඔව්. එක හරියි. හැබැයි මතක තියාගන්න ආදායම වැඩි වීම සෑම විටම ලාභයේ වැඩි වීමට හේතුවක් නෙමෙයි කියන්නේ. ආදායම වැඩි වෙනකොට ඒකට සාපේක්ෂව වියදමත් වැඩි වෙනවා. එක තැනකදී ඔයාගේ ආදායමේ වැඩි වීමට වඩා වැඩි වේගයකින් වියදම වැඩි වෙන තැන් තියෙනවා. එහෙම වුණාම ඔබ නොදැනුවත්වම එක සීමාවකින් එහාට යනකොට ඔබගේ ව්‍යාපාරයේ පාඩුලමන ව්‍යාපාරයක් බවට පත් වෙනවා. සමහරවිට ඔබ කට්ටියට තේරෙන්නේ නැහැ. මොකද අර කලින්ගත් ලාභ සංචිත තියෙනවා. මේ වෙලාවේ පාඩු විදිහට ඒක තේරෙන්නේ අපි විශ්ලේෂණය කරන්නේ නැති හින්දා. ඒක හැම වෙලාවෙම අපි අවධානය යොමු කරන්න ඕනේ টপ ලයින් එක වැදගත්. ආදායම වැඩි කරගන්න එක වැදගත්. හැබැයි ඒත් එක්කම ලාභදායීත්වය ගැන හොඳ අවධානයකින් ඉන්න ඕනේ. මොකද මේ ආදායමේ වියදම අඩු කරාට පස්සේ මට ලාභය කොච්චරද? ඒතකොට ඒකට අපි ළඟ තියෙන්න ඕනේ පැහැදිලි සටහන්. අපේ ආදායම් වීදා පිළිබඳ හොඳ විස්තරයක් තියෙන්න ඕනේ. මොකද ඒක නැති වුණාම අපි ඒක හොයන්න බෑ. සමහර කෙනෙකුට පේන්නේ එකපාර අර cash flow එක ගිරුණාම මුදල්ට ගිරුණාම තමයි තේරෙන්නේ ප්‍රශ්නයක් තියෙන කියලා. නමුත් වෙලා තියෙන අර මම කියපු කාරණා. ඒඳ bottom line. මොකද bottom line mindset එකේ වැදගත්කම තාපැත්තකින් මම කිව්වොත් ඒක. දැන් අපි ව්‍යාපාරිකයෙක් විදිහට ව්‍යවසායක විදිහට බලනකොට ඔයාට පුළුවන් රුපියල් 50කට යම් කිසි ද්‍රව්‍යයක් මිලදී අරගෙන රුපියල් 30ක ලාභයක් තියලා 80කට විකුණන්න. එතකොට 50යි වාගේ වියදම වාගේ විකුණුම් මිල 80යි වාගේ ලාභය 30යි. ඔයාට ඕන නම් පුළුවන් අර 50ට ගන්න එකට තව රුපියල් 10ක් එකතු කරලා ඒකට තව අගේ වැඩි කිරීමක් කරන්න. ලස්සන කවය එකක් දාන්න නැත්නම් මොකක් හරි දෙයක් ඒකට එකතු කරලා 100ට විකුණන්න පුළුවන්. දැන් බලන්න 50ට අරගෙන 80ට විකුණලා 30ක් ලාභ ගන්නත් පුළුවන් 50ට අරගන්න එකට 10ක් එකතු කරලා වියදම 60 කරලා 100ට විකුණලා 40ක් ලාභ ගන්නත් පුළුවන් එතකොට ඔයාගේ වියදම පොඩ්ඩක් වැඩි වුණා වියදම ඔයාගේ 10කින් වැඩි වුණා වියදම 10කින් වැඩි වුණාට ඊට වඩා වාගේ ලාභදායීත්වය වැඩි වුණා සමස්තයක් විතර ඉස්සලා ගත්ත රුපියල් 30යි ලාභේ දැන් ඔය රුපියල් 40ක් ලාභ ගන්න. ඒ හින්දා අපි අර හැම වෙලාවෙම ව්‍යාපාරයේ තීරණ ගන්නකොට වියදම විතරක් ඔළුවට දාගන්න හොඳ නැහැ. අපි හැම වෙලේම බලන්නේ සාපේක්ෂව. මගේ මේ වියදමට සාපේක්ෂව මගේ ආදායමට මොකද්ද වෙන තත්ත්වය? එතකොට මගේ ලාභදායීත්වය වැඩි වෙනවද? සමහරවිට මේ පුංචි වියදම වැඩි කරාම දැන් සමහරු හිතන්නේ නැහැ නේ අපරාධ මේකට මේ කවරයක් දානවා කියන තව රුපියලක් වැඩිපුර යනවා. ඕන්නේ ඒක නාස්තිය අමතර වීදමක් කියලා වීදම් පැත්තෙන් හිතමු. නමුත්
අපි ඕක සමස්තය බලුවම මේ රුපියලක අඩිපුර ගානක් දාලා මේකට කවරයක් දැම්මම මගේ ප්‍රොඩක්ට් එක ඩිෆරෙන්ෂියේටඩ් ප්‍රොඩක්ට් එකක් වෙනවා. අනිත් අය දෙන්නේ නිකන් මම කවර එක දාලා දෙන්න. එතකොට ඒක මගේ ප්‍රොඩක්ට් එක විශේෂ භාණ්ඩයක් බවට පත් වෙනවා. අනිත් අය නොදෙන දෙයක් මම දෙනවා. ඒක නිසා මට වාසියක් එනවා මේකට මිලේ පොඩි වෙනසක් කරන්න. එතකොට වා රුපියලක් වියදම් කරා නම් වා මිල දානවා රුපියල් 5කින් වැඩි කරනවා. එහෙම කරන්න පුළුවන්. මේ තැන්වල හැටියට. ඒ හින්දා හැම වෙලාවෙම ලාභදායීත්වය කියන්නේ ආදායම ගැන විතරක්වත් වේදම ගැන විතරක්වත් හිතන්න හොඳ නෑ. සමහර ලාඩ කෙනෙක් හිතන්න පුළුවන් මගේ සේල් එක වැඩි කරගන්න පුළුවන් මේ වැඩෙන් කියලා. දැන් මට ඕන තරම් ඒ වගේ අවස්ථා තියෙනවා. මට එක කෙනෙක් හම්බුණා. එයා ඔන්ලයින් ෂොප් එකක් කරන කෙනෙක් කියලා. අන්තර්ජාලය හරහා ස්ටෝර් එකක් තියාගෙන බර්ත්ඩේ කේක් එකේ මෙවනවා. මං ඇහුවා ඔයා කොහෙට යනකම් කේක් කවනවද කියලා. සෝ අපි රටේ ඕන තැනකට යවනවා. කල්පනා කරලා ඉතින් මම අහුව උදාහරණ දැන් ඔයා දැන් මම හිතුවා ඔයා මෙහි ඉඳලා ගාල්ලට යවනවා මම මෙහි ඉඳලා යාපනයට ඉල්ලුවත් යවනවා සපි බිස්නස් එක හැරීරෙදි ඉල්ලුවත් යවන්න වෙනවා අපි එහෙම අවස්ථා දිනනවා සමහර ඒවා මම ගණන් බලනකොට කේක් එකට වඩා වියදම් කියලා තියෙනවා ට්‍රාන්ස්පෝර්ට් කෝස්ට් එක එයා බැලුවේ සේල් එක විතරයි එයා බැලුවා මගේ කේක් සේල් එක වැඩි වුණානේ කේක් සේල් වැඩි වුණාට එයාට තේරුන්නේ නැහැ අනිත් පැත්තේ මගේ ට්‍රාන්ස්පෝර්ට් කෝස්ට් එක වැඩි වෙලා ගියා ඒ හින්දා අපි සේල් එක ගැන විතරක් බලලා වැඩ කරොත් අපිට පේන්නේ නැති කොටසක් තියෙනවා. ඒ හින්දා හැම වෙලාවෙම ලාභදායීත්වය කියන එක ගැන ඔළුවේ තියාගෙන තමයි ගන්න ඕනේ. එතකොට ඒකෙන් කියන්නේ නැහැ හැම වෙලෙම වියදම් අඩු කිරීමක් ගැන. අපි මම කොයි වෙලාවත් යූස් කරන්නේ නැහැ මගේ වැඩවලදී cost cutting කියන වචනේ. right cost cutting කියන එක වැරදි වචනයක්. වියදම් කපා හරිනවා කියන එක වැරදි වචනයක්. අපි ඒකට භාවිතා කරන හරි වචන තමයි cost optimization කියලා. ඒ කියන්නේ අපේ ලාභයට සාපේක්ෂව වියදම් පාලනය කරන්න ඕනේ. ආදායමට සාපේක්ෂව වියදම් පාලනය කරන්න කොහොමද? එතකොට සමහර ලාට සමහර වියදම් පොඩ්ඩක් වැඩි කරන එක වාසිදායක වෙන්න පුළුවන් ඔබගේ ලාභදායීත්වයට ඒක කපා හරිනවට වඩා. ඒව ගැනත් හිතන්න ඕනේ. ඉතින් ඒවට දැන් මට උදාහරණත් එක කතා කරන්න වෙලාවමදී මම මේ ඔළුවට අදහස තමයි දාන්නේ. ඔයගොල්ලෝ ඒක ඉතින් එහාට ඒක භාවිතා කරන්න නිවැරදි විදිහට ඔයගොල්ලන්ගේ තීරණ ගන්නකොට. ඊළඟට ඔන්න මම මේ සයිඩ් එක මම දාන්නම්. මේ සයිඩ් එකේ වැදගත් කැලලක් තියෙනවා. මේ සයිඩ් එකත් මේ මූල්‍ය වේදේව ගැන කතා කරද්දී අපිට පැටලෙන තැන දැන් මම අහුවම කාගෙන් හරි අපේ ප්‍රොෆිට් ඩ්‍රයිවර්ස් මොනවද? දෙකෙන් අපේ ලාභය කියන එක අපිට ගෙනත් දෙන දේවල් මොනවද? මිල. right? අපේ මිල අඩු වැඩි වීම මත ලාභදායීත්වය අඩු වැඩි වෙනවා. පැහැදිලි. අපේ ස්ථාවර වියදම් අඩු වැඩි වීම මත ලාභදායීත්වය අඩු වැඩි වෙනවා. ඒකත් පැහැදිලි. ඊළඟට විචල්්‍ය වියදම් වේරියබල් කොස්ට් කියන එක අඩු වැඩි වීම මත ලාභදායීත්වයට බලපෑමක් වෙනවා. ඊට පස්සේ විකුණුම් කර ප්‍රමාණය ඊළඟට ණය අපි අරන් තිනවනම් ණය වෙනුවෙන් ගෙවෙන පොලී වගේ දේවල් යනවා. දැන් ඊළඟට එනවා අපේ තොග. තොග අඩු වැඩි වීම මත ලාභදායීත්වයට බලපෑමක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ව්‍යාපාරයක ලාභය ගැන කතා කරනකොට මූල්‍යමය ප්‍රතිලාභ ගැන කතා කරනකොට ඔන්න ඔය කියන දේවල් තමයි අපි සලකන්නේ මේ මූල්‍යමය වශයෙන් ප්‍රතිලාභ ගන්න පුළුවන් දේවල් ටික කියන්නේ. හැබැයි අපිට අමතක වෙන දිගු කාලීන මූල්‍යමය වශයෙන් වාසි නැත්තම් ප්‍රතිලාභ ගන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒවා non financial but links to finance. මූල්‍යමය නොවන මූල්‍ය තත්ත්වයට සම්බන්ධ වෙන දේවල්. මොකද්ද? productivity එක. ඔයාගේ ඵලදායිතාවය. ඵලදායිතාවය වැඩි කරනවා කියලා කියන්නේ ඔයාගේ මූල්‍යමය තත්ත්වය වැඩි කරන්න බලපාන සාධකයක්. ඒක සමහර වෙලාවට මම එක එක්කුයි සමහර ව්‍යාපාර තියෙනවා කරගෙන යනවා. අපි ගිහිල්ලා බැලුවම පේනවා මේ තියෙන ව්‍යාපාරේ ඵලදායිතා ප්‍රොඩක්ටිවිටි වැඩි කරාම මේ අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. දැන් මට උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන් මම එකක් දැන් මතක් වෙන එකක් කියන්නම්. එක්තරා බිස්නස් එකක් කරන ව්‍යාපාරයක් කරන කෙනෙකුට ඕන වුණා ඒ ව්‍යාපාරයක් කරන කෙනෙකුට ඕන වුණා එයාමට කිව්වේ දැන් අපේ ව්‍යාපාර මම දැන් මේ උදාහරණයක් විදිහට මම දැන් නිකන් මේ ඉලක්කම් ටිකක් ගන්න මේ කාරණා පැහැදිලි කරන්න ඇත්ත දත්ත පිටරාව වෙනස් දැන් හිතන්න ඔබගේ දැනට තියෙන ව්‍යාපාරයේ ලාභය මිලියන 50යි දැන් එයාට මේ මිලියන 50 ලාභය වැඩි කරන්න ඕනේ තව කීයකින් හරි එයා කල්පනා කරා මේ ව්‍යාපාරය ඔබ තියෙද්දි මම තව අලුත් බිස්නස් එකකට අත ගහනවා මම මිලියන 100ක් ඉන්වෙස්ට් කරනවා මිලියන 100ක් ඉන්වෙස්ට් කරලා මම තව බිස්නස් එකක් පටන් ගන්නවා ඒකෙන් මට මිලියන 20ක තව ලාභයක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මිලියන 100ක් ඉන්වෙස්ට් කරලා ඒකට අදාළ තව
administrative එකක් burden එකක් තියෙනවා කියන එක නිර්මාණය කරන්න ඕන ඒකට අදාළ ඒ කොට නැගිලි ආදී තියෙන්න ඕන සේවකයෝ බඳව ගන්න ඕන කියන්නේ මම ව්‍යාපාරයක් සමස්ත ව්‍යාපාරයක් කියන නිර්මාණය කරනවා මිලියන 100ක් වේදම් කරනවා ඉතින් ඒකෙන් යාට මාසෙට මිලියන 20ක ලාභයක් ගන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ ව්‍යාපාරයේ මෙහෙමත් එක්ක දැන් ගන්න මිලියන 50යි තියෙන ව්‍යාපාරය දැන් මම ගිහින් ඔය ව්‍යාපාරය අධ්‍යයනය කරලා ඔක්කොම කරලා බලලා හපල කොටලා අරගෙන මෙයාට පෙන්නුවා දැන් ඔයා මිලියන 100ක් වියදම් කරලා මිලියන 20ක ලාභයක් ගන්න උත්සාහ කරනවා. ඔන්න මම මේ තියෙන ව්‍යාපාරයේ ටික හෙට මෙහෙට කරලා හදලා බැලුවා. ඔයා හරියට මෙන්න මේ තැන් ටික හදාගත්තොත් එහෙම ඒ මිලියන 100 එහෙම්මම ඉතුරු වෙවාට. මේ මිලියන 100 ගැන හිතන්නවත් එපා. ඔයාට මේ තියෙන ව්‍යාපාරයේ තව මිලියන 15ක් විතර ලාභ ගන්න පුළුවන්. එතකොට මිලියන 100ක් වියදම් කරලා මිලියන 20ක් ගන්න පුළුවන් තැන කිසිම වියදමක් නොකර තියෙන ව්‍යාපාරයේ නේ අපි කියන ඔප්ටිමයිස් කරලා ඒක වැඩි දියුණු කරලා මිලියන 15ක ලාභයක් වැඩි කරගන්න පුළුවන් කිව්වොත් ඔයා කොහොමද යන්නේ ඔයා අනිවාර්යයෙන්ම තව මිලියන 5යි අමතරව ගන්න පුළුවන් ඔයා අර පැත්තට ගියොත් ඕනනම් මේ වැඩේ කරලා අරකට ආයෝජනය කරන්න කමක් නැහැ ඒක අමතරයක් විදිහට ඉතින් ඒ වගේ අපි හිතන්නේ නැති තැන් තියෙනවා මට ගොඩක් වෙලාවට මම හම්බ වෙනවා ඒ වගේ ව්‍යාපාරවල අපි හිතනවා ව්‍යාපාරය මේ පුළුල් කරාම තව ඒකට ගියාම මේක ගන්න පුළුවන් ලාභාද එහෙම නෙමෙයි සමාන ප්‍රොඩක්ටිවිටි එක තමන්ගේ තියෙන ව්‍යාපාරයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුලින් ලාභදායීත්වය වැඩි කරගන්න පුළුවන්. ඊළඟට කස්ටමර් සැටිස්ෆැක්ෂන්. ඒ කස්ටමර් සර්විස් එකක් හොඳට දෙනවා කියලා කියන්නේ ඔයා ඒ කස්ටමර්ව නැවත වරක් ගෙන්න ගන්නවා. ඒක සාමාන්‍යයෙන් අපි මාකටිං වලදී කතා කරනවා. තියෙන කස්ටමර් කෙනෙක්ව පරිස්සම් කරගන්න එක වාසිදායකයි මුල්ම වශයෙන් අලුතෙන් කෙනෙක්ව ඇක්වයර් කරගන්න යන මේසට සහ වියදමට වඩා. ඒතර හොඳ සර්විස් එකක් දෙනවා කියන්නේ කස්ටමර් රිටේන් කරගන්න. ඒක බලපානවා මූල්‍යමය තත්ත්වය. ඊළඟට ක්වොලිටි එක මම ඉස්සෙල්ලත් උදාහරණ කිව්වා ඒක. ක්වොලිටි එකත් මූල්‍යමය වශයෙන් වඩ ප්‍රතිලාභ තියෙන non financial criteria එක. ඊළඟට සේවකයන්ව පුහුණු කිරීම. මේ ඉතාලම දෙකක් දැන් මේ තවත් අපි ගොඩක් ව්‍යාපාර ලෝකේ මේ sorry. ව්‍යාපාර ලෝකේ වරද්ද ගන්න තැනක්. අපි අර්බුදයක් ආපු වෙලාවට සාමාන්‍යයෙන් මම ගොඩක් වෙලාවට කියනවා ව්‍යාපාරයක අර්බුදයක් තියෙනකොට ක්‍රයිසිස් එකක් තියෙනකොට අපි ඉස්සල්ලාම හපන අයිටම් දෙකක් තියෙනවා අනිත් ඒවාට සාපේක්ෂව. එක තමයි ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියලා තියෙනවා නම් බජට් එකක් ඒක කපනවා. ඊළඟට මාකටිං තියෙනවා නම් ඒක කපනවා. ඊතුරු ටික තමයි මැනේජ් කරන්නේ. හැබැයි මගේ අදහස ව්‍යාපාරයක් අර්බුදයක් තියෙන වෙලාවට වැඩියෙන්ම හිතන්න ඕනේ ට්‍රේනින් ඇන්ඩ් මාකටිං. ට්‍රේනින් ගැන හිතන්න ඕනේ ඇයි? ඔයගොල්ලන් ඉන්න සේවකයන්ගේ දායකත්වයේ වැඩිපුරම අවශ්‍ය වෙන්නේ ව්‍යාපාරයේ අර්බුදයකින්. මොකද ඒ වෙලාවට ඒගොල්ලන්ගේ දායකත්වයේ වෙනතරත් වඩා අවශ්‍යයි. ඒකට වෙනතරත් වඩා ඒගොල්ලන්ගේ කැපවීම අවශ්‍යයි. වෙනතරත් වඩා ඒගොල්ලන්ගේ උනන්දුව මහන්සි වීම අවශ්‍යයි ව්‍යාපාරයේ තියෙන දේවල් මැනේජ් කරගෙන කොට දාන්න. මොකද හැමෝම දැන් ස්ට්‍රෙස් එකකින් ඉන්න වෙලාව. එතකොට මේ වෙලාවේ තමයි මේ එම්ප්ලොයිස් වගේ මොරල් එක වැඩි කරන්න ඕනේ. මේ වෙලාව තමයි එම්ප්ලොයිස්ට පෙන්නන්න ඕනේ කොහොමද කොස් සේවින් කරන්නේ. මේ වෙලාව තමයි පෙන්නන්න ඕනේ ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරන්නේ කොහොමද කියලා. මේ ට්‍රේනින් අවශ්‍යයි. එතකොට තමයි මේ සේවකයන්ගෙන් ගන්න පුළුවන් උපරිමයේ ගන්න පුළුවන් මේ වෙලාවට. මාකටිං අවශ්‍ය වෙන්නේ. මාකටිං කියලා කියන්නේ ෆැන්සි මාකටිං නෙමෙයි. මාකටිං වල තියෙන යම් යම් කොටස්. ඔබ ප්‍රශ්නෙක ඉන්න වෙලාවක හැමෝම ප්‍රශ්නෙක නම් ඉන්නේ. ඔබට අවශ්‍යයි මේ වෙලාවේ ඔයාගේ පාරිභෝගිකයන්ට පෙන්නන්න ඔබ ස්ථාවරයි කියලා. ඔයාගේ විසිබිලිටි එක වැදගත්. ඔයාගේ ස්ථාවරත්වය එළියට පෙන්නන එක වැදගත් මේ වෙලාවේ. තන හැමෝම කතා කරනවා බංකොලොත් වෙලා වැටිලා මේ අමාරුයි කියලා කියනකොට ඔයාගෙන්න කිව්වොත් ආ අපි වැඩේ කරගෙන යනවා අපි ප්‍රොඩක්ට් එක අපි පාරිභෝගිකයන්ට දිගටම සර්විස් එක දෙනවා අපේ ප්‍රොඩක්ෂන් ගුණාත්මක භාවිතය තියාගෙන ඉන්නවා අපේ බ්‍රෑන්ඩ් එක මිනිස්සුන් විතර පේන්න තියෙනවා එහෙම වුණාම අනිත් අය ස්ට්‍රගල් කරනකොට ඔයාව කස්ටමර්ස්ලත් එක්ක තියාගන්න තියෙන එක ක්‍රමයක් තමයි ඔයාගේ මාකටිං පවත්වාගෙන යන්නේ ඒක අවශ්‍යයි ඔයාගේ ව්‍යාපාරයේ තියෙන ක්‍රෙඩිබිලිටි එක සහ විසිබිලිටි එක තියාගන්න ඉතින් මම මේ පුංචි දෙයක් කිව්වේ ගොඩක් අය පටලව ගන්න තැන ඊළඟට මම අර කියපු ලිස්ට් එකේ ඊටු ටිකටම යන්නම්. employee satisfaction එක මොරල් එක මම ඔය දෙකම ටච් කරා මම දැන්. ඊළඟට business culture and values කියන එක. මොකද ආයතනයේ තියෙන value system එක ලාභදායීත්වයට බලපාන දෙයක්. එයි මේ value system එක මත තමයි ව්‍යාපාරය පිළිබඳ තියෙන ආකල්පය රැඳිලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ පාරිභෝගිකයන්. ඔයාලාගේ ඉන්නවනම් සේවක පිරිසක් customer එක්ක hina වෙන්නේ නැහැ. customers කියන දේක් හරියට තේරුම් ගන්නේ නැහැ. කස්ටමර්ස්ලට කතා කරන්න දන්නේ නැහැ. කස්ටමර් ගැන හැඟීමක් නැහැ. කස්ටමර් යාගේ දුක කියනකොට ඒක හැඟීමක් නැහැ. ඉතින් ඒ දේවල් සහ සමහරවිට කස්ටමර්ස්ලා සම්බන්ධයෙන් තීරණ ගන්නකොට දැන් මම සරල උදාහරණයක් කියන්නම්.
මේක මේ මම මේ කියන උදාහරණේ ඕගලන්ට ව්‍යාපාරයට අදාළ කරන්න දාගන්න. දැන් මේ මේ දවස්වල දැන් QR කෝඩ් වල ප්‍රශ්නත් එක්ක දැන් තෙල් ගහන්න තියෙන ෂෙඩ් වල. මම මේ ළඟ තියෙන ෂෙඩ් එකකට ගියා තෙල් ගහන්න. තෙල් ගහන්න ගියාම මගේ තියෙන ෆෝටා එකට අවශ්‍ය තෙල් ප්‍රමාණය ගෙවුවම මට කෑෂ් වලින් දෙන්න මගේ අතේ තිබුණ මුදලෙන් රුපියල් 1000කට වඩා වැඩි ප්‍රමාණයක් මදි වුණා. මට හරියටම ගාන මතක නැහැ. මගේ කෑෂ් වලින් දෙන්න පුළුවන් එච්චරයි. මම එතන තෙල් ගහපු තැන ඉන්න පුද්ගලයන් ගෙවුවා දැන් මෙහෙමයි මේ මට සල්ලි දෙන්න පුළුවන් මෙච්චරයි. මම ඕන කාඩ් එකෙන් ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් වට කමක් නැත්නම් මම බැංකුවට ගිහලා සල්ලි අරන් එන්න ඕන. එතකම් මේක තියාගන්න කියලා ඉතුරු ටික. නැත්නම් ඔයා මගේ ID කාඩ් එක හරවන්න මම දෙන්නම් ප්‍රශ්න නැහැ කියලා. අසුම නෑ නෑ සර් මේ සර් ගිහිල්ලා එන්න. ඉතුරු සල්ලි ඔක්කොම මට ගිහිල්ලා ආවට පස්සේ දෙන්න කමක් නැහැ කියලා. ඒක කෙනෙකුට එක එක විදිහට නිර්වචනය කරන්න පුළුවන්. නමුත් මම ඒක දැක්කේ ඒ සේවකයාගේ තියෙන ඒ වැලියු එකට මොකද යා දැක්කා මම මගේ ගැන බලුවම හිත යාට සමාන හිතෙන් විදිහක් නැහැ මම හිම වංචාවක් කළා 2500කට තරි මාරුවේ කියලා සහ යායි දුන ආකල්පේ නැත්නම් කෙනෙකුට කියන්න පුළුවන් එහෙම යන්න දෙන්න බෑ වාහනේ උතර තියලා බස් එකේ ගිහිල්ලා සල්ලි අරගෙන කියලා කියන්න පුළුවන් කෙනෙකුට ඕන. ඒත් මේ වෙලාව ආකල්ප මම මේ සරල උදාහරණයක් කිව්වේ. ඒතකොට ඒ ඒ ආකල්ප ඒ වැලියුස් කියන ආයතනයේ තියෙන එක බලපානවා ඔයාගේ කස්ටමර් සර්විස් එකට සහ පාරිභෝගිකවත් එක්ක තියෙන සම්බන්ධතාවයට. ඒක බලපානවා ඔයාගේ ලාභයට. Right? ඊළඟට අවසාන වශයෙන් මම දාලා තිනවා මේ product and process innovation කියලා. ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරයේ නවෝත්පාදනය කියන එක. ඉතාලම වැදගත් මේ වෙලාවේ ව්‍යාපාරයක් මේ වෙලාවේ හිර වෙලා තිනවා නම් ව්‍යාපාරයේ පිරිවැය වැඩි නම් ඒ පිරිවැය අඩු කරගන්න ඊළඟට ඒ භාණ්ඩයේ ගුණාත්මකභාවය වැඩි කරන්න භාණ්ඩයේ වෙනත් ආකාරයකට පරිභෝගික අතරට ගෙනියන්න මේ නවෝත්පාදනයේ අවශ්‍යයි. මොකද නවෝත්පාදනයේ තුලින් තමයි අපිට පුළුවන් අපි කියන cost cutting කියන cost අඩු කරන පිරිවැය අඩු කිරීම වෙනුවට පිරිවැයට සාපේක්ෂව ඵලදායිතාවය වැඩි වෙන ආදායම වැඩි වෙන එකට විකුණන්න පුළුවන් product එකක් හදනවා. මට ඕනතරම් customers ලා ඉන්න ඒ වගේ උදාහරණ කියන්න පුළුවන් වෙයි මට දැන් කාල වේලා මදි හින්දා මට කියන්න විදියක් නැහැ. එහෙම කරපු කට්ටිය ගොඩක් ඉන්න. ඕගොල්ලොන්ටත් ඒ වගේ හම්බෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට නවෝත්පාදනය කරනවා කියන එක ඉතාම වැදගත් විශේෂයෙන්ම අද වගේ තරගදී මම ඉස්සෙල්ලත් කිව්වා වගේ විශේෂයෙන්ම අපරාධ වලට පොරට යනකොට ඒක ගොඩක් වැදගත් කාරණාවක් ඔයගලන්ට. හරි. ඊළඟට මම තව එක ස්ලයිඩ් එකක් විතරක් කතා කරලා මම අවස්ථාව දෙන්නම් ප්‍රශ්න තියෙන අයට ප්‍රශ්න අහන්න. අපි දැන් පොඩි වෙලාවක් තියෙන අපිට ප්‍රශ්න තියෙනවා නම් ඒවහල් සාකච්ඡා කරන්න පුළුවන්. මේ අන්තිම ස්ලයිඩ් එක මම මේ දාන්නේ මට තව ගොඩාක් කතා කරන්න නම් දේවල් තියෙනවා. නමුත් මම කාල වේලාවත් එක්ක මේ මගේ අත්දැකීමත් එක්ක ඔක්කේක තැන් වලින් මම දැකපු සහ මම හිතන ඔයගලට වැදගත් වෙයි කියලා හිතන පොයින්ට්ස් ටිකක් තමයි එකතු කළා. මේ සීමිත කාල සීමාව ඇතුළතදී ඔයගලත් එක්ක බෙදාගත්තේ මම මේ අන්තිම ස්ලයිඩ් එක ෂෙයා කරගෙන ඊට පස්සේ මම අවස්ථාව දෙන්නම් ප්‍රශ්න වලට. අපි මේ මූල්‍යමය තත්ත්ව ගැන බලද්දී මතක ඇතුව මේ මුදල සහ අගය කියන දෙක පටලව ගන්න එපා. කියන්නේ ප්‍රයිස් එක මිල සහ අගය කියන එක. මිල කියලා කියන්නේ ඔබ භාණ්ඩයට හෝ සේවාවට ඇතුළත් කරන විකුණුම් ප්‍රමාණය, විකුණුම් වල වටිනාකම. දැන් ඔයා ප්‍රොඩක්ට් එකක් දෙනවා නම් ඒ ප්‍රොඩක්ට් එකේ ගහලා තියෙනවා 50 කියලා. 50 තමයි මිල. නමුත් වැලියු එක කියලා කියන්නේ කස්ටමර්ට, පාරිභෝගිකයාට තමන්ගේ භාණ්ඩය හෝ සේවාව අත්කර ගැනීමේදී යාට දැනෙන හැඟීම. ඕන කෙනෙක් භාණ්ඩයක් ගන්නකොට තමන් ගෙවන මුදලට වඩා වැඩිපුර අගයක් තියෙනවා කියලා තේන්න තමයි ඒක ගන්න. කවුරුත් කැමති නෑනේ 50ක් දීලා 40ක බෙනිෆිට් එකක් ගන්න. ඕන කෙනෙක් කැමති 50ක් දීලා 60ක බෙනිෆිට් එකක් ගන්න. එතකොට අපි බලන්න ඕන අපි භාණ්ඩයකට මිලක් නියම කරන ගමන් ඒ මිලත් එක්ක අපි කොහොමද අපේ පාරිභෝගිකයට වඩා වැඩිපුර අගයක් දෙන්නේ කියන එක. ඒක විවිධාකාර වලින් දෙන්න පුළුවන්. හින්දා ඒක හැම වෙලේම මෙතනනේ පාරිභෝගිකයට ඊළඟට අපේ ඍජුව අපි වියදම් කරන පිරිවැයට අපි සංසන්දනය කරන්න ඕනි opportunity cost. ඒ කියන්නේ දැමක් කරනකොට ඒක කිරීම නිසා මට නැති වෙන දේකුත් තියෙනවා. ඒක කොයිතරම් දුරට මට සලකන්න ඕනද කියලා ඉස්සෙල්ලා මම කියපුවා තැඹිලි කතාව මම ආපාරක් ගියුත්තේ example එකට. මම එතන කිව්වා තැඹිලි ගෙඩිය ගහෙන් කඩලා රුපියල් 60කට දෙන්න පුළුවන් පාරේ තියාගෙන එහෙම නැත්තම් ඒකට යම් කිසි දෙයක් කරලා මේක 100ට දෙන්න පුළුවන් කොහොිට වැඩි ගන්නකට. එතකොට මම අර දෙවෙනි අවස්ථාව පාවිච්චි කරන්නේ නැතුව පළවෙනි අවස්ථාවේදී 60ට විකුණුවා කියන්නේ මට 100ක් ගන්න තියෙන අවස්ථාවම නැති කරගන්න. එහෙම නැත්තම් මම තැඹිලි වෙනුවෙන් මම මහන්සි වෙන වෙලාවේ මම වෙන දෙයකට මහන්සි වුණා නම් මට ඊට වඩා ලාභයක් ගන්න තිබ්බනම්
අන්න ෆැමිලි ව්‍යාපාරයේ නිසාමම නැති කරගත්තු දේ තමයි අර. ඒකනේ හැම වෙලේම ඔපචුනිටි කොස්ට් එක තමන්ට නැති වෙන දේ ගැනත් හිතන්න දෙයක් අත් කරගෙන උනේ. එතකොට වාගේ අවස්ථාව ඇනලයිස් විශ්ලේෂණය කරද්දී එක සහයක් වෙනවා. ඊළඟට ප්‍රමාණීය සහ ගුණාත්මක භාවය කියන එක. මම ඉස්සලේ කියන පැහැදිලි කරා ප්‍රමාණාත්මක භාවය ගැන සැලකිලිමත් වෙනවා ජාත්‍යන්තර විද්‍යාවට. ඒකට පොදු සිළු ප්‍රමාණයකින් ජාත්‍යන්තර ප්‍රජා ගන්න බෑ. අපිට ස්කේල් අප් කරන්න තියෙන හැකියාව පිළිබඳව අවධානය යොමු කරන්න වෙනවා. ඒ වගේම අපි ප්‍රමාණය ගැන හිතද්දී ක්වොලිටි එක අමතක නොකර තමයි ප්‍රමාණය ගැන හිතන්නේ. රයිට් ක්වොන්ටිටි එක වැඩි වෙනකොට ක්වොලිටි එක ඩ්‍රොප් වෙන්න බෑ. ඕගොල්ලන්ට තෝරන තරම් උදාහරණ ඇදී අද ඕගොල්ලෝ කම්ප්ලේන් කරන වෙළඳපොළේ තියෙන ප්‍රොඩක්ට් සම්බන්ධයෙන්. ඊළඟට ඩොලර් එකේ මූලක මිස් ඉන්ටර්ප්‍රිට් කරන්න එපා. මේක ඉතාම වැදගත් පොයින්ට් එකක්. මේක නිසා ගොඩක් කට්ටිය කතා කරනවා ඩොලර් රේට් එක නගිනවා දැන් යන විදිහට දැන් 300යි නම් තව අවුරුද්දක් යනකොට 500 විතරයි. ඒ හින්දා අපි එහෙම කරන්නේ එහෙම යන්නේ නැහැ. ඩොලර් රේට් එක එහෙම නගින්නේ නැහැ. දැන් මේ වෙලාවේ තියෙන්නේ බබල් එකක්. ඒ කියන්නේ ඩොලර් එකේ සාමාන්‍ය වෙළඳපොළ තත්ත්වයට අරතේ තිබිය යුතු රේට් එකට වඩා වැඩි රේට් එකක් දැන් තියෙනවා. මේ තියෙන ඒ විදේශ සංචිතවල තියෙන ඒ නොගැලපීම නිසා මේක ස්ථාවර තත්ත්වයට එනකොට ඕක දැන් මේ දැන් ගිය විදියට මාසෙන් මාසෙට රුපියල් 10 ගන්න වැඩි වෙන කලයක් නැහැ. මේ වෙළඳපොළ යථාර්ථත්වයට එනකොට ඕක ඇඩ්ජස්ට් වෙනවා. ඒ හින්දා ඕගොල්ලෝ ඒක ගැන හිතලා ආ ඩොලර් දෙකකට විකුණුවොත් මේක 350 වද එකක් 700. ඒ කියන්නේ මිල 700යි. එහෙනම් මට 500 විතර කොස්ට් එක ගියාම රුපියල් 200ක් ලාභ ගන්නම ඇති. එහෙම කියලා ගණන් හදන්න බෑ. එහෙම වුණොත් ඕගොල්ලෝ හිර වෙනවා. ඒ හින්දා මේ ඩොලර් එකේ මූවමන්ට් එක ගැන හිතනකොට බොහොම පරිස්සමෙන් ඒක පුරවකතනය කරන්න ඒ ලාභදායීත්වය ගැන ගණන් හදනකොට තමන්ට සේෆ්ටි මාජින් එකක්. ඒ කියන්නේ අපිට මේකේ උච්චාවචනයක් වුණොත් ඒක දරා ගන්න ප්‍රමාණවත් ලාභයක් අයින් කරලා තමයි ලාභදායීත්වය ගැන හිතන්න ඕනේ. ඒක අවසාන වශයෙන් ඉගෙන ගන්න එක නතර කරන්න එපා. රයිට් බිස්නස් එක පටන් ගත්තා කියලා දැන් හරි ඔක්කොම දන්නවා මම දැන් මට වැඩේ කරන්න යන්න පුළුවන් කියලා යන්න එපා. එහෙම හරියන්නේ නැහැ. මේක පුළුවන් තරම් මේ ව්‍යාපාරය ගැන ප්‍රොඩක්ට්ස් ගැන තමන්ගේ මොන හරි තියෙනවා නම් ඒ ඒ ඒවල් වැඩි දියුණු කරගන්න විදිය මේ හැම දෙයක් ගැනම ඔයා පුළුවන් තරම් අවධානය යොමු කරන්න පොද ඉගෙන ගන්නකොට තමයි ඔයාට ඔයාගේ ව්‍යාපාරයට අලුතෙන් දේවල් ගේන්න පුළුවන්. ඊළඟට අර මම කිව්වා වගේ වෙළඳපළ එක විදිහකටම තියෙන්නේ නැහැ. වෙළඳපළ වෙනස් වෙනවා. අලුතෙන් දේවල් එනවා. නවෝත්පාදන කරනවා. මොන මිනිස්සුන්ට තියෙන්න ඕන හැකියාවක් ඒ වෙළඳපොලේ දේවල් එනකොට අලුත්ින් තරගකාරීත්වය එනකොට ඒවට අනුකූලව වෙනස් වෙන්නේ. අපිට එහෙම වෙනස් වෙන්න විදිහක් නැති වෙනවා. අපි අර සාම්ප්‍රදායික විදිහට එකම දේ හැමදාම එකම විදිහට කරගෙන ගියොත් ඒ හින්දා ඒකනත් පොඩ්ඩක් හිතන්න. ඔයගලට මොනවා හරි මිස් වුණා නම් දැන් කතා කරන දේවල් ඉස්සෙල්ලා අපි කතා කරපු ගොඩක් දේවල් මම වැඩි දුරට ගියේ නැහැ. සමහර දේවල් යම් කිසි ප්‍රමාණයකට මම ටච් ඇන් ගෝ ඒ කියන්නේ ටච් කරලා ගියා විතරයි. නමුත් මට ඕනාව තිබුණේ මේ දැවිච්ච සීමිත කාල සීමාවෙන් ඔයගලන්ට යම් කිසි දෙයක් හිතන්න දෙයක්. ඒ කියන්නේ මේ වෙලාවේ මම දන්නවා මම අර ඔයගලන්ට පොලේ කලියා ගන්න ඕන කරන පොයින්ට් ෆෝම් එකකින් ගොඩක් දේවල් මම දෙන්න නැතුව ඇති. නමුත් මට ඕනම තිබුණේ මෙහෙම දේවල් ටිකක් තියෙනවා මේ ගැන අවධානය යොමු කරන්න කියන අවබෝධය ඔයගලට දෙන එක තමයි මට ඕනම තිබුණේ. ඒකත් එක්ක මම දැනට මගේ කතාව මෙතනින් නතර කරනවා. ප්‍රසන්ටේෂන් එක ක්වෙස්චන්ස් තියෙනවා නම් අපිට ක්වෙස්චන්ස් තියෙනවා. මට කාහරි මොනවා හරි තමතරව පස්සේ පුද්ගලිකව සම්බන්ධ කරන්න අවශ්‍ය නම් මම විස්තර දෙන්න මම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් දැන් ඔයගලන්ගේ අවස්ථාව ගන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. කතා කරන්න නැත්නම් chat box එක use කරන්න. ඔවසොත් හොඳයි. අද දවසේදී අපේ ෂෙයර් ডিপার্টমেন্টේ මාතලේ පොහොන මධ්‍යස්ථානයත් ඒ වගේම ව්‍යාපාර ප්‍රවර්ධන අංශත් එකමුතුව අද දවසේදී අපි සම්පත් කරගත්තේ ප්‍රවීණ දේශක චාමින්ද කුමාර් සර් මහත්මයා. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සජීවීව සම්බන්ධ වෙලා ඉන්න ඔබට පුළුවන් ඔබගේ ගැටලු තියෙනවා නිරාකරණය කරගන්න මේ වෙලාවේ ඉතුමත් එක්ක සම්බන්ධ වෙලා. රවි මහත්මයා ඇත්තටම කියන්න ඕන බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ දේශකතුමන්ට. මේ වෙලාවේ මම බලුවා Facebook පිටු 25ක මේක මේ අපි නොදැනුවත්ව සාපෙන් අවසර අරගෙන මේක විකාශනය කරලා තියෙනවා. මම හිතන්නේ අපි මේ වැඩසටහනේ
සැකසුම් කිරීම සහ ඒ සම්බන්ධව වැඩසටහන 16,000ක් නරඹලා තියෙනවා මේ වෙනකොට. මම හිතනවා චමින් මහත්මයාණනි අද දවසේ 20,000කට ආසන්න ප්‍රමාණයක් මේක බලයි කියලා. ඒක අපේ ගන්නේ කිරීම අනුව. ඉතින් ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා අපනයන කුසිකර්ම දෙපාර්තමේන්තුව හැටියට මේ ලබා දුන්න සහයෝගය සම්පූර්ණයෙන් නිර්ලෝභීව කිසිදු අයකිරීමක් නැතුව දේශසේ වෙනුවෙන් ඊට කරපු සේවයට දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඔබතුමාට විශේෂ ස්තුතියක් පිරිනමනවා. ඉතින් මම ආරාධනා කරනවා මේ අපේ ඉන්න කණ්ඩායමට එතුමාගේ වටිනා කාලයෙන් ප්‍රයෝජන අරගෙන ඔබට තියෙන ප්‍රශ්න යොමු කරන්න. පොඩ්ඩක් පැහැදිලි කරන්න අර අර මස්ඩු එකේ අර ෆැන්සි මාකට් පොඩ්ඩක් පැහැදිලි මදිනේ ඇහෙනවද පොඩ්ඩක් ඈතින් ඔක ඇහෙන්නේ හරි ෆැන්සි මාකටින් නෙවෙයි අර රියල් මාකටින් කියලා අදහස් කරපු දේ පොඩ්ඩක් කරන්න ඕනේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න මට ඇහුන්නේ නැහැ කාටද කියලා මොකද කිව්වේ ෆැන්සි මාකටින් නෙවෙයි බට් රියල් මාකටින් කරන්න ඕනේ කියලා අදහස් කරපු දේ පොඩ්ඩක් පැහැදිලි කරන්න ඉන ක්‍රයිසිස් වෙළඳපොළට ගිහිල්ලා අපි මිනිස්සුන්ට කතා කරන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන හේතු කීපයක් තියෙනවා. එකක් තමයි අපේ භාණ්ඩයක් හෝ සේවාවක් හඳුන්වලා දෙන්න සහ හඳුන්වලා දීලා ඒ ගැන අවබෝධයක් ලැබලා දෙන්න සහ වෙළඳපොලේ අපේ බ්‍රෑන්ඩ් එක නැත්තම් සන්නාමය පවත්වාගෙන යන්න. මොකද මිනිස්සුන්ට අමතක වෙනවා. අලුතෙන් ඒව ආවම ඔළුවේ රෙජිස්ටර් වෙන අලුත් දේවල්. අපි නිතර මේකට මතක් කරලා දෙන්න ඕනේ මේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා මෙහෙමයි මෙහෙමයි. ඒක තමයි කඩේට ගිහින් මේ බ්‍රෑන්ඩ් එකකින් ඉල්ලන්නේ. එතකොට අපේ ප්‍රොඩක්ට් එක සම්බන්ධයෙන් මිනිස්සුන්ට දැනුවත් කිරීම. දෙවෙනි එක තමයි අපි කියනවා බ්‍රෑන්ඩ් ඉක්විටි එක. ඒ කියන්නේ අපි පිළිබඳ මතකය මිනිස්සුන් අතරට ගෙනිහිල්ලා අපිව අමතක වෙන්නේ නැතුව තියාගෙන ඉන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ තියෙන දැන් මල්ටිනේෂනල්ස් වගේ ලොකු ආයතන අපි හොඳට දන්න අය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මේ භාණ්ඩය හොඳට දන්නවා අපි සමහර ආයතන් තියෙන හැම නමුත් ඒම තෙද්දිත් මේ නිතරම ටීවී එකේ ඇඩ් යනවා ඒක ඒ යන්නේ අර අපිට මේ භාණ්ඩයත් එක්ක තියෙන අපේ ඔළුවේ තියෙන සම්බන්ධතාවයේ නොකැඩී පවත්වාගෙන බ්‍රෑන්ඩ් ඉක්විටි එක සන්නාම පිළිබඳ අපේ තියෙන වටිනාකම නැත්නම් ඒක තියෙන තැන තියාගෙන ඉන්න තවත් එකක් තමයි අපි මේ භාණ්ඩයක් හෝ සේවාවක් ගැන හරි ආයතනය ගැන වෙළඳපොළට ඉදිරිපත් කරනකොට දැන් මෙහෙමනේ දැන් අපි ව්‍යාපාරයක් ස්ථාවරව පවත්වාගෙන යනවා අපි ව්‍යාපාරේ හොඳින් ඉන්නවා වැටිලා නැහැ දැන් අපි එහෙම සාමාන්‍යයෙන් අපි කියන්නේ අර එම්ටි පොකට් ක්ලීන් සූට් කියලා සංකල්පයක් තියෙනවා සමහරලාට අපි කියන්නේ අපිට කන්න බොන්න නැතත් පාරේ හොඳට සූට් එක ඇදලා ගියාම මිනිස්සු දන්නේ අපේ තියෙන ප්‍රශ්න රයිට් අන්න ඒ වගේ අපි මේ වෙලාවේ අපි අපහසුතාවයෙන් ඉන්නකොට මිනිස්සු බලනවා මේ ආයතනේ වැටෙනවා මේගොල්ලෝ අමාරුවෙන් යන්නේ. එහෙම වුණාම අපිට අවශ්‍යයි ඒ කොන්ෆිඩන්ස් එක දෙපැත්තකට දෙන්න ඕනේ. එක පැත්තකින් අපේ පාරිභෝගිකයන්ට දෙන්න ඕනේ කොන්ෆිඩන්ස් එක. දැන් මේ ආයතනය එහෙම වැටිලා නැහැ. මේ ආයතනේ පවත්වාගෙන යනවා ස්ථාවරව තියනවා කියන පණිවිඩය දෙන ගමන් අපේ ඇතුළේ ඉන්න සේවකයන්ටත් දෙන්න ඕනේ යම්කිසි පණිවිඩයක්. මේ අර්බුදයක් වුණත් අපි කෙලින් ඉන්නවා කියලා. පොත සේවකයන් ඩිමෝරලයිස් වුණොත් ඒගොල්ලෝ වැටුණොත් මානසිකව ව්‍යාපාරේ කරගෙන යන්න බැරි වෙනවා. ඉතින් ඔය කාරණා නිසා අර ගෙදර කර තාත්තා කෙනෙක් සමහරලාට තමන්ගේ දුක හංගගෙන හිනා වෙලා ඉන්නේ අනිත් ඒගොල්ලන්ට පේන්න. අන්න ඒ වගේ සංකල්පයක් තමයි මතර මම කිව්වේ අර ෆැන්සි මාකට් නැතුව අවශ්‍ය ප්‍රමාණයට කියලා කිව්වන්නේ අදහස. මම හිතුවා ඔබට තේරෙන්න තිබුණා කියපු දේ. ඔස්තුදී. හරි. තව තියෙනවද? හදා ගන්න පුළුවන්ද? ඔකේ. ප්‍රොඩක්ට් එකක් තියෙනවා කොතනින්ද පටන් ගන්න ඕනේ ආරම්භක පියවර කොතනද ප්‍රොඩක්ට් එකක් ගැන හිතලා තියෙනවා අපනයන කරන්නත් පුළුවන් එහෙමනම් කොතනින්ද පටන් ගන්න ඕනේ මොකද්ද ඉස්සෙල්ලාම කරන්න ඕනේ මම මේ ට්‍රේඩ් එකට සම්බන්ධ නැති කෙනෙක් හැටියට ඔබතුමා දැනටමත් ව්‍යාපාරයක් කරන කෙනෙක්ද මම කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ තමයි ඉන්නේ ඉන්ටීරියර් ඩිසයින් ඒ සබ්ජෙක්ට් එකේ තමයි ඉන්නේ ඒ කියන්නේ ප්‍රොඩක්ට් සම්බන්ධයෙන් කියන්නේ සාමාන්‍යයෙන් මේ ව්‍යවසායකෙක් කියන ඒක ඇතුළේ ඉන්නෝනේ බිස්නස් එකක් කරලා තියෙනවා ඔව් ඔව් එතකොට ඒක බිස්නස් පිළිබඳ අවබෝධයක් තියෙන පොද නැත්නම් මම ඔබතුමාට පළවෙනි උත්තරය තමයි ප්‍රොඩක්ට් එකට කලින් ඔබ ව්‍යවසායකත්වයේ කියන එක ඉස්සෙල්ලා අධ්‍යයනය කරන්න මොකද ඒක වෙනම දෙයක් වෙනම ලොකයකට යන්නේ.
එහෙමනම් ඊළඟට මම යෝජනා කරන්නේ ඒ ප්‍රොඩක්ට් එකක් පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් තියෙනවද නැත්නම් තවදුරටත් අධ්‍යයනය කරන්න අවශ්‍යද? පැහැදිලි අවබෝධයක් තියෙනවා නමුත් අධ්‍යාපන අධ්‍යයනය ප්‍රොසෙස් එකකුත් තිබුණොත් හොඳයි. ඒ කියන්නේ අපි හිතමු ටර්මරික් කියමු උදාහරණයකට. ඒකේ පවුඩර් කරනවාද ගුලි කරනවාද ඒ වගේ ප්‍රොඩක්ට් එකක් එක්ස්පෝට් කරන එකක් ගැන. අන්න ඒ වගේ අද ඒකේ දෙවනි ඒ කියන්නේ ප්‍රාථමික නෙමෙයි ද්විතීක කරන්න මේවා කීපයක් මගේ ඔළුවේ තියෙනවා. මම යෝජනා කරන්නේ මගේ අත්දැකීමත් එක්ක ගොඩක් අය සමහරවිට මම පුතුමාට උදාහරණයක් කියන්නම්. දැන් මගේ ළඟට එනවා දැන් ගොඩාක් උදාහරණ තමයි එකක් දෙකක් කියන්නම්. මම ළඟදී ආවා මේ කපල් එකක්. ස්වාමියා සහ භාර්යාව. ඒගොල්ලන්ට කිව්වේ අපිට මේ එක්ස්පෝට් කරන්න ඕන ස්පයිසස්. ඉතින් එහෙනම් මට එතන ගහට ඒක මොඩල් මේ බිස්නස් ප්ලෑන් එකක් හදාගෙන කරන්න ඕනේ. මම ඒවා අයි වටේ කරන්න හිතුනේ. දැන් අපේ මාතලේ පැත්තේ අපේ සම්බන්ධකම් තියෙනවා. ඒ පැත්තෙන් අපිට අපි දන්න ගොඩක් මේ ස්පයිසස් එහෙම ගොඩක් ඒ පැත්තේ තියෙනවනේ අපිට බඩු ගන්න පුළුවන් එහෙනම් අපි දැන් හිතුවා ඒක එක්ස්පෝට් කරොත් අපිට ඒ වගේ දෙයක් හොඳයි කියලා. ඕගොල්ලෝ එක්ස්පෝට් කරලා තියෙනවද කන්නේ? එක්ස්පෝට් කරලා නැහැ. බිස්නස් කරලත් නැහැ. දැන් නම් ජොබ් එකක් කරන්නේ. එතකොට දැන් අන්න අර කොහෙන් හරි සමහරවිට දැකපු දෙයක් නිසා හරි තමන්ගේ තියෙන මතයක් නිසා හරි වැඩේ පටන් ගන්නවා. එතකොට ඊටාම උතන පටලගෙන තැන තමයි ප්‍රොඩක්ට් එක විතරක් නෙමෙයි. ප්‍රොඩක්ට් එක සමහරවිට ඔබතුමා කියනවා වගේ සමහර ප්‍රොඩක්ට් එක තව පොඩ්ඩක් ඉගෙන ගත්තොත් ප්‍රොඩක්ට් එක දැනගන්න පුළුවන්. ප්‍රොඩක්ට් එකට වඩා වැදගත් ප්‍රොසෙස් එක පොදෙන්වා කහ හරි කුරුදු හරි මොනා හරි නම් අපනයන කරන හිතන්නේ අපනයන ක්‍රියාවලිය තුල මොකද්ද තියෙන ක්‍රමවේදය දැන් ඔය කිව් විදිහට අපි ගමු කහ කියලා කහ නම් කහ සප්ලයි කරගන්න තැනක් තියෙනවා ඒ සප්ලය දිගටම වඩ තිනින් ගන්න පුළුවන් ඊට පස්සේ ඒක පරිවර්තනයක් කරන්න අවශ්‍යයි යවන්න කලින් මොකද ඒක ඒ විදිහට යනවද කුඩු කරලා යනවද ඒකන ප්‍රොසෙස් එකක් ඊළඟට මම කිව්වා අපනයන ශ්‍රේෂ්ඨ විශේෂයෙන්ම ආහාර පාන වලදී තත්ත්ව පාලනය ඉතාමත්ම තදයි. එතකොට මේ තත්ත්ව පාලනය සම්බන්ධයෙන් අපිට සාහිතික ගන්න තියෙනවා ඒ විතරක් නෙමෙයි බයර්ස්ලා. දැන් මම ලංකාවේ දැනට අපනයන වලදපලේ ගෝල්ඩ් අවෝඩ් වින ඉන්න ආයතන කීපයක් මගෙත් එක්ක වැඩ කරනවා. එතකොට මම දැකලා තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රොසෙස් එක කොහොමද කොයිතරම් ඒගොල්ලෝ ආයෝජනය කරලා තියෙනවද කියලා ක්වොලිටි එකට. මොකද කස්ටමර්ස්ලාගේ මොකද ඔයාව දැකලා නැහැ සමහරවිට බය. එතකොට ඒ බය කෙනෙක් ඔයාගෙන ඉස්සල්ලාම කොන්ෆිඩන්ස් එක හදාගන්නේ ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එකට සහ ඔයාගේ ප්‍රොසෙස් එකේ ක්වොලිටි එකට. ඔයාගේ තියෙන ෆැක්ටරි එකේ සහ ඒ ගොඩක් ඒවා ඕගනික් වගේ දේවල් තවත් එහාට යනවා. මම මේ සරල දේ කියන්නේ ඔයාලට. ඒ සම්බන්ධයෙන් අපි ලබාගත යුතු සහතික සහ යම්කිසි ඒ දේවල් ටිකක් තියෙනවා. ඒ මොනවද? ඒ අවබෝධයත් ඔබට තියෙනවා. ඒ කියන්නේ මම සරලව කිව්වේ එකයි ප්‍රොඩක්ට් නොලෙජ් එක සහ ප්‍රොසෙස් නොලෙජ් එක පිළිබඳ ඉස්සලාම ඔබතුමා එක ගත්තට පස්සේ ඔබතුමා දන්නවා මොන වගේ ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕනද අර කියන දේ එක්ස්පෝර්ට් මාකට් එකට ගෙනියන්න. ඔබට යන්න පුළුවන් මාර්ග දෙකක් තියෙනවා. රයිට්. එකක් තමයි ඔබට මුලින් පුළුවන් දේශීයව ඒ නිෂ්පාදනය කරලා දේශීයව ඒක උදාහරණ ක්‍රමවේදයක් සරලව හරි පටන් ගත්තොත් ඔබට ප්‍රොඩක්ට් එක රිෆයින් කරගන්න පුළුවන්. එතකොට ඒක එතන ඒක රිෆයින් කරගත්තා පස්සේ එක්ස්පෝර්ට් මාකට් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් දැනටමත් එක්ස්පෝර්ට් කරන පාර්ශවයක් එක්ක සම්බන්ධ වෙලා එහි සැපයුම් කරුවෙක් විදිහට ඔබට සම්බන්ධ වෙලා ඒ ප්‍රොසෙස් එක අත්දැකීම කරපුවා. එක පාරම එක්ස්පෝර්ට් මාකට් යනවා කියන එක ටිකක් අභිවාදාත්මකයි. නමුත් මම කියන්නේ නැහැ බෑ කියලා. මට දැන් මේ වෙලාවේ දෙන්න පුළුවන් කෙටි උත්තරය ඔබ තමයි ප්‍රොඩක්ට් එක ගැන තව පොඩ්ඩක් ස්ටඩි කරලා ඒක රිෆයින් කරගන්න ප්‍රොසෙස් එක හොඳට අත්දැකීම කරමු. මොකද ප්‍රොසෙස් එක තමයි වැදගත්. තියෙනවද මට මේ මැසේජ් එකකින් මොන හරි ඇවිල්ලා තියෙනවා නම් මට කියන්න මට එච්චර සමහරට මට මිස් වෙන්න පුළුවන් අහන්න නැත්නම් ටයිප් කරන්න පුළුවන් චමින්ද කුමාරසිරි මහත්මයා අද වැඩසටහන මම පුංචි වෙනත් මානයකට ගෙන යන්නයි සූදානම්. ඉතින් ඔබ මා සමග පුද්ගලිකව අප සම්බන්ධ වෙලා දැන් දවස් දෙකයි. ඉතින් මා ඔබව දැක්කේ පොල් පරාලයක් තුල පවතින කෙස් ගහක් දකින මිනිසෙක් විදියට. ඔබට එවැනි විස්තක්ෂණශීලී හැකියාවක් තියෙනවා. එවැනි විශ්ලේෂණ හැකියාවක් තියෙනවා. ඉතින් මම දන්නවා දකින්නවා අපි මේ
අපිට මෙච්චර කාලයක් කතා කරන්නේ මේ ව්‍යාපාර ශේෂ්ත්‍රයේ ඉන්න අය කොයි විදිහටද ව්‍යාපාරය දියුණු කරගන්නේ අපනන්න කරුවේ බවට දෙන්න ක්‍රියාවලිය මොකද්ද අපේ ඇති කරගත යුතු ගුණාංග මොනවද කියන එක. හැබැයි මේ ක්‍රියාවලිය අවසාන ඵලයක් බවට පත් වෙන්න නම් අපිට රාජ්‍ය සේවයත් එක්ක සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. විදෝ සහතික ලබා ගන්න වෙනවා, ක්වොරන්ටයින් යන්න වෙනවා, විදෝ ඒ ක්‍රියාපටිපාටි වලට ගිහිල්ලා තමයි රාජ්‍ය ආයතන හරහා යම් සිව් වැඩ කොටසක් සිද්ධ කරගන්න සිද්ධ වෙනවා. එතකොට දැන් ඊයේ දවසේදී මට ආපු ගැටලුවක් තමයි මේ මහත්මයාගේ නම සහ දුරකථන සංඛ්‍යාව තියෙනවා. එතුමා ගියා, එතුමාට මේ බලත් පාලන ආයතනයකට තමන්ගේ ව්‍යාපාරය ලියාපදිංචි කරගන්න. ඉතින් එතනදී ඒ එතනද මේ නමට ඇතුළත් කරගන්න ඕනේ මේ මම අපනයන ව්‍යාපාරයක් පත් කරගන්නවා කියන ඇසුරුම් කරන ඒ සහ මෙන්න මේ දේවල් කරලා මේක අපනයන කියන නම ඇතුළත් කරගන්න ඕනේ මේ සාතිකයට. ඉතින් එතනදී ඒ ආයතනයේ මහත්මයාගෙන් ආපු දේ තමයි මේ කාලය වෙන විට ආනයන අපනයනේ සීමා කරලා තියෙන නිසා මේ සාතිකයට අපනයනේ කියන වචනේ ඇතුළත් කරගන්න බෑ කියලා. ඉතින් මේ මේ මට තොරතුරු දුන්න මහත්මයා කියනවා මම කොච්චර උත්සාහ කරත් එතුමාට මේ ආනයන සහ අපනයන කියන අතර වෙනස මොකද්ද? මේක මම කරන්න යන්නේ ලංකාවට ඩොලරුවක් ගෙන එන්න මම අපනයනය කරන්නයි යන්නේ කියලා. නමුත් එතුමාගේ කටයුතු සාර්ථක වෙලා නැහැ. ඒ නිසා මේ අපේ වැඩසටහන අපේ ලින්දර අධ්‍යක්ෂකතුමත් කිව්වා අපි බලාපොරොත්තු වෙනවා 20k වගේ මේ වැඩසටහන බලයි කියලා. ඉතින් ඒ අතර ඉන්න අපේ රාජ්‍ය සහෝදර නිලධාරීන් කොහොමද රාජ්‍ය සේවයේ සියලු තැන මේ ගැටලු තියෙනවා කියන එක නෙමෙයි මම කියන්නේ. සමහරට මේ පුද්ගල භාවය මත වෙනස් වීම වෙන්නත් පුළුවන්. අපි අපේ ආකල්ප වෙනස් කරගන්නේ කොහොමද? අපේ මේ පුද්ගලික අංශයට රටට ඩොලර් ගෙන එන කටයුත්තට පහසුකම් සපයන්න රාජ්‍ය සේවයේ ඉන්න අපි කොයි වගේද වෙනස් වෙන්න ඕනේ? ඔබතුමා වගේ කෙනෙක්ගෙන් අපි අහසයි දැනගන්න කොයි වගේ වෙනස්කම්ද අපේ ආකල්ප වල අපි ඇති කරගත යුත්තේ? ඉතාමත්ම හොඳ මේ ප්‍රශ්නයක්. ඇත්තටම මම මේ පහුගිය කාල සීමාවේ ගොඩාක් දුරට මේ වැඩසටහන්ල එක කොටසක් තමයි ඔය රාජ්‍ය ආයතනවල ඉන්න නිලධාරීන් සහ විශේෂයෙන්ම බැංකුවල ඉන්න නිලධාරීන් ණය දෙන තැන්වල ඉන්න නිලධාරීන්වත් අපි පුහුණු කරනවා. ඒ පුහුණු කිරීම වැඩවලදී ඇත්තටම මේගොල්ලන්ට තාක්ෂණික කාරණා ගැන කියා දෙන්න අවශ්‍ය නැහැ. ඇත්තටම එතන අවශ්‍ය වෙන්නේ ආකල්පමය පැත්ත තමයි අංක එක. දෙවනුව මේ මෙතනදී අපි ගොඩක් වෙලාවට අමතක කරන කාරණාවක් තමයි අපි ළඟට එනකොට පුද්ගලෙක් පාරිභෝගිකයෙක් අපි පුරුදු වෙන්න ඕන ඒ පුද්ගලයා අපිට දෙයක් කතා කරනකොට සහ දෙයක් ඉදිරිපත් කරනකොට එයා ඒ කතා කරනදී එයාගේ පැත්තෙන් බලන්න. මොහොතකට අපි කියන්නේ ස්ටෙප් ඉන් ටු ද අදර්ස් ෂූස් කියලා. එයාගේ සපත්තු දෙක දාගන්න එම්පති කියලා කියන්නේ සහකම්පනි. ඒතර දැන් මෙතන මිනිස්සෙක් ඇවිල්ලා අපෙන් දෙයක් අහනකොට අපි හිතන්න ඕන මේ මම මේ පුද්ගලයා වුණා නම් මම එතන හිටියා නම් මගෙන් මේ දේ ඇවිල්ලා අහනකොට මම මොකක්ද දෙන උත්තරේ. ඒත් එක්කම හිතන්න ඕන යා මේ තමන්ගේ ඉස්සරහට ඇවිල්ලා කතා කරන වචන ටික විතරක් නෙමෙයි. ඒ කතාව ඇතුලේ තියෙන ලොකු දෙයක්. සමහරලාට කෙනෙක් කියනවා හරි මහත්ය හරි කියලා කියන මහත්යෝ මම දැන් මේ තුන්වෙනි පාරට මෙතෙන්ට ආවා මේ වැඩේ කරගෙන. මගේ තව ගොඩාක් වැඩ කරන්න තියෙනවා. දැන් මට සමහරලාට මට හම්බුන බොහොම කඩකාඩුදායක සිද්ධීන් තියෙනවා. සමහරලාට මට මේ කියනවා මම මගේ අනිත් ඔක්කොම කරගත්තා. මම ප්‍රොඩක්ට් එකක් හදාගත්තා, බිස්නස් ප්ලෑන් එකක් හදුවා. මම අර පාරිසරික මේ අධිකාරියට ගියාලු. ඒකේ අර සහතිකේ ගන්න දැන් මාස 6ක් තිස්සේ මම දඟල්නවා මහත්වෝ මේක ගන්න. මම ඇතැරලා දැම්ම වැඩේ. දැන් ඔය වගේ අවාසනාවන් සිදුවීම් දැන් අපි හිතන්න ඕන මේ රාජ්‍ය ආයතනවල ඉන්න අය මේ එන්නේ පුද්ගලයෙක් නෙමෙයි. මගේ ඉස්සරහනේ පුද්ගලයෙක් නෙමෙයි. මේ රටට ඔක්සිජන් ටිකක් ගෙනල්ලා දෙන්න උත්සාහ කරන මේ ප්‍රොසෙස් එකේ ඉන්න යම්කිසි දායකත්වයක් දෙන කෙනෙක්. මේ රටට ඩොලර් එකක් හරි කවුරට ගෙනත් දුන්නොත් මේ රටේ නිෂ්පාදනය වැඩි කරොත් එහෙම ඒ මේ සමස්ත රටටම. ඒ වගේම මේ රාජ්‍ය සේවය කියලා කියන්නේ ඉතාමත්ම වටිනා උතුම් තැන. මමත් කාලයක් රාජ්‍ය සේවයේ වැඩ කරා. මම හිටියේ බැංකු ශිස්පේ. ඒත් මම හැමෝටම කියන්නේ ලංකාවේ ඉන්න පොදුමහත් ජනතාවටම එකපාර සේවය කරන්න හම්බෙන අවස්ථාවක් තමයි රාජ්‍ය සේවය කියන්නේ. ආ මුළු ලොකු අවස්ථාවක්. ඒ වගේම මේ සේවයේ ඔයගොල්ලන්ගේ සේවයට එහා ගිය දෙයක්. මොකද අපි සමහරලාට තියෙන ආකල්ප තමයි අපි මේ රාජ්‍ය සේවයේ අර පෞද්ගලික අංශය වගේ තරඟකාරීත්වයක් නැහැනේ. ඒ කියන්නේ දැන් අපි දන්නවා ඔබ සපත්තු විතරන ආයතනයක් නම් ඔබ දන්නවා ඔබ හරියට වැඩේ කරේ නැත්නම් කස්ටමර් සර්විස් එක දුන්නේ නැත්නම් කස්ටමර් යන වෙන කඩේකින් සපත්තු ගන්න.
දැන් මේ සමහර ආයතන ගත්තම රාජ්‍ය ආයතනයේ ලයිසන්ස් ගන්න තැන් ඕවගේ තැන් වලට ගියාම කනට ගැහුවත් කස්ටමර් එතන ඉන්නෝනේ. මොකද ඔයාගෙන්මනේ වැඩේ කරගන්න ඕනේ. ඉතින් අපි ඒක වාසියක් කරගෙන හිතනවා. එහෙම හිතන්න හොඳ නැහැ. ඒ කියන්නේ අපි මේ මිනිස්සු ඇත්තටම අසරණ. මේ මිනිස්සු අසරණකමට තමයි එතනට එන්නේ. ඒගොල්ලන්ට ඒ ක්‍රියාවලිය තුල යන්න ඕනේ. අනිත් එක මේ මිනිස්සුන් දවසක් හරි ඉක්මනින් එයාගේ ව්‍යාපාරේ පටන් ගත්තොත් ඒ සියලු දේවල් රටේ ජාතික ආර්ථිකයට එකතු වෙනවා. තන මම කියන්නේ මේ වෙලාවේ රාජ්‍ය සේවයේ ඉන්න අයට කරන්න පුළුවන් ලොකුම දායකත්වය තමයි මේ රටේ ආර්ථිකය ගොඩනගන්න තමන්ගේ ආයතනයෙන් වෙන්න තියෙන සේවාව කාර්යක්ෂමව කරලා දෙන්න පුළුවන් තරම්. ඒ කියන්නේ නීති කඩන්න අවශ්‍ය නැහැ. පිටින් පනින්න අවශ්‍ය නැහැ. කරන්න තියෙන ක්‍රමවේදී අනුගමනය කරන්න පුළුවන් තරම් කාර්යක්ෂමව මේ දේවල් කරලා දීලා මේ මිනිස්සුන්ට ඒ තමන්ගේ ව්‍යාපාරයේ පුළුවන් තරම් ඉක්මනට ක්‍රියාත්මක කරන්න අවස්ථාව හදලා දෙන්න. ඒ වගේම මම ඔහුගේ බැලුවත් සමහරවිට මම පත්‍රවලට ගොඩක් ලියලා තියෙනවා රජයේ ඉහළ තැන්වලට මේවා ලියනවා මේ රටේ සමස්ත දෙයක් විදිහට ගත්තම අපි මේ සුළුහා මධ්‍ය පරිමාණ ශ්‍රේෂ්ඨිය අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න අපි කතා කරන මේවා එන්න ඕන කියලා. නමුත් ඒ එන්න ඕන කරන වාතාවරණය ඔගේ කොටස් දෙකක් තියෙනවා රවි. එකක් තමයි අපිට පුළුවන් අපේ රාජකාරී මට්ටමින් කරන්න තියෙන දේවල් ටික හරියට කරලා කාර්යක්ෂම කරලා ඒක සහයෝගය ලබා දෙන එකක්. දැන් සමහරලාට සිකුරාදා හවස 3ට කස්ටමර් කෙනෙක් මේ කවුරු කෙනෙක් ආවනම් වැඩක් කරගන්න ඕක පහුව ඊළඟ සතියේ සඳ වෙනකන් ඉන්න නැතුව ඔයාලට පුළුවන් නම් එදා මේ වැඩේ කරන්න පුළුවන් දේ කළ දුන්නොත් අර මනුස්සයා දවස් 3ක් කලින් වැඩේ කරගන්නවා. ඒතර දවස් 3ක් කලින් එයාගේ බිස්නස් එක පටන් ගන්නවා. දවස් 3ක් කලින් රටේ ආර්ථිකයට යමක් වෙනවා. අපි ඒක හිතන්නේ නැහැ. ඒක දෙවෙනි එක තමයි අපේ සීමාතුලිය යම්කිසි ප්‍රමාණයකට දේවල් ටිකක් තියෙනවා කරන්න පුළුවන්. දැන් මේ සරලම දේවල් තමයි මේ සමහරලාට මේ වැඩ කරගන්න අපි ළඟට එන්නේ මේ උපාධි තියෙන ඉගෙනගත්තු මිනිස්සු නෙමෙයි. සමහරලාට මේ මෙහිම සාක්ෂරතාවය බොහොම අඩු දැනුම් තේරුම් අඩු කට්ටිය. ඉතින් මේ මිනිස්සුන්ට අපි අපේ තියෙන මේ පවර් එක පාවිච්චි කරලා ඒගොල්ලන්ට තා ගොනුක ෆෝම් එක ෆිල් කරලා දෙන්න මට තේරෙන්නේ නැව මට වෙලා නැව පැහැදිලි කරන්න කී කියනට වඩා ඒ මිනිස්සයාට ඒ වැඩේ කරන්න පහසු වෙන දේවල්. මම දැක්කම සමහර රාජ්‍ය ආයතන වලට ගියා මම ෆොටෝ ගහලා තියාගෙන ඉන්නවා පෙන්නන්න. මම සමහර තැන් තියෙනවා ඒ එන පාරිභෝගිකයාට ඒ ෆෝම් එක ෆිල් කරන්න ඕන විදිය පියවරෙන් පියවර දාලා තමන් ඒ ඉන්න ඩෙස්ක් එකලක දාලා තියෙනවා. එතකොට කියනවා දැන් මම සරල උදාහරණයක් කියන්නම්. මට මේ මගේ ඥාතියෙක් මේක මේ ව්‍යාපාර සම්බන්ධයක් නෙමෙයි. ඥාතියෙක් මේ අවුරුදු එකමාරකට විතර කලින් නැති වුණා මේ කොවිඩ් නිසා නෙමෙයි නැතුනේ කොවිඩ් කාලේ නැති වුණේ එයාගේ වෙන හේතුවක් නිසා නැති වුණේ. මට මෝචරියෙන් ගන්න මෝචරියට ගියන් පස්සේ දැන් එතන තියෙනවා මරණ සහතිකය ගන්න එහෙම තියෙනවා. මම කියන්නේ කළුපොවිල හොස්පිටල් එකේ මොෂන් එකකට ගියත් කරදර කරලා අතනත් මගේ තියෙනවා. එතන තියෙනවා ලස්සන ලොකු ඩයග්‍රෑම් එකක් දාලා පියවරෙන් පියවර ඔයා කොහොමද ඒක කරගන්නේ කියලා. දැන් නැත්තම් අර දන්නේ නැති මිනිස්සයා එහෙට දුවනවා මෙහෙට දුවනවා අරයගෙන් අහනවා මෙයාගෙන් අහනවා. වanı අපිට රාජ්‍ය සේවයේ ඉන්නකොට අපිට කරන්න පුළුවන් පුංචි දේවල්. මම උසාවියට ගියාම මම දැක්ක අලුත් කළ උසාවිය සමහර තැන් වල ඒක දාලා තියෙනවා. ඔයගේ තැන් වල ගියාම අපිට පොඩි දෙයක් ඒක. අපිට ඒක පොඩි වෙලාවක් ගත කරලා මම මේ සටහන ලියලා මේ එන කෙනාට ප්‍රොජෙක්ට් එක දැම්මම අර එන මිනිස්සයා කාටවත් කරදරයක් නොකර ඒක කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ වගේ පුංචියට අපේ ආකල්පමේ පැත්තෙන් මේක හදාගත්තොත් මට කාල වේලාව නැහැ ගොඩක් දේවල් කියන්න මට ඕන තරම් මේ වැඩමුළුවේදී කියපු දේවල් උදාහරණ තියෙනවා මට කියන්න. ආකල්පයේ අංක 1. ඒ කියන්නේ ලොකු දේවල් නෙමෙයි. තමන්ගේ රාජකාරිය හරියට කරන්න. මම කියන්නේ තියෙන පළවෙනි ඉල්ලීම මෙච්චර. රාජකාරිය හරියට කරන්න. ඉතින් එහාට කරන දේවල් ඔක්කොම අර ජොබ් එක කියන එක තමන්ට ගෙදර ගිහිල්ලා සතුටු වෙන්න පුළුවන්ද ආපස්ස හැරලා බැලුවොත් මම මේ රටට යමක් කරා කියලා. එහෙම නැත්නම් මම මේ රටෙන් අර තමන් රාජකාරිය හරියට නොකර මුදලක් ගන්නවා කියන්නේ ඒකත් හොරකම තමයි. සරලව කිව්වොත් තමන් ගෙදර ගිහ වැඩ කරන්නේ දැනටම නතර කරන්නම් ඒක නේද? ශක්තිය වැඩි කරන්න. ඉතින් අපි විවිධ මානයන් ඔස්සේ කතා කරා මේ වැඩසටහන මේ පළමු වැඩසටහන තමයි ශ්‍රී ලංකාවේ අපනයන ක්‍රියාවලිය. පැහැදිලි කරලා අපේ පුහුණු වැඩසටහන් වලට සම්බන්ධයකත්වය ලබා දෙන අපේ ප්‍රබල අපේ සම්බන්ධයකත්වය ලබා දෙන සනත් බණ්ඩාර හේරත් මහතා. ඉතින් මම ඉල්ලා සිටින අපේ සියලුම මේ සම්බන්ධ වුණ
අපේ සමාජිකයන්ට අපේ අසන්නන්ට අපේ මේ පළවෙනි වැඩසටහන ඉඳන් ඔබ නරඹන. එතකොට ඔබට ඇති වෙන ගැටලු සමහරකට අපිට තේරෙනවා ඔබ පළවෙනි වැඩසටහන නරඹලා නැහැ කියලා. ඒ නිසා පළවෙනි වැඩසටහනින් සිට නරඹන්න අපි මේ සියලු වැඩසටහන් අපි ස්පර්ශ කරලා තියෙනවා. ඔබේ ගැටලු සියල්ල අපි ස්පර්ශ කරලා තියෙනවා. ඒ නිසා බොහොමත් විශ්වාසවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණ HCP consulting ආයතනයේ සභාපති වගේම ජ්‍යෙෂ්ඨ ප්‍රදේශක ආසියා පැසිෆික් මුදල්දාගිය සහායක සංවර්ධන ආයතනයේ සභාපති සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා ජාතික පුහුණු උපදේශක මං කියනවා තවත් ගොඩක් ජ්‍යෙෂ්ඨ වරලත් ජනකාධිකාරීතුමා. ඉතින් මේ සියල්ල කෙසේ කිව්වත් අපිට ඉතාම සතුටුදායක දවසක් අද අපනන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේ ව්‍යවසායකයින්ට හොඳ මගක් පෙන්වන්නට ගන්නා වූ ප්‍රයත්නයකට ඔබතුමා ඉතාමත්ම මැනවින් අපිට සහයෝගය දැක්වුවා. මම මේ අවස්ථාවේදී නැවතත් අපේ අධ්‍යක්ෂ ජනක ලින්දර මහතාට ආරාධනා කර සිටිනවා අපේ මෙතුමාට චාමින්ද කුමාරසිරි මහත්මයාට සමුදෙන්නට ස්තුති කරන්නට ආරාධනා කර සිටිනවා පනචන් වර්ණින්ගේ අධ්‍යක්ෂ ජනක ලින්දර මහතාණන් ඔබට. ඊට ප්‍රථමයෙන් මට විනාඩියක් දෙන්න මේ මට මේ අවස්ථාව ලබා දුන්නට මේ අවස්ථාව කරගන්න මේ හැම දිනාටම ස්තුතිවන්ත වෙන්න. අතර මම සුභාගේ බණ්ඩාර මහත්මයාට මට සම්බන්ධ වුණේ ඊට පස්සේ මෙතන සම්බන්ධ වුණා ඔයගොල්ලෝ. දැන් කිව්වා වගේ කවුරු හරි එක්කෙනෙක් හරි මම මේ කියපු දේවල් වලින් යම් දෙයක් ගත්තා නම් ඒක තමයි මගේ රිටර්න් එක. දැන් මම හැම වෙලේම කියන්නේ අපි වැඩ කරන්න ඕන ROI බලාගෙන නෙමෙයි ROP කියලා එකක් තියෙනවා. Return on passion. ඔයාගේ කොමට ඔයාගේ කැමැත්තට ඔය ආසාවෙන් දෙයක් කරලා ඒකේ ප්‍රතිඵලයක් ගන්නවා නම් ඒක තමයි මට ගොඩාක් කලකට මම සතුටු වෙන්නේ. මට මේ හැමදේම මම මේ මුදල් කියලා කියන්නේ කොටසක් විතරයි. නමුත් මුදලට එහා ගිය දෙයක් අපිට තෘප්තියක් කියලා දැන් මේ සමහරවිට මේ වැඩමුළුවට ආවම මට පුද්ගලිකව මැසේජ් එවනවා. සර් අද එදා කියපු දේ අහලා මම මේ දේ කරා. ඒකෙන් මගේ ව්‍යාපාරයට ඇත්තටම මේ වගේ දෙයක් ලැබුණා. බොහොම ස්තුති කියලා. මට ඒ ඇති. ඒ කියන්නේ මම ආර්ථිකයට දැන් පහුගිය කාලේ සෑහෙන දායකත්වයක් ලබා දීලා තියෙනවා ඒ ආකාරයෙන්. මම මගේ ව්‍යාපාරයකට මම අහනකොට මම මගේ ව්‍යාපාරයේ තියෙන මොටෝ එක මම කියන්නේ මගේ ව්‍යාපාරේ මොකද්ද කියලා ඇහුවොත් ඔබගේ ව්‍යාපාරයේ දියුණු කිරීම තමයි මගේ ව්‍යාපාරයේ අරමුණ. right. ඒ ඒකට කවුරු හරි කෙනෙක් මේකෙන් දෙයක් ගන්නවා නම් වචනකින් හරි ඒක තමයි මගේ සතුට. මේ අවස්ථාව ලබා දී පිළිබඳව මුසිය දලාට බොහොමත් ස්තුතිවන්තයි. මේ කරගෙන යන වැඩපිළිවෙල ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක්. කාලීන අවශ්‍යතාවයක් මගෙන් තම සහයෝගයක් අවශ්‍ය ඕනෑම තැනකදී මගේ කාල වේලාව තියෙන විදිහට උපරිම සහයෝගය ලබා දෙන්න. බොහොම ස්තුතියි. අධ්‍යක්ෂතුමනි අපේ දේශකතුමන් ඉතාමත් හොඳින් අද දවසේ දේශනය සිදු කරා. මට පෙනී යනවා මේ අවස්ථාවේ මම කලින් සඳහන් කරා වගේම Facebook පිටු 25ක වගේ ප්‍රමාණයක මේක විකාශනය වුණා. මං ඒ වෙනකොට ගණන් බලපු හැටියට 1000කට ආසන්න ප්‍රමාණයක්. ඇත්තටම මෙතුමනි අපිට මේක ෆිසිකල් එහෙම නැත්නම් සජීවී මේකක් කරා නම් අපිට ඇත්තට ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන කරන්න තරම් ප්‍රමාණවත් පහසු ගන්න නැහැ අපේ දෙපාර්තමේන්තුව තුළ. නමුත් මේ තුළ 1000කට අධික සංඛ්‍යාවක් මගේ කණ්ඩායම ගණන් බලලා කිව්වා 1000කට අධික සංඛ්‍යාවක් මේ වෙනකොට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. ඉතින් ඒක ඇත්තටම අපිට ඉතාමත් වැදගත්. ඔබතුමා අපේ දැස් යොමු කරලා අපි නොදකින විශේෂයෙන්ම අපි කෘෂිකර්මයට සම්බන්ධ කට්ටිය අපි කෘෂිකර්මයේ පැත්තෙන් තමයි හිතන්නේ. ගොඩක් වෙලාවට ව්‍යාපාරයක් ආරම්භ කරනකොට ඒ ව්‍යාපාරය තුල අපි දකිය යුතු දේවල් අපිට ගොඩක් පේනලා දුන්නා. ඒ සම්බන්ධව ඔබතුමාට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන අද දවසේ මෙතුමා මේ සම්බන්ධ උනේ සම්පූර්ණයෙන්ම නොමිලේ වැඩ. එතුමාගේ වරුවක් කියන්නේ මං හිතන්නේ අපිට මිල කරන්න බෑ එතුමාට එහෙම සම්බන්ධ වෙලා යා කරනවා නම් මං දන්නවා අද දවස තුල මේ ව්‍යාපාරික ක්ෂේත්‍රය සහ මේ කෝපරේට් ට්‍රේනර් කෙනෙක් විදියට ඉහළ මිලක් අය කරගන්න හැකියාවක් තියෙන පුද්ගලෙක්. ඉතින් එතුමා එහෙම නැතුව නිර්ලෝභීව තමන්ගේ මානසික තෘප්තිය උදෙසා මේ කරපු කාර්යය අපි තාමත් ඉහළින් අගය කරනවා. ඒකම එතුමනි ඔබතුමා නිදාස අධ්‍යාපනයෙන් හැදුනා කියන වචනේ කිව්වා. ඉතින් ඒක මම හරියට ගරු කරන දෙයක්. මමත් ඒ වගේම තමයි ඈත දුෂ්කර පළාතකින් නිදාස අධ්‍යාපනයේ පිට අරගෙන ඉදිරියට ආපු කෙනෙක්. ඉතින් ඔබතුමා ඒ දක්වපු සහය මේ නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘවරුන් උදෙසා පුණ්‍ය අනුමෝදනා කරන්න ඕන. ඔබතුමා මේ දක්වන කටයුත්ත මේ දක්වපු සහයෝගය සම්බන්ධව එතකොට ඇත්තටම මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අර ඔබතුමා සඳහන් කළා වගේම ඉතින් අපි මගේ ආගමේ හැටියට බෞද්ධ ආගමේ හැටියට අපි අර මරණාසන්න මොහොතදී අපිට පහළ වෙනවලු චුතිසිත කියලා නේද.
එතකොට අපි ඒ තුතිසිත තුල අපි කරපු හොඳ වැඩ අපිට මතක් වෙනවා නම් අපි හොඳ භවයකට යනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔබතුමාගේ මේ හිසේ පැත්තක් වගේම හදවතත් සුදුයි කියලා මට හිතෙනවා. හදවතත් දිලිසෙනවා කියලා හිතෙනවා. ඉතින් එහෙමනම් නැවතත් අපරණි කුසිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමා තුමිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන් අපි සමග සම්බන්ධ වෙච්ච සිනම ව්‍යවසායකින් අපේ සැකසුම් කරුවන් ගොවීන් සහ අපේ ආයතනික නිලධාරීන් සියලු දෙනා වෙනුවෙන් මම ඔබතුමාට ඉතාමත් ගෞරවනීය ප්‍රශංසාත්මකව සමුදෙන්න කැමතියි. අපිට අවශ්‍යතාවයක් පැන නගින ඉදිරියේදීත් අපි ඔබතුමාව පුළුවන් විදියට සම්බන්ධ කරගන්න බලන්න ඔබතුමාගේ කාර්යබහුල වටපිටාවත් සමග. එහෙනම් නැවතත් ජයග්‍රහී දවසකට මේ වැඩසටහනේ ඊළඟ දිගුව අපි අපරණ කුසිකර්ම දෙපාර්තමේන්තුව කොයි ආකාරයෙන්ද අපේ පාර්ශ්ව තරුවන්ට අවශ්‍ය පහසුකම් සපයන්නේ, දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය මොකක්ද, මේ සියල්ල කැටි කරගත් වැඩසටහනක් විදිහට සහ අපගේ පසුගිය වැඩසටහන්වල සම්පත්දායකින් සියලු දෙනාම සම්බන්ධ කරගෙන අපි අගෝස්තු මාසේ 25 වෙනිදා මෙහි අවසාන වැඩසටහන කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබ සියලු දෙනාටම සම්බන්ධ වෙන්න පුළුවන් අපරාධන කුසිකර්ම දෙපාර්තමේන්තුව මේ අපරාධන ක්‍රියාවලියට සහ අපරාධන භෝග සම්බන්ධයෙන් වූ පාර්ශ්ව කරුවන්ට කොයි වගේ සහනාධාර උපකාර උපදෙස් ලබා දෙනවද කියන පිළිබඳව සියලුම සම්පත්දායකින්ගේ සහභාගීත්වයෙන් යුතුව සාකච්ඡාමය වැඩසටහන ඉතින් ඔබට අසන්නන් ඔබටත් සම්බන්ධ වීමට හැකියාව තියෙනවා. ඉතින් ඒ අවසාන වැඩසටහනට අපි සූදානම් වීම පවතිනවා. ඒක මතක් කරන්නට කැමැති අපරණ කුසිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ සේවා සංස්කරණ භූමි මධ්‍යස්ථානයේ සහ අපරණ කුසිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපාර ප්‍රදේශයේ එක්ක තමයි මේ වැඩසටහන ගෙනෙන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රාත්මික අපරණ ක්‍රියාවලිය ඩොලර් උපයමු එතර දිනම වැඩසටහන යටතේ ඉතින් අපරණ කුසිකර්ම දෙපාර්තමේන්තුවට දැන් වසර 50ක් පිරිමි මිත්‍යෙන් තමයි මේ වසරන් මාලාව ක්‍රියාත්මක වෙන්නේ. ඔබට හැකියාව තියෙනවා අපරණ කුසිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපාර උපදේශන අංශයට සම්බන්ධ වෙලා අර මම පෙර සඳහන් කරපු විදිහට ඔබගේ ව්‍යාපාරය අපේ දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවට ඇතුළත් කරගෙන යාලට ඇතුළත් කරගෙන මේ හැකියාව තියෙනවා. ඉතින් හොඳයි, එමනම් අද දවසේදී වසරන් අවසන් කිරීමටයි සූදානම් වෙන්නේ. තවත් දවසක ලබන 25 වෙනිදා නැවතත් අපි හමු වෙන බලාපොරොත්තු වෙන අද දවසේ වසරන් නිමා කරනවා. එමනම් සම්බන්ධ වූ සියලු දෙනාටම පසත් සුභ අනාගතයක්. ඔබගේ ව්‍යාපාර ජයෙන් ජයට පත් වේවා. ඔබ නිසා රටට එක ඩොලරයක් හරි ආවනම් ඔබ රටේ වැදගත් පුරවැසියෙක්. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා ඔබට රටේ වැදගත් පුරවැසියෙක් බවට පත්වීමට අවස්ථාව උදා වේවා කියලා. එහෙනම් සියලු දෙනාටම ජය. ආයුබෝවන්.